සරසවි පින්දින දොරින් දොරට දොර මඩලාවයි. අයිබෝවන් දොරමඩලාව සංවාධාත්මක හරසරණිය. වහ වහා නැගෙමුද වහකකා නැහැමුද, ඒක තමයි අද දොරමඩලාවේ මාතෘකාව. මේ මාතෘකාව ඇසූ සැනින් ඔබට යම්සි ආකාරයක ප්‍රශ්නයක් ඇතිවෙන්ට පුළුවන්, මොකද්ද මේ කතා කරන්නට හදන්නේ කියලා. ඔබට මතක ඇති වස විස සහ රස පිළිබඳව මීට පෙර දොරමඩලාවෙන් අප කතා කළා. වස විස ගැන තමයි අද කතා කරන්නේ. මා කැමති අපේ විද්වත් මණ්ඩලය හඳුන්වා දෙන්නට මුලින්ම අපේ ආරාධනයෙන් දොරමඩලාව සංවාදාත්මක හරසරණයට සහභාගී වෙන අපේ රටේ කීර්තිමත් රාජ්‍ය නිලධාරියෙක්, අමාත්‍යාංශ ලේකම්වරයෙක් හැටියට දීර්ඝ කාලයක පළපුරුද්දක් තියෙන කීර්තිමත් රාජ්‍ය නිලධාරියෙක් ආචාර්ය RMK රත්නායක මහත්මයා, ඔබතුමා ඉතාමත් ගෞරවනීයව පිළිගන්නවා. එතුමා නිල බලයෙන්ම මේ සාකච්ඡාවට සහභාගී වෙන්න සාකල්යෙම සුසුයි. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී සභාපතිවරයා හැටියට වර්තමානයේ භාර ධූර කාර්යභාරයක් ඉටු කරන නිලධාරියෙක්, පෝෂණ වේදයේ පිළිබඳ ආචාර්ය උපාධිධාරියෙක් ඉතාමත්ම ගෞරවනීයව පිළිගන්නවා රත්නායක මහත්මයා. ඒ වගේම ජාතික විෂතොරතුරු මධ්‍යස්ථානයේ අංශ ප්‍රධානියා හැටියට කටයුතු කරන විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක මහත්මයා, ඔබත් ඉතාමත්ම ගෞරවනීයව පිළිගන්නවා. පරිසරවේදී තිලක් කන්දේක මහත්මයා, අපේ ප්‍රධාන සම්පත්ධාරීක්, ඉතාමත්ම ගෞරවනීයව පිළිගන්නවා. ඒ අතරේ ආචාර්ය ඉල්මි හේවාජුලිගේ මහත්මිය, ඉතාමත්ම ගෞරවනීයව පිළිගන්නවා. එතුමිය කාර්මික තාක්ෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂිකාවක් හැටියට කටයුතු කරන, විශේෂයෙන් ආහාර තාක්ෂණ අංශයේ භාරව තමයි ඒ අංශයේ තමයි කටයුතු කරන්නේ. ඉතාමත් ගරුණතුව පිළිගන්නවා. මා පළමුවෙන්ම කතා කරන්නට ආරාධනා කරන්නේ අපේ ආචාර්යතුමාට, ආචාර්ය RMK රත්නායක මහත්මයාට. පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපතිවරයා හැටියට තමයි ඔබතුමා අද අපේ වැඩසටහන සමඟ. පාරිභෝගිකයෝ කියන්නේ කවුද? ඔය පාරිභෝගිකයෝ කියන කට්ටිය වෙන ලෝකෙකින් ආපු කට්ටියක්ද, වෙන රටකින් ආපු කට්ටියක්ද? කවුද මේ පාරිභෝගිකයෝ කියන්නේ කියන එක අපි වටහා ගන්න ඕනේ. පාරිභෝගිකයන්ට සලකන විදිහ ගැනත් අප වටහා ගන්න ඕන. ඒ සඳහා අප කතා කරනවට වඩා වටිනා රූප රාම්පෙලක් තියෙනවා. අපි ඒ ටික බලන අතරේ කතා කරමු. මම සභාපතිතුමාට ආරාධනා කරනවා ඒ දකින රූප රාමු අපි බලමු. ඒ දකින රූප රාමු මොනවද කියලා පැහැදිලි කරන, මේක වෙන රටකද, වෙන ලෝකෙකද, නැත්නම් මේ අපේ රටේම දේවල්ද මේ අප දකින්නේ? ඔය ඉතාම වැදගත් මේ කරුණ. පාරිභෝගිකයක් කියන එකෙන් අපි මූලිකවම අදහස් කරන්නේ අපි සියලු දෙනාම පාරිභෝගිකෝ. කිසියම් දෙයක් පරිභෝජනය කරන්න පාරිභෝගිකයා. අපි මිලදී ගන්න පුළුවන්, ගෙදර නිෂ්පාදනය කරගන්න පුළුවන්, නැත්නම් වත්තෙන් පිටියෙන් එකතු කරගන්න පුළුවන්. ඒ සෑම ක්‍රියාවලියකදීම අපි පාරිභෝගික බවට පත් වෙනවා. මේ තියෙන රූපරාම වලින් පෙනෙන දේ තමයි අපි ස්වභාවයෙන්ම හොඳයි කියලා හිතන, අපි පරිභෝජනයට නිතර ගන්න භාණ්ඩවලට වෙළඳපළේ ඇතැම් අවස්ථාවලදී සිදුවන දේවල්. ඇතැම් අවස්ථාවල මේ භාණ්ඩවලට යම් යම් විෂද්‍රව්‍යයන් එකතු කරනවා. මේ විෂද්‍රව්‍යයන් එකතු කරන්න මම හිතන්නේ අපේ ග්‍රාමීය ප්‍රදේශවල ඉන්න ගොවි මහතුන් දන්නවා කොයිතරම් වසවිස ප්‍රමාණයක් අපි එකතු කරනවාද ගොවිදරුව ද්‍රව්‍ය නිෂ්පාදනයේදී. මේක අපි හොඳින් පිරිසුදුව නිෂ්පාදනය කරලා වෙළඳපළට යව්වත් වෙළඳපළේදී කල් තබා ගැනීම සඳහා යම් යම් දේවල් කරනවා. එක කාලයක් තිබුණා මැලතියෙන් එකතු කරනවා කෘමීන් නැසීම සඳහා කව්පී වගේ දේවල්. ඉතින් ඉතාම නරක ආදර්ශයක් ඒක. මොකද මේ වගේ ගෑවිච්ච දේවල් විශාල කාලයක් ඒ ද්‍රව්‍යෙන් ඉවත් වෙන්නේ නැහැ. ඒත් එක්කම අපි නීතියක් විදිහට වෙළඳපළේ නුසුදුසු භාණ්ඩ අපහරණය කරන, විශේෂයෙන් පුළුස්සල දානවා. අපි පුළුස්සල දානකොටත් ඒ ළඟ හිටියේ නැත්තම් ඒ භාණ්ඩ නැවත වරක් වෙළඳපළට යනවා. විශේෂයෙන්ම හාල් වගේ දේවල්. හාල් වලට ඒක සිද්ධ වෙන එක දෙයක් තමයි හාල් නැවත මෝල් වලට රැගෙන ගිහිල්ලා ඒවට අලුහුණු එකතු කරනවා. අලුහුණු එකතු කරලා සුදු පාට කරලා මේක ගෙනෙනවා. ගෙනෙනවා විතරක් නෙවෙයි, සමහරට අලුහුණු එකතු කිරීමෙන් පස්සේ ඒක රතු පාට ගන්නවා. සමහරට අපේ ගෘහණියෝ දැකලා ඇති හාල් රතු හාල් කඩෙන් ගත සමහර රතු හාල් සෝදනකොට රතු පාට වතුරක් නිකුත් වෙනවා. ඒ තියෙන්නේ ඒකට පාවිච්චි කරන ඩයි එක. මේ වගේ තියෙන විවිධ බෝතල් වල අර එක බෝතලයක් තියෙනවා, මේක බීම බෝතලයක්, ඒකත් කරපොත්තේ. සාමාන්‍ය මේවා වෙන්න විදිහක් නැහැ, නමුත් මේවා සිද්ධ වෙනවා. ඉතින් මේක වෙළඳපළේ සාමාන්‍ය ලක්ෂණයක් නෙවෙයි, විශේෂිත ලක්ෂණ. දැන් පාරිභෝගික සේවා අධිකාරියේ එක කාර්යයක් තමයි මේ වගේ දේවල් පිළිබඳව නිතර පරීක්ෂාකාරීව ඉඳලා ඒවට ප්‍රතික්‍රියා කරන එක. මෙතන තියෙන එක මේ එක පේනවා, අපිට රසකාරක සහ වර්ණකයන් යොදනවා.
මේ වර්ණකයන් සමහර වෙලාවට විස සහිත ඩයි වර්ග. විශේෂයෙන්ම මේක ඇතැම් අවස්ථාවල යොදාගන්නවා බීම වර්ග සඳහා. මෙතන තියෙන අර මේ කෑන්ස්වල තියෙන්නේ තක්කාලි යුෂ. හැබැයි ඒක තක්කාලි ගෙඩියක් පාවිච්චි නොකර හදන අක්කාලි යුෂ. ඉතින් මේවා අපි දැනුවත් වුණේ නැත්තම් අපිට සිද්ධ වෙනවා අපි වෙළඳපළේ මේවා අරන් අපි ආහාරයට ගන්න. ඉතාම විශේෂ සහිත දේවල් ආහාරයට ගැනීම තුළින් අපිට ප්‍රශ්න රාශියක් ඇති වෙනවා. එකක් තමයි අපේ ආයු කාලේ සෑහෙන දීර්ඝ වෙලා තියෙනවා. දැන් අපේ සාමාන්‍ය ආයු කාලේ අවුරුදු 74ක් විතර, කාන්තාවන්ට ඒක 79ක් 80ක් විතර වෙනවා, පිරිමින්ට 72ක් 71ක් වගේ වෙනවා. දැන් අපේ තියෙන සමහර ලෙඩ රෝග එළියට එන්නේ කාලයත් සමග. ඒ නිසා අපි වසවිස සහිත ආහාර ගැනීමෙන් අපිට විශාල ප්‍රමාණයේ ලෙඩ රෝග රාශියකට ජීවිතයේ අවසාන කාලේ මූණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා විශාල සෞඛ්‍යමය වශයෙන් අපිට බරක් දරන්නත් සිද්ධ වෙනවා. ඒ නිසා අපි ඉතාම ක්‍රියාකාරී, ඉතාම යහුසුලුව බලන්න ඕන, දැනුවත් වෙන්න ඕන මොනවද අපි පරිභෝජනයෙන් ගන්නෙ, මොනවද වෙළඳපළේ අපිට විකුණන්නේ. ඒ වගේ කිසියම් විදිහකට ලේබල් තියෙනවාද, අපේ නීතියෙන් අපි තියෙන සමහර ආහාර ද්‍රව්‍ය ලේබල් කරන්න ඕන. විශේෂයෙන්ම අපිට තියෙන පළතුරු වර්ගේන, මම හිතන්නේ අපිට ලැබෙන සමහර පළතුරු වර්ග ඉතා පැරණි වර්ගයේ පළතුරු. හේතුව ඒවා යම් යම් ක්‍රමවලට සුරක්ෂිතව ගෙනල්ලා කොටස් කොටස් නිකුත් කරන වෙළඳපළට. නමුත් නිකුත් කරනකොට පළතුරු ගෙඩියේ දිනයක් සඳහන් වෙන්නේ කවද්ද මේක නිෂ්පාදනයේ අවසන් වෙන්නේ කියලා. ඒ වගේ දේවල් අපි පරිභෝජනයට ගන්නවා. ඒත් එක්කම සමහර පැණිබීම වර්ග තියෙනවා, ඒවා තැම්පත් කරනවා රසායනික ද්‍රව්‍ය වෙනත් තැම්පත් කරන තැන් එක. නරකම තත්ත්වයන් මෑත කාලෙකදී උදා වෙලා තියෙනවා. බොහෝ අවස්ථාවල මේවා ශීතකරණවල දානවා, විශාල කඩපවා ශීතකරණ රාත්‍රියට නිවා දානවා. එතකොට අපිට සිද්ධ වෙනවා මේකෙන් ක්‍රියාවලියෙන් ශීතකරණ කරන ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් නැති තත්ත්වයකට මේකපත් වෙන්න පුළුවන්. මේ තියෙන සැමන්ටින් වර්ග. දැන් මේ ලංකාවට සැමන්ටින් ගෙනෙනකොට නීතියක්ම තියෙනවා. ශ්‍රී ලංකා ප්‍රමති ආයතනය විසින් මේ සැමන්ටින් වල නිර්ණය කරනවා මේක සුදුසුද නැද්ද කියලා. සුදුසු නැත්තම් ඒ නීති අනුව එයාට සිද්ධ වෙනවා මේක නැවත වරක් අපනයනය කරන්න. අපනයනය කරේ නැත්තම් විශාල දඩයක් නියම කරනවා. දැන් මේ තියෙන්නේ එහෙම අපි ගෙන්නපු ඉවතලන තත්ත්වයේ තියෙන සමන්ටින්. සාමාන්‍යයෙන් හොඳ වර්ගයේ සමන් කිව්වට ඒක ඇත්ත වශයෙන්ම සමන් නෙවෙයි, ටින් මාළු. සමන් කියන මාළුවා මං හිතන්නේ අපිට ටින්වල ගෙන්නලා කන්න බෑ. ඉතා වියදන් සහිත මාළු වර්ගයක්. ඉතින් මේක පොදු ජනයා නිතර නිතර පාවිච්චි කරන දේවල් තමයි මේවා කරන්නේ. විශේෂයෙන් මේ කරන්නේ ඉතාම සීමිත සමාගම් කීපයක් මේවා ලංකාවට ගෙන්නලා විවිධ වර්ගයේ ලේබල් අලවනවා. අපි හිතනවා අපි කන්නේ අර ලේබල් එකට වැඩිය මේක හොඳයි කියලා. හැබැයි බලනකොට එකම කන්ටේනර් එකේ ඇවිල්ලා ඒ වගේ ලේබල් කරන ද්‍රව්‍යයන්. විශේෂයෙන්ම මේ වගේ ස්ථිර බරක් තියෙන්න ඕන, ඒත් එකම තියෙන ජල ප්‍රමාණය තියෙන්න ඕන, මොනවද රසායනික ද්‍රව්‍ය දාලා තියෙන්නේ කියලා කාණ්ඩ විදියට පරීක්ෂා කරලා බලනවා. ඉතින් ඒ පාණ්ඩ විදියට පරීක්ෂා කරලා බලලා නුසුදුසු නම් ඒවා අපි නැවත වරක් වෙළඳපළෙන් ඉවත් කරනවා. ඒ වගේම මේකත් මේ වගේ දෙයක් සතුන්ට ගෙන හාල් තොගයක් වෙළඳපොළට යවන්න හදලා. මේක තමයි මම කිව්වේ අපිට විශාල අතිරික්ත හාල් ප්‍රමාණයක් ඉතුරු වුණ වෙලාවක අපි කරන්නේ මේ හාල් නැවත වරක් සුද්ධ කරලා වෙළඳපොළට යවනවා. ඒ නිසා අපි ඉතාම පරීක්ෂාකාරී වෙන්න ඕන මොනවද මේ වෙළඳපොළට අපි නිකුත් කරන දේවල් සහ වෙළඳපොළට නිකුත් නොකරන දේවල්. ඊළඟට නරකම දේවල් විදිහට තියන්න පුළුවන් පාවිච්චි කරපු තැන නැවත වරක් පාවිච්චි කරන එක. සමහර විට ප්‍රධාන හෝටල් වල එකවරක් පාවිච්චි කරපු තෙල් නැවත විකුණනවා අනිත් තැන් වල පාවිච්චි කිරීම සඳහා. මේක සෞඛ්‍යයට ඉතාම අහිතකර සහ විෂසහිත ක්‍රියාවලියක් බවට පත් වෙනවා මේක දිගින් දිගටම යාම තුලින්. ඉතින් ඒ නිසා මම හිතන්නේ වඩාත්ම වැදගත් වෙන්නේ පාරිභෝගික, ඒ කියන්නේ කිසියම් භාණ්ඩයක් පරිභෝජනය කරන එකේනා දැනගන්න ඕන මොකද්ද මම පරිභෝජනයට ගන්න භාණ්ඩේ. ඒත් එක්කම මේ පිළිබඳ දැනුවත් වීම ඇති කරන්න ඕන. ඒ සමගම වැදගත්ම දේ තමයි මේ පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා ගන්න ඕන පරිභෝජකයා මොනවද අපි පාවිච්චි කරන්න කියලා. නැත්තම් මේක සිද්ධ වෙන්නේ අර මම කිව්ව විදිහට ආයු කාලේ කෙටි නම් මීට අවුරුදු 50කට කලින් සාමාන්‍ය ආයු කාලේ අවුරුදු 45ක් 50ක්. ඉතින් වැඩි කාලයක් ජීවත් වෙන්න. දැන් ආයු කාලේ වැඩි වෙ සාමාන්‍ය කියන්නේ 50ක් ඊට වැඩියෙන් ඉන්නවා, 50ක් ඊට අඩු වෙනවා. ඒ නිසා වැඩියෙන් ඉන්න කෙනෙක් අවුරුදු 80ක් 90ක් සමහරට 100ක් ඉන්න පුළුවන්. දැන් මේ අයට ජීවිතයේ අවසාන කාලයේ ඇති වෙන ලෙඩ රෝග අපේ තියෙන නිදහස් සෞඛ්‍ය සේවයක් විශාල වශයෙන් අපිට සිද්ධ වෙනවා මේ අයගේ වැරදි පුරුදු සහ
පරිභෝජනයට ගන්න භාණ්ඩවල වැරදි ස්වභාවය නිසා අවසාන කාලයේදී ලෙඩ රෝග විවිධ වර්ගයන්ට මූණ දෙන්න. ඉතින් ඒ වගේ දෙයක් නැවැත්වීම තමයි අපේ මූලික දැනුවත් කිරීමේ අරමුණ වෙන්න ඕන. හොඳයි. මිනිස්සු හැටියට අපි රසට කන්ට ආසයි. රසට ආහාරක් ගන්නට කවුද අකමැති? ඒ වගේම මිනිස්සු හැටියට ලස්සනට ඉන්න ආසයි. ලස්සනට ඉන්න කැමති. ඒක මිනිස් ස්වභාවය. හැබැයි මේක දන්නෝ වෙළඳ මහත්තුරු වෙළඳ සමාගම් දන්නවා මිනිස්සු රහට කන්න කැමති කියලා. ඉතින් රහ කරන්ඩ වැඩි වැඩියෙන් රස කරන්ට රසකාරක අනුමත රසකාරක තියෙන්න පුළුවන්. වැඩි වැඩියෙන් රස කරන්ට විවිධ උපක්‍රම හොයනවා. ඉතින් මේ වෙළඳපළ තරගය තුළ වැඩියෙන් රහ දෙන එක තමයි වැඩි ඉල්ලුම තියෙන්නේ. ඉතින් රස කරන්ට රසය කියන මනුෂ්‍ය ස්වභාවය පාවිච්චි කරලා ඒක වෙළඳාමක් බවට පත් වෙනවා. ලස්සනට ඉන්න ආසයිනේ. ඉතින් ලස්සන කරන්ට හැම ලස්සන කරගන්නට මූණ ලස්සන කරගන්නට ගාන්ට නානා ප්‍රකාර ආලේපන බලන්න වෙළඳපළ ලංකාව විතර නෙවෙයි ඉත රටවල්වල කොයි තරම් ආලේපන. නමුත් මේ වායේ තියෙන ප්‍රමිතිය කුමක්ද? මනුෂ්‍ය ශරීරයට අහිතකර විෂ ද්‍රව්‍ය මේ ආලේපනවල, මේ ක්‍රීම් වර්ගවල නොඑක ආකාරයේ ආලේපන මේවායේ තියෙන්න බැරිද? මේ අනුමත දේවල්ද සිද්ධ වෙන්නේ? ප්‍රමිතිය කුමක්ද? මේ ගැන අපි කතා කරන්න ඕන. මේක වඩාත් සුදුසු කාලයක් හැටියට අප සලකන්නේ ජාතික විෂ නිවාරණ සතිය. මේ අදින් ආරම්භ වන්නේ ජාතික විෂ නිවාරණ සතිය. ඒක වගේ මීට පෙරත් අපි දොරමඩලාවේ මේව ගැන කතා කරලා තියෙනවා. වස විස සහ රස කියලා අපේ ආචාර්යතුමා අපේ සභාපතිතුමා පැහැදිලි කරද්දි මට හිතුනේ දැන් මේ වහ වහ නැගෙන්න ඕන රටක්නේ. මේ මාතෘකාවත් මා යොදාගත්තේ වහ වහ නැගෙමුද වහ කකා නැහෙමුද කියලා. වහ වහ නැගිටින්න ඕන රටක් වහ කකා නැහෙනවනම් වහ කකා නැහෙනවනම් මොකද්ද රටට තියෙන අනාගතය කියලා අපි අහන්න ඕනේ. අප බොන වතුර ටික පිළිබඳව, අප ගන්න ආහාර පිළිබඳව, අප ගන්න ඖෂධ පිළිබඳව, අප පාවිච්චි කරන ආලේපන ක්‍රීම් වර්ග පිළිබඳව තියෙන ප්‍රමිතිය කුමක්දයි අප ප්‍රශ්න කරන්න ඕනේ. ඒ සඳහා තමයි මේ සාකච්ඡාව විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක මහත්මයා. ඔහසන්ත මම හිතන්නේ දැන් ආලේපන පිළිබඳව කතාබහ කරනකොට දැන් ලංකාව ඇවිල්ලා මේ අධික හිරු රැස් වැටෙන සාමාන්‍ය හම අවපහැ ගන්නුණු මෙලනොසයිට කියන එහෙමත් නැත්නම් හමේ සුදුගති අඩු ජනතාවක් වෙසෙන කලාපයක තමයි අපි ජීවත් වෙන්නේ. ඉතින් මේ තත්ත්වය තුළ ලංකාවේ මේ වයිට්නින් ක්‍රීම්ස් එහෙමත් නැත්නම් මේ හම සුදු කරන ආලේපන වර්ගවලට හොඳ වෙළඳපළක් තිබෙනවා. ඉතින් අපේ සමීක්ෂණවල හැටියට ඇත්තටම අපි පහුගිය කාලේ හොයලා බලපු අපිට ලැබුණු තොරතුරු වල හැටියට කාන්තාවන් පමණක් නෙමෙයි බොහෝ විට පිරිමි පක්ෂයයත් මේ හම සුදු කරන ආලේපන වලට මිලදී ගැනීමට වැඩි නැඹුරුතාවයක් තිබෙනවා. මේකෙදි අපිට පැහැදිලිව පෙනී ගිය කාරණාවක් තමයි විශේෂයෙන්ම චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් පවා මේ දේ අපිට දැනුම් දීලා තිබුණා. මේ හම සුදු කරන සමහර ඇතැම් දේශීය ආලේපන වර්ග, ඒ වගේම විශේෂයෙන්ම දකුණු ආසියාතික කලාපෙන් විශේෂයෙන්ම චීනෙන් සහ ඉන්දියාවෙන් ලංකාවට ගෙනෙන ලබන ආලේපන වර්ග පාවිච්චි කරනකොට හම සුදු වෙනවා කියන කතාව. හම සුදු වෙන එක ඇත්ත. නමුත් ඊට පස්සේ ටික කාලයක් යනකොට මේ හමේ සහ මුහුණෙහි විශේෂයෙන්ම කුරුලෑ මතුවීම සහ හම රතු පැහැගැන්වීම, ඒ වගේම හමෙහි විවිධ ප්‍රදාහම තත්ත්වයන් ඉදිමීම්, රතුවීම්, පිලිස්සුණු ස්වභාවයන් නැතිවීම සහ රැලිවැටීම් වැනි තත්ත්වයන් පවා ඇති වෙන බවට අපිට තොරතුරු ලැබිලා තිබුණා. ඉතින් මේ පිළිබඳව තවදුරටත් හොයලා බලනකොට ඇත්තටම පෙනෙගේ කාරණාවක් තමයි මේ නිෂ්පාදන තුළ විශේෂයෙන්ම ස්ටීරොයිඩ කාණ්ඩේ බටහිර ඖෂධ වේදයේදී සහ බටහිර වෛද්‍ය විද්‍යාත්මක ප්‍රතිකාර ක්‍රමවලදී විශේෂයෙන්ම ප්‍රෙඩ්නිසලෝන් වැනි ඖෂධ ආයතන කාණ්ඩයක් තිබෙනවා ස්ටීරොයිඩ කාණ්ඩේ කියලා. ඉතින් මේ ඖෂධයන් පවා මේ ආලේපනවල මිශ්‍ර වී තිබෙන බවටත් අපිට තොරතුරු ලැබිලා තිබුණා. ඉතින් මේ ස්ටීරොයිඩ කාණ්ඩේ, මේ ප්‍රෙඩ්නිසලෝන් අන්තර්ගත මේ ස්ටීරොයිඩ කාණ්ඩේ ඖෂධවලට පුළුවන්කම තිබෙනවා හම සුදු කරවීම හැකියාව. මොකද ඒකේ අතුරු ආබාධයක් හැටියට තමයි බොහෝ මේදී සිද්ධ වෙන්නේ. ඉතින් මේ ආලේපන තමයි ඇත්තටම මෙරට වෙළඳපොළේ තිබිලා අපිට තොරතුරු ලැබුණු එක කාරණා බවට පත් වුණේ. ඒ වගේම වෛද්‍යතුමා දැන් මේ වහ ගැන කතා කරන සාකච්ඡාව කෙනෙකුට වහ වෙන්නත් ඉඩ තියෙනවා. මොකද අහගෙන ඉන්න එකත් වහ වෙන්න ඉඩ තියෙනවානේ. අප මේ අනුමත ආකාරයට ප්‍රමිතිය
ප්‍රමිතියක් සහිත විද්‍යානුකූලව නියම තාක්ෂණයට අනුව නිෂ්පාදනය කරන ඒ ද්‍රව්‍ය පාරිභෝගික ද්‍රව්‍ය ගැන අපට දොස් කියන්න අයිතියක් නැහැ. මේ විවෘත වෙළඳ ලෝකයේ තුල එවැනි නිෂ්පාදනයන්ට හැකියාව තියෙන ඒවට නිදහස තියෙනවා. නමුත් අප මේ කතා කරන්නේ නියමිත ප්‍රමිතියට නැති මනුෂ්‍ය සහිතයට ශරීරයට අහිතකරයයි හිතන්න පුළුවන් එහෙම ඔප්පු වෙලා තියෙන විෂ සහිත ද්‍රව්‍ය ගැනයි අප මේ කතා කරන්නේ. හින්දා කවුරුත් වරදවා හිතන්න එපා මේ අපිට බඩේ පහර ගන්න දොරමරළමින් සාකච්ඡාව කටෝල කියලා තමරුට අයිතර එහෙම දෙයක් නෙවෙයි. මේ මනුෂ්‍ය ශරීරයට අයිතර මේ අනාගත પરම්පර වහවහ නැගෙන්න ඕන රටක් වහකාලා නැහෙනවා නම් අයි ගැන කතා නොකර මොකටද මේ දොරමරළව ඉඳයි අපි මේ සාකච්ඡාව මේ විදිහට කරේ. ඔබතුමා කතා කරන අතරේ අපට රූප රාම කීපයක් තියෙනවා. ඒ ටිකත් බලන්න පුළුවන් නම් වටිනවා. ඒ අතරේ විශේෂඥ වෛද්‍යතුමාට කතා කරන්න පුළුවන්. ඒ ටික අපි ඉදිරිපත් කරමු. මේ අප දකින්නේ මං හිතන්නේ අපේ සභාපතිතුමාටත් අදාළයි මේ මිරිස් කුඩුයි කියලා කියනවා. මේ තද රතු පැහැයක් තියෙනවා මිරිස් කුඩුයි කියලා තමයි කියන්නේ. ඊළඟ එකත් බලන්න පුළුවන් නම් ඔව් හේදුහාම හොඳ තද පාටක් තියෙනවා ඉතින් හාල් හොදලා එන වතුර ටික. ඔව් විශේෂඥ වෛද්‍යතුමාට කතා කරන්න පුළුවන්. හොඳයි. ඔව් මහත්තයා අර මුලින්ම පෙන්නපු රූපරාමයේ තිබුණේ හසන්ත මේ මිරිස් කුඩු වලට එකතු කරන ලද වර්ණකයක් රතු පැහැති වර්ණක. දැන් ලංකාවේ තියෙන අනුමත වර්ණක සහ අනුමත නොවන වර්ණක. දැන් මේ වර්ණක වලින් ඇත්තටම දැන් කිසියම් ආහාර ද්‍රව්‍යක පැහැය වැඩි කරලා ඒ තුළ ආකර්ෂණය වැඩි කරලා වෙළඳපොළ සරු කර ගැනීම කරගන්න පුළුවන්. නමුත් දැන් මේකේ තියෙන දිගුකාලීන බලපෑම තමයි විවිධාකාරයෙන් විවිධ රෝග තත්ත්වයන් නැති වීමෙන් දිගුකාලීන බලපෑම් ඇතිවීම. ඉතින් මේක බොහොම භයානක තත්ත්වයක්. දැන් මේ මිරිස් කුඩු වලට විතරක් නෙමෙයි. දැන් අර කලින් පෙන්නපු අපි සහල් වලටත් විශේෂයෙන් සුදු සහල් රතු කරනවා. දැන් මොකද වෛද්‍යවරු හැටියට අපි කියනවා මේ කුරුට්ට සහිත දුඹුරු පැහැති හාල් කන්න කියලා. මොකද මේක හදවතට හොඳයි කියනවා. විවිධ ලෙඩ රෝග වළක්වා ගන්න පුළුවන් කියලා කියනවා. ඉතින් මේ දේවල් වලට හොඳ ඉල්ලුමක් තියෙනවා. ඒ කුරුට්ට වෙන්ට හේදෙන්නේ නේද? ඒක තමයි ඔය හේදෙල යන්නේ. ඔය විටමින් B12 නෙමෙයි ඔය හේදෙල යන්නේ. නමුත් කිසියම් වර්ණකයක් තමයි හේදෙල යන්නේ. නමුත් කිරිමැටි වගේ දේවල් ශරීරයට ඕන නම් මේක වරදක් නෑ. ඉතින් මෙවැනි දේ තමයි අතරම බොහෝ විට තිබෙන්නේ. ඒ වගේම තමයි විශේෂයෙන්ම කෝඩියල් වර්ගවල. දැන් විශේෂයෙන්ම දැන් කෝඩියල් වල පැහැය, පළතුරු කෝඩියල් වල පැහැය දැන් මේ රූපරාමයක් නැති වුණත් මම ඒකත් කියන්නට ඕනේ. විශේෂයෙන් තද කහ පාටක් ගන්නවා. දැන් මේක මේ ටාටරසීන් කියන වර්ණකයේ තමයි මේක ගොඩක් වෙලාවට අන්තර්ගත වෙන්නේ. දැන් මේක පාවිච්චියේදීත් පරිස්සම් වෙන්න ඕනේ. මොකද අනුමත ප්‍රමාණයට වඩා මේක කවුරු හරි කෙනෙක් යොදලා තිබෙනවා නම් ඒ තුළින් විශේෂයෙන්ම ඇදුම වැනි රෝග තත්ත්වෙන් උත්සන්න වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඔබ කෝඩියල් වර්ග පානය කරලා තිබෙනවා නම් එතැන් විටක ඔබට දැනෙනවා නම් පැයක විතර වගේ කාලයකට පස්සේ උගුරේ කැසීමක්, හැමෙහි රතු වීමක්, කැස්සක් වැනි දෙයක් ඒ අර ටාටරසීන් කියන කෙමිකල් එක එහෙමත් නැත්නම් රසායනිකයේ හින්දා. ඉතින් එවැනි තත්ත්වයන් තියෙන දරුවන්ට මෙවැනි දේ දීමේදී යම් යම් සීමාවන් අප විසින්ම පනවා ගැනීම වැදගත් වෙනවා. මොකද කිසියම් කෙනෙකුට ආසාත්මිකතාවයක් තිබෙනවා නම් මේ ද්‍රව්‍යයන් වලින් අපි මේ දේවල් කලින් හඳුනා ගන්නට ඕනේ. මේ දේවල් වලින් වැළකී සිටින්නට අවශ්‍ය වෙනවා. හොඳයි. ඇතම් වෙළඳ මහතුන් ඒ වෙළඳ සමාගම්වල ඇතම් සියලු දෙනා නෙමෙයි ඇතම් වෙළඳ සමාගම්වල සේවක මහතුන් මේ හිමිකරුවන් කලමනාකාරීත්වය අය තමන් සහ තමන්ගේ දරුවන්ට භාණ්ඩ පරිභෝජනය කරන්න දෙන්නේ නැති අවස්ථා තියෙනවා කියලා අපට දන්න. ඒගොල්ලෝ ඒව නැහැ. ඒගොල්ලෝ වෙනම වර්ගයක් පරිභෝජනය කරන අතර මහජනතාවට කවන මහජනතාවට පරිභෝජනය කරන්න සලස්සන මේ රටේ අහිංසක දරුවන්ට කන්ට සලස්සන සමාජයක අපි ඉන්නේ. සමහරු මා කියන්නේ හැම දිනම කියලා එහෙම අවස්ථා වාර්තා වෙලා තියෙන මේ රටේ අනාගත දරු පරම්පරාවේ සෞඛ්‍ය තමයි විනාශ වෙන්නේ. අද වකුගඩු රෝගය ගැන අප කතා කරනවා. ඒක බරපතල ප්‍රශ්නයක්. ඒකට බරපතල විසඳුම් ඕන වෙලා තියෙනවා. ඒකට ජාතික අවශ්‍යතාවයක් හැටියට පැන නැගිලා තියෙනවා. ඒ ප්‍රශ්නයේ පසුබිමෙත් තියෙන්නේ මේ වසවිස පිළිබඳ කතාවක් නේ. අපි දොරමඩලා විටින් විට මේ ගැන කතා කළා. පරිසරවේදී තිලක් කන්දක මහත්තයා. හසන්තනාත්තයා මේක ඇත්තටම දිග මාතෘකාවක්. දවසකින් දෙකකින් කතා කරන්න පුළුවන් එකක් නෙමෙයි. හරියට සංසාරේ වාගේ. සංසාරේ දුක ඒක සියල්ලම දන්න සංසාර දුකක්. ඒ සඳහා නිවන් දකින්න බොහෝ දේවල් කරනවා. හැබැයි කිසි කෙනෙකුට නිවන් දකින්න සැබෑ උමනාවක් තියෙනවද දන්නේ නැහැ. ඒ වගේ මේක සම්පූර්ණයම අපේ සියලුම ආහාර මම හිතන්නේ 90%කට වැඩි ප්‍රමාණයක්. බය නැතුව මම කියනවා වස එකතු කරපුවා. ඒ වස එකතු කරන්නේ දැන් අපි දකපු පින්තල වලට කලින්. අපි ඒ වස එකතු කරපු එළවලු, වස එකතු කරපු සහල් තමයි ඔය වෙළඳ පොළට එවන්නේ. ඒවට පස්සේ කරන දේ තමයි ඔය තියෙන්නේ. වී ඇටේ කුඹුරට දාලා
ඊට පස්සේ ඒක ලොකු ලොකු කරගෙන කරලේ ඇටේ කපන කඩනකම්ම අපි වශයෙන් එකතු කරනවා. අවසාන වශයෙන් මේ වී ඇටේ හදාගන්න එකතු කරන වස වලට අමතරව ඒට හානියක් කරන්න එන වල් ඒක මර්ධනය කරන්න කියලා ගහන්නෙත් වහ. ඊළඟට වී ඇටේ කණ්ඩෙන කෘමියක් ඉන්නවනම් එයා මරන්න ගන්නෙත් වහ. මේ සේරම වස ටික ආහාර වලට එකතු වෙන බව මම හිතන්නේ බත්කන් හුඟක් අය දන්නවද කියලා. ඒගොල්ලන්ට ඕනේ බඩ පිරෙන්න කණ්ඩ විතරයි. මෙහි පෝෂණයක් තියෙනවද නැත්නම් මෙහි අනේක විරුද්ධ පැත්තේ වස තියෙනවද කියලා දැනගන්න ඒගොල්ලන්ට උවමනාවක් නැහැ. එළවලුත් එහෙමයි. එළවලු හදාපු දවසේ ඉඳලා මාකට් එකට එනකන් අන්තිමට මාකට් එකට ගේන්න මේක ඇසුරුම් වලට යොදලා ඇසුරුම් වලටත් වහගහලා තමයි යවන්නේ. එහෙම නැත්නම් බාර ගන්න නැති මට්ටමකුත් තියෙනවා. පැහැදිලිවම තක්කාලි ගෙඩියේ පිටි පිටි පේන්න තියද්දි මිඳිලා ඒක හොඳ තක්කාලි ගෙඩියක් හැටියට අරගෙන මිසුත් ඉන්නවා. ලස්සනට පාටට තියෙන එළවලු අපේ උනත් හිත යන්නේ මුලින්ම අත යන්නේ හිත යන්නේ ලස්සනට පාටට මලක් වගේ තියෙන ඒ එළවලු ටිකටනේ අපේ ඇහැ යන්නේ. එක පණුවෙක්වත් තියෙන්නත් බෑ, එක තැනකවත් නැම්මක් වකුටු වීමක් තියෙන්න බෑ. ඒ වගේ දේවල් අපේ මිනිසුන්ගේ ලස්සනට ඇදිලා යනවා. ඒ ලස්සන අර ඔබතුමා කිව්වා ලස්සනට මිනිස්සු කැමති කියලා. ඒ වගේ දැන් මේ ලස්සන පස්සේම එළවලු තෝරන අයත් ඉන්නවා. සමහර වෙලාවට අපි දකිනවා ඔය අර කතාවම තියෙනවා ඔය එළවලු වගා කරන ගොවියෝ හොඳටම දන්නවා වහ කියලා. හැබැයි තමන් කණ්ඩ මේක පාවිච්චි කරන්නේ නැහැ. ඔවුන්ට කෑම සඳහා වෙන ටිකක් වගා කරන බවත් අපි දන්නවා. ඉතින් මෙහෙම කුරිරු සමාජයක අපි ඉස්සර හිතා හිටියේ ගොවියෝ කියන්නේ මිනිස්සු ජීවත් කරන කණ්ඩායමක් කියලා. දැන් බලනකොට ගොවියෝ කියන්නේ මිනිස්සු ජීවත් කරන කණ්ඩායමක්ද නැත්නම් මිනිස්සු මරණ කණ්ඩායමක්ද කියලා අපිට හිතාගන්න සිද්ධ වෙලා තියෙනවා. වකුගඩි රෝගීන් දවසකට 4 දෙනෙකුට වැඩිය මැරෙනවා. මේ සීමාව 14 දක්වා යනකම් ගිහින් තියෙනවා. වකුගඩු රෝගීන් මම හිතන්නේ උතුරුමැද පළාතේ මම පැහැදිලිවම දන්න දෙයක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියපුවාම 2000 ඉක්මලා ඉන්නවා වකුගඩු සහන සානාධාර ගන්න. මේ සේරම දන්නේ මේක තමන් විසින්ම කරගත්ත දෙයක් කියලා. එහෙනම් තවත් අමුතුවෙන්ම කියන්න දෙයක් නැහැ. මම පුංචි කාලේ මගේ මැතිවරණ කොටහසේ යටියන්තොට ඔකේ ඉස්පිරිතාල තිබුණේ එකයි, තැලිගම ඉස්පිරිතාලේ. අද හන්දියක් ගන්දියක් ගන්න ඩිස්පෙන්සරි. මේවා මේ ඒකෙන් තේරෙන අපේ සෞඛ්‍ය කොච්චර දුරට දියුණු වෙලා තියෙනවද කියලා. ඒ ඉස්පිරිතාල වල තට්ටු තව ටික කාලයක් තියෙන අභ්‍යවකාශයට ගෑවෙන්නේ ඒ මට්ටමට උඩට ඉස්සෙනවා. ඒ මට්ටම මේකෙන් තේරෙන අපේ සෞඛ්‍ය කොච්චර දියුණු වෙලා තියෙනවද කියලා. මේ සේරම කරන්නේ මේ වස විස කියන එක කිසි කෙනෙකුට තේරෙන්නේ නැහැ. ගොවියෝ කියන වස කියලා, පාරිභෝගිකයක් තියෙන වස කියලා, වෙළෙන්දක් තියෙන වස කියලා. මේ සඳහා මේ නීති තීති සකස් කරන කට්ටිය, ක්‍රියාත්මක කරන කට්ටිය, නිලධාරීන් සහ දේශපාලඥයන් සේරම කියන වහ කියලා. කිසි කෙනෙකුට මේ වහවලින් නිදහසේ නුවමනක් නැහැ. ඒකයි මම කියන්නේ. සංසාර දුක බව දන්නවා, දුකයි කියලා කියනවා. නමුත් කිසි කෙනෙකුට නිවන් දකින්න උවමනාවක් නැහැ. ඒ නිසා මේකෙන් ගැලවෙන්න හදට කිසිම කෙනෙක් නැහැ. ගැලවෙන්න ඉතාම සරලයි. මේක ගැලවෙන්න එච්චර ලොකුවට දඟලන්න ඕනේ නැහැ. පුංචි පුංචි පියවරවල් කීපයක් විතරයි ගන්න තියෙන්නේ. ඒ ටික ගන්න හිතන්නේවත් නැහැ. හිතන්න බයයි. හිතන්න බයද? නිවන් දකින්නවා කිව්වොත් හෙට කවුරු බුදුහාමුදුරුවෝ නැවත පහ වැඩම කරලා කවුරු හරි නිවන් දකින්නලා ඇතුනොත් පුළුවන් නිවන් දකින්න සූදානම් කරනවා මිනිස්සු දුවනවා. ඇයි? Tamanට වැඩ ගොඩාක් තියෙනවා කරන් නිවන් දකින්න කලියේ. ඒ වගේ සිද්ධ වෙලා තියෙන මේක මම හොඳටම දන්නවා. මම ගොවි කණ්ඩායම එකලා ඉන්නේ. උත්සාහ ගන්නවා උන්ට පැහැදිලි කරන්න. මම දැන් 365 දවසම වාගේ මම ඔවුන්ට උපදෙස් දෙනවා, ඔවුන් දැනුවත් කරනවා. ආපහු හැරලා බලපුවාම බොහොම අතලොස්සක් තමයි ඉන්නේ මේක තේරුම් ගත්ත කට්ටිය. ඒගොල්ලොත් තේරුම් ගත්ත කට්ටියත් ඒ තේරුම් ගැනීම තමන්ගේ වාසියට අරව ගන්නවා. ඒ කියන්නේ තමන්ගේ පවුලේ අය වසකෑමෙන් බේරා ගැනීම සඳහා උත්සාහයක් ගන්නවා. එහෙම නැත්නම් ඒගොල්ලන් ඒකෙන් අනිත් සමස්ත ජනතාවම ගලව ගන්නවා කියන හැඟීමට එන්නේ නැහැ. එක දෙයක් මම කියන්නම්. ලංකාවේ දේශීය බීජ, ඒ හැදිලා තියෙන දේශීය බීජ කියන්නේ ඒවා ස්වයං ජාත බීජ. කවුරු හදාපු මේ අවජාත බීජ නෙවෙයි. රසායනගත තුල හදපු බීජ නෙවෙයි. ඒ ස්වයං ජාත බීජ ඒ ප්‍රදේශයේ තියෙන කෘමීන්ට රොත්තු දෙන්න, එහෙ තියෙන වල්ලෙක් රොත්තු දෙන්න, එහෙම සකස් වෙලා ආපු ඒවා. ඒවා මිනිස්සු දන්නවා. නමුත් මිනිස්සු ඒක පැත්තකින් තියලා ඔවුන් ගන්නේ විදේශීය රටවල් වලින් හදාපු දෙයක්. දැන් උදාහරණයක් ගත්තොත් මේ බඩේනුගු කරල. මං හිතන්නේ ලංකාවේ දකින්න ඇති කියලා. ඔව් සමීප රූපයක් දකින්න පුළුවන් වටිනවා. මේක ඇත්තට මං ගේන්නේ දමානේ. මම දමානේ වැඩි නායකයෙක් හම්බෙන්න යනකොට ඔහු මේක වනලා වේලෙන්ද
මේ විතරක් නෙමෙයි, මේක ඇතුළේ තියෙනවා තව මෙතන මේ තවත් තිබුණා, මේ මේ තවත් එක මීට අමතරව තව ලස්සන ඒවා දෙකක් තිබුණා. ඒක දැන් මං ගාව නැහැ. තන්නි කරම සුදු පාට එක, කහ පාටම සුදු පාට එක, ඊට අමතරව නිවිති යටේ වාගේ එක. මොනවද කියලා අපෝ නිවිති යටේ වාගේ එකට ඒගොල්ලෝ කියන්නේ නිවිති. මේක රතු කහට, මේක කහට, මේවා එක වැරද්දක් කරලා තියෙනවා මේ ලංකාවට. මේ මේක නැති වෙන්න මේගොල්ලෝ වැරද්දක් කරන්න බෑ නැති වෙන්න. ඒ වැරද්ද තමයි මේගොල්ලෝ පොර ඉල්ලන්නේ. මේගොල්ලොත් පොහොර ඉල්ලන ජාතියක් නම්, කෘමිනාශක ඉල්ලන ජාතියක් නම් මොවුන් ඉතාම ලස්සනට ව්‍යාප්ත වෙනවා ලංකාවේ. ඒ වැරද්ද තමයි මේගොල්ලෝ ඉල්ලන්නේ. ඉබේ හැදෙලා ඉබේ කාටවත් මේ කරදරයක් නොකර වශය එකතු කරන්න මේක හැදෙන්න පුළුවන්. ඒක වැරද්දක්. ඒ වැරද්දක් හින්දා තමයි උන් ප්‍රතිසේප කරලා වෙලා තියෙන්නේ මේ ගොයිබිම් වලින්. ඉතින් අපිට කරන්න තියෙන මෙන්න මේ ටික නැවත වේදන එක. මේ ටික නැවත මේ ඇට එකතු කරලා මිනිසුන්ට බෙදුවත් එහෙම අපිට මේකට කුරේට දාන්න ඕනේ නැහැ. මම මේ නම් කියන්න කැමති නැහැ. මිනිස්සු කියන්නේ එහෙමනේ. ඒ ඉඳක් දාන්න එපා, රසායනිකයක් දානවාමයි. ඒ කියන්නේ මල පිපෙනකොටම බඩේරුගේකේ අර කොලේ ඇඩ් කරලා දානවා මේකට රසායනිකය. උන් අදහස් කරන්නේ ඒකෙන් මේකේ එතකොට කෘමීන්ගෙන් බේරෙනවා. මේ ඉල්ලන්නේ නැහැ එහෙම දෙයක්. ඒක දැම්මත් නැත කරලා එනවා. ඕක වෙන්නේ නමුත් ඒක දානවා. ඒ මට්ටමට අපිට බීතිකාවක් ඇති කරලා මේ මේවා අපෙන් පන්නලා. ඒ විතරක් නෙමෙයි. දැන් මේ හාල් පැකට් එකක් සාමාන්‍ය මිනිහෙකුට ලංකාවේ කන්න බෑ. මොකද මේක කිලෝ එකක් රුපියල් 220ක් විතර වෙනවා. එහෙම වෙන්න බෑ මේක. මොකද මේකට පෝර ඕනේ නැහැ. මේකට කෘමිනාශක ඕනේ නැහැ. මේකට වල්නාශක ඕනේ නැහැ. හේතුව මේ ගොයංගහ උසයි. එහෙනම් කුඹුරේ මේක උසට හැදෙනකොට වල් වලට උඩට එන්න බෑ. එන්න තුනස්ස, ගිරාපලා, කුඩමැට්ට මේ ගොයමට යට. එහෙනම් මේ ගොයංගහ උස ගොයංගහ පෙරලෙන එක නවත්තන්නේ ඒ වල් ගස්මයි. එහෙනම් ගොයංගහට තනකොළ ගහ හැරමිටියක්. එහෙමයි පරණ මිනිස්සු කිව්වේ. එහෙනම් මේක වල් වලට ප්‍රශ්නයක් නෑ මේක. ඊට පස්සේ වල් වල තමයි ඉන්නේ මකුළුවෝ. මකුළුවෝ ඉන්නකොට කොලාකුළන් දලඹුවා, එතකොට කී දෑවා, ඒ කෙනෙක්වත් එන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ ඉන්න ඉව දැනෙච්ච ගම. දැන් මීයා එන්නේ නැහැ, පුරුෂෙක් ඉන්නවා දැනගත්තොත්. ඒ වගේ මකුළුවෝ ඉන්න දැනගත්තාම මයිටි එන්නේ නැහැ. එහෙනම් ඒකට කෘමිනාශක ගහන්න ඕනෙත් නැහැ. ඊට පස්සේ මෙයාට පොර දාන්න බෑ. පොර දැම්මොත් මේ ගහ වැටෙනවා. ඉතින් වැරද්ද ඒක. මේක ගොවිබිමෙන් තල්ලු වෙන්න හේතුව මෙයා පොර ඉල්ලන්නෙත් නැහැ. මෙයා කෘමිනාශක ඉල්ලන්නෙත් නැහැ. මෙයා වල්නාශක ඉල්ලන්නෙත් නැහැ. මේ කුඹුර පීදෙනකොට, සුවඳල් කුඹුරක් පීදෙනකොට බොහෝ ඈතින්ද අපිට සුවඳල් කුඹුර හොයාගත්තා. ඒකයි මේක සුවඳයි. සුවඳ හැල්. සුවඳ හැල්. හරියට පුවක්මල් පිපෙනකොට එන සුවඳ එන්නේ. මේක බත් ඇලිය උයනකොටත් සුවඳයි. එතකොට අනිත් එක ගුණයි. ගුණ වශයෙන් ගත්තොත් මේක ඉතාමත්ම මේ ඔය සීනි තියෙන අයට අවශ්‍ය හාලක්. ඉතින් එහෙ ඒවා නැවත බෙදන්න විතර අපිට කරන්න තියෙන්නේ. එතකොට පෝර සහනාධාර නවත්තන්න පුළුවන්. බයයි පෝර සහනාධාර නැවතුනොත්. සහනාධාර කෝනමයි ගොවින්ට. නැත්නම් නින්දයක් නැහැ. නිකන් හරි අර ඇඳ යට්ට ගිහින් දාගන්න හරි පෝර සහනාධාර හරි යන්නේ. මෙන්න මේකයි මේගොල්ලෝ කරලා තියෙන වැරද්ද. ඉතින් මේ වැරද්ද අපි නිවැරදි කරන්න නම් මිනිස්සු දැනුවත් කරන්නම වෙනවා. දැනුවත් කරලාත් ඒක කරන්නේ නැත්නම් දැනුවත් කරපුවා වෙන්නේ මේක වගා කරලා වී කිලෝ එක විකුණන්නේ රුපියල් 80ට. දැන් මේක අර වී කිලෝ එක රුපියල් 30කට 40කට විකුණ ගන්න බැරුව මිනිස්සු පොලිමේ දුක් විඳිනවා. ඔවුන්ට වෙලාව නැති හින්දා, ඒ කියන්නේ වෙලාව වැඩිම කිර කියලා ගන්න බැ මේක ගෙදරට ඇවිදින් අර යනවා. එහෙව් එක රුපියල් 80ට විකුණන්නේ. ඉතින් ගොවියත් වැරද්දක් කරන්නේ. මේක රුපියල් 50ටවත් දෙනවා නම් මං හිතනවා මේක සාමාන්‍ය මිනිහෙකුට රුපියල් 100කට කන්න පුළුවන්. එහෙනම් අපි කතා කරමු. වසෝනෙත් නෑ, විසෝනෙත් නෑ, ඉස්පිරිතාල හදන්න ඕනෙත් නෑ. පුංචි පියවරවල් කීපයක් අපි ගන්න මං හිතන හැටියට රට අවදි වෙලා තියෙනවා. හොඳයි. එකවර සියල්ල කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නට වඩා පියවරෙන් පියවර අපට එතනට වස විසෙන් තොර රටක් කරා ගමන් කරන්න පුළුවන් නම් වටිනවා. මොකද අපි මේ පිළිතුරු හොයන්නේ අත්තමුත්ත කාලේ ප්‍රශ්නවලට. මේ අද ඊයේ ප්‍රශ්න නෙමෙයිනේ. මේවා ප්‍රශ්නවල ඉතිහාසය ගත්තොත් එහෙනම් සමහරට අධිරාජ්‍යවාදීන් අපේ රටවල් අල්ලගෙන යටත් කරගෙන හිටපු කාලේ දක්වා යන්ට සිද්ධ වෙයි. මේ බස විස, කෘමිනාශක මේවා යොදන්ට පටන් ගත්තේ ජනගහනය වැඩිවීමත් එක්ක. අස්වැන්න වැඩි කරගන්න ඕන වුණා. ඊට පස්සේ ඒවට පෝර දාන්න වුණා, තෙල් ඕන වුණා. ඊට පස්සේ මේ රටාවට මිනිස්සු අපි ගොවියෝ කුරිරුයි කිව්වට ඔහ හිතාමතා නෙමෙයි. රටාව තුළ මේ තර්කකාරීත්වය තුළ එතනට අහුවෙලා අද ගැලවෙන්න බැරි තැනකින්. හැබැයි පියවරෙන් පියවර එතෙන්ට යන. එහෙම පියවරවල් දැන් තද බල කෘෂි රසායන සීමා කරන, නවත්තන, තහනම් කරන නියෝග පහුගිය කාලේ පැන වුණාප දැක්ක. දැන් ඇස්බැස්ටෝස් වහලට දාන ඇස්බැස්ටෝස් නවත්තන්ට තීන්දුව අරගෙන තියෙනවා. ඒවා එක්තරා විදිහක පියවරෙන් පියවර
මේ ගමන් කරන ගමනක් හැටියට අප දකින්න තව කරන්න බොහෝ දේවල් තියෙනවා. මේ සාංශාරික ප්‍රශ්න කොටකට තමයි මේ පිළිතුරු හොයන්ට සිද්ධ වෙලා තියෙන්නේ. හොඳයි, දැන් අප ගන්නා කෑම බීම විශේෂයෙන් ආහාරත් එක්කන මිනිස්සු ජීවත් වෙන ආහාර නැතුවනේ තමන් ගන්න ආහාරය විස සහිතද, තමන් පානය කරන දේ විස සහිතද, අපිත් එක්ක කොයිතරම් විස තියෙනවද, මේ දැනුම මහජා ජනතාව හැටියට අප තුල තියෙනවද, පාරම්පරිකව ලැබිච්ච දැනුම් සම්භාරයක් තියෙනවා. නමුත් අද මේ අලුත් පරිභෝජන රටාවත් එක්ක එන අලුත් නිෂ්පාදනත් එක්ක තියෙන විෂ තත්ත්වයන් සාමාන්‍ය මහජනතාව දන්නවද? ඒ දැනුම මාධ්‍ය හැටියට අපිට ටික ටික හරි දෙන්න පුළුවන් නම් වටිනවා. ඒ සඳහා තමයි ඔබතුමියට ආරාධනා කළේ, ඔබතුමියට ඇති එකතු කිරීමක්. ඔව්, ඇත්තටම ගොඩක් අපි ගන්න ආහාරවල තියෙන විෂද්‍රව්‍ය ගත්තහම ආහාර අපි ගන්න දන්නව ඉස්සර ඉඳන්ම දැන් ওই මයියොක්ක වගේ, කියන්නේ ශාකවල තියෙනවා විෂද්‍රව්‍ය. ඒ වගේම සත්තුන්ගේ විෂද්‍රව්‍ය තියෙනවා. එතකොට මයියොක්ක කනකොට අපි තම්බන්නේ හට්ටිය ඇරලා මයියොක්ක තම්බන්නේ ඒකේ තියෙන විෂද්‍රව්‍ය ඉවත් වෙන්න. එතකොට ඒ ස්වාභාවිකව තියෙන විෂ. ඊට අමතරව අපි දන්නව විවිධ හේතුන් නිසා පිටිතින් විෂද්‍රව්‍ය එකතු වෙනවා ආහාරවලට. ඒ විෂ පිටිතින් විෂද්‍රව්‍ය එකතු වෙන එකක් තමයි දැන් මේ කතා කරපු එක දෙයක් තමයි මේ අපි පාවිච්චි කරන පලිබෝධනාශක. يعني පලිබෝධනාශක අවශේෂ විදිහට ආහාරවල විෂද්‍රව්‍ය එකතු වෙන්න පුළුවන්. ඊට අමතරව අපි සමහරලාට සත්තුන්ට සත්තුන්ගේ වර්ධනය වැඩි කරන්න ඒ වගේ දේවල් වලට මේ බෙහෙත් ಜಾති පාවිච්චි කරනවා. ඒ බෙහෙත් වල හෝමෝන වල විෂද්‍රව්‍ය ආහාරවල ඉතුරු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපි ආහාර නිෂ්පාදනය, ඒ කියන්නේ කර්මාන්ත ශාලාව කර්මාන්තයක් විදිහට ආහාර කර්මාන්තයක් විදිහට කරගෙන යනකොට විවිධ ද්‍රව්‍ය පරිරක්ෂක ද්‍රව්‍ය එහෙම නැත්නම් මුසුකාරක ආහාර මුසුකාරක වගේ දේවල් අපිට පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. එතකොට ඒවා හරියාකාරව හරි ප්‍රමිතියට හරි මාත්‍රාව භාවිතා කරේ නැති වුණහම එතෙන්දිත් අපිට ගොඩක් වෙලාවට විෂද්‍රව්‍ය ආහාරයේ ඉතුරු වෙන්න පුළුවන්. ඒ වගේ විවිධ මාර්ග තියෙනවා ශරීරයේ ආහාරවල විෂද්‍රව්‍ය ඉතුරු වෙන්න පුළුවන්. දැන් මම එක එකක් වෙන වෙනම කිව්වොත් එහෙම ඉස්සලම කිව්වේ ශාක විස ස්වාභාවිකව තියෙන්න පුළුවන් විස කියලා. ඒවත් අපි විවිධ ක්‍රම මගින් ඒව අයින් කරලා ආහාරය පිළියෙල කරගන්න දැනගන්න ඕනේ. ඒක ගොඩක් වෙලාවට පැරණන්ගෙන්ම අපිට ඇවිල්ලා තුන මයියොක්ක මම ප්‍රධාන උදාහරණයේ විදිහට ගත්තේ. මයියොක්ක වල ඇත්තටම තියෙන සයනෝජෙනික් ග්ලූකසයිඩ් කියන විෂද්‍රව්‍ය. එතකොට ඒක ඇතර ලිනමරින් කියලා තියෙන්නේ. ලිනමරින් වලට ලිනමරේස් කියන එන්සයිම ඕනේ. එතකොට තමයි හයිඩ්‍රජන් සයනයිඩ් කියන විෂද්‍රව්‍ය හැදෙන්නේ. නමුත් සාමාන්‍ය තත්වයටදී මේ දෙක සෛල තුල වෙන වෙනම පිහිටලා තියෙන්නේ. නමුත් මයියොක්ක අපි ආසනු නෙලද්දි එහෙම නැත්නම් ඒක කපද්දි ඒ දෙක අතර මිශ්‍ර වීමක් සිද්ධ වෙනවා. එතෙන්දි වෙන්නේ මොකද්ද? අර හයිඩ්‍රජන් සයනයිඩ් පිටවීම. ඉතින් අපිට අපි දැනගන්න ඕන අපි මයියොක්ක කර්මාන්තයක් විදිහට අපි කියමු මයියොක්ක පෙති වගේ වෙළඳ පොලේ තියෙන ඒ වගේ කර්මාන්තයක් විදිහට කරනොත් එහෙම නැත්නම් පිටි නිෂ්පාදනය කරනොත් අනිවාර්යයෙන්ම කර්මාන්ත කරුව දැනගන්න ඕන කොහොමද මේ විස ඉවත් කරලා ඒ කර්මාන්තය සිද්ධ කරන්නේ කියලා. දැන් හයිඩ්‍රජන් සයනයිඩ් ගැන ලිනමරින් ගැන අපේ ගැමියෝ දැනගෙන ඉන්නේ නැහැ. අපි අත්තල හැබැයි මේක කුමක් හෝ ක්‍රමයකින් මේක විස නැති කරගෙන පරිභෝජනය කරන විදිය දැනගෙන ඉන්නේ. මුතු මිත්තන්ගෙන් තමයි අපිට ආවේ මෙහෙම මයියොක්ක තම්බනකොට හට්ටි ඇරලා තම්බන්න කියලා. ඉතින් ඒ වගේ තමයි දැන් ඒ සාමාන්‍ය ශාකවල ඇත්තටම තියෙන විෂද්‍රව්‍ය. එහෙම නැත්නම් මූදු සත්තු ගත්තොත් බෙල්ලන්ගේ විෂ තියෙනවා. හතු වර්ග තියෙන විෂ. ඒවා අපි ගොඩක් වෙලාවට අර පැරණි අයගෙන්ම තමයි දැනගෙන තියෙන්නේ මෙන්න මේ මාළු කන්න එපා මේවයි විෂ. එහෙම නැත්නම් මේ හතු වර්ග කන්න එපා මේවයි විෂ තියෙනවා කියලා ස්වාභාවික තියෙන විෂ. ඊට අමතරව අපි අර පිටතින් එකතු කරන දේවල් නිසා ඇතිවන විස ගැන තමයි ඇත්තටම අපිට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. මොකද අරවා අපි ඇත්තටම පරම්පරාවෙන්ම ඇවිල්ලා දන්න ඔයම් කිසි දැනුමක් තියෙනවා මෙන්න මේ දේවල් කන්න හොඳ නැහැ කියන එක. නමුත් අපි අර වස විස, ඒ කියන්නේ පලිබෝධනාශක භාවිතය නිසා ඉතුරු වෙන විස ඉතාමත් භයානකයි. ගොඩක් වෙලාවට ආහාර විසවීම ගැනම පොඩ්ඩක් කතා කරොත් වටිනවා. ඒවජුලිගි මහත්මිය, දැන් අපි දන්නවා සමහර ඔය සාද ලොකු මගුල් ගෙවල් එහෙම නැත්නම් හෝටල් වල පැවැත්වෙන මංගල උත්සව මේවා ඉතින් 300 400 500 කෑම කනවනේ. සමහරට 400ක් විතර රෝහලට අරගෙන මේ ආහාර විසවීම නිසා එකවර හදිසියේ මේ හිතන්නේ නැති විදිහට ආහාර විසවීම ගැන වර්තන මරණ පවා වාර්තා කුඩා දරුවෝ මේ කියලා. එහෙම දේවල් වෙන්නේ කොහොමද? ඇත්තටම එතන ගොඩක් වෙලාවට බැක්ටීරියා ක්‍රියාකාරීත්වය නිසා තමයි එහෙම සිද්ධ වෙන්නේ. අපි සාමාන්‍යයෙන් ආහාර පිළියෙල කරනකොට ඉතාමත් සෞඛ්‍ය ආරක්ෂිතව ආහාර
පිළියෙල කිරීම සිද්ධ කරන්න ඕන. එහෙම සෞඛ්‍ය ආරක්ෂිතව පිළියෙල කරේ නැත්නම් සාමාන්‍යයෙන් අපි දැන් මේ අවට පරිසරය ගත්තොත් මේ පරිසරයේ වුණත් බැක්ටීරියා ගොඩක් ඉන්නවා. ඒකට හරි හිතකර පරිසර තත්ත්ව ආවම තමයි බැක්ටීරියා වර්ධනය වෙන්න පටන් ගන්න. ඒක දැන් මේ ආහාරවල ඉන්න මාරාන්තික විෂ හදන්න පුළුවන් බැක්ටීරියා තියෙන පුළුවන්. අපි ඒව ඉතාමත් පිරිසුදු කරලා, ඒ කියන්නේ ජලය වුණත් පිරිසුදු ජලය පාවිච්චි කළේ, භාජන පිරිසුදු කළේ, හැම දෙයක්ම පිරිසුදු තත්ත්වයේ තිබ්බේ නැත්නම් ඒ වගේම තමයි ආහාර මේ පිළියෙල කිරීමේදී යම්කිසි උෂ්ණත්වය තියෙනවා. ඒ උෂ්ණත්ව වලට භාජනය වුණේ නැත්නම් අනිවාර්යයෙන්ම අර බැක්ටීරියා වලට වර්ධනය වෙන හොඳ තත්ත්වයක් උදා වෙනවා. හිතකර තත්ත්වයක් උදා වෙනවා. අපි උදාහරණයක් විදිහට ගත්තොත් ඔය ටින් කරපු කෑම ජාති විශේෂයෙන් ටින් මාළු වගේ දේවල් වල ක්ලොස්ට්‍රීඩියම් බොටිනම් කියන බැක්ටීරියා වකින එක මාරාන්තිකයි. ඉතින් දැන් ඒ වගේ එකකින් අර ආහාරයට එකතුනා නම් ඒ බැක්ටීරියාව ඒ ආහාරයේ හරියාකාරව එහෙම නැත්නම් සමහර අමුවෙන් කන සලාදයක් වෙන්න පුළුවන්. ඒකට අර වගේ ටින් කෑමක් මේ මිශ්‍ර වුණොත් ඒ බැක්ටීරියාවට හොඳට වර්ධනය වෙන අවස්ථාව ලැබෙනවා. එතෙන්දි වෙන්නේ මොකද අර විෂ නිපද වෙලා එතකොට අර ඒක ආහාරයට ගත්ත හැමෝන්ටම ඒ විෂ නිසා මේ විෂ ශරීරගත වීම නිසා අනිවාර්යයෙන්ම ওই වගේ රෝගී තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. සමහර විට මරණය දක්වා ඒක වෙන්න පුළුවන්. ඉතා ඉහළ මට්ටමේ ප්‍රමිතියට ආහාර සකස් කරන කීර්තිමත් ආයතනවල පවා ආහාර වේලවල ලොහුම දේවල් වෙලා තියෙනවා, වාර්තා වෙලා තියෙනවා. ඔව් අනිවාර්යයෙන් මෙහෙම වෙන්න පුළුවන්. මොකද ඒ හින්දා තමයි ඇත්තටම ආහාර වල ප්‍රමිතිය ගැන ඉතාමත් වැදගත්. ඒ කියන්නේ ආහාර පිළියෙල කිරීමේදී ඒ අමුද්‍රව්‍ය විතරක් නෙමෙයි පිළියෙල කරන පරිසරය පවා සෞඛ්‍ය ආරක්ෂිත තත්ත්වයේ තියෙනවා. දැන් රජයේ නිකුත් කරපු ගැසට් නිවේදනය, ඒ කියන්නේ රජයේ රෙගුලාසියක් තියෙනවා ආහාර නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් මොන අයුරින්ද තියෙන්න ඕන. ඒක කර්මාන්ත ශාලාවක් විතරක් නෙමෙයි හෝටලයක් ගත්තත්, ඒ වගේම ලොකු හෝටලයක් ගත්තත් ඒ හැම එකටම පොදුයි කොයි විදිහටද කර්මා ඒ ශාලාව තියෙන්න ඕන කියන එකට යම්කිසි නීති රෙගුලාසි තියෙනවා. ඒ කියන්නේ පිරිසුදුකම, එතකොට ඒ වගේ ජනෙල් කොහොමද තියෙනවද, දූවිලි නැති වෙන්න ඕන, ඒ වගේ හැම දෙයක් ගැනම ඒ නීති රෙගුලාසි වල තියෙනවා. ඒතර අපි ඇත්තටම ඒව ගැන සැලකිලිමත් නොවුනොත් වෙන්නේ මොකද්ද, අපේ ආහාරයට අර චුද්ධ ජීවීන් ඇතුළු වීමට තියෙන අවධානම ගොඩක් වැඩි වෙනවා. ඒකෙන්ද ඒක ලොකු හෝටලයක්ද පොඩි හෝටලයක්ද කියලා නැහැ, අපිරිසුදු වුණොත් ඒ කියන්නේ සේවකයාගේ පිරිසුදු බව අනිත් ඒකත් ගොඩාක් වැදගත් වෙනවා. ඒ කියන්නේ අපි කොච්චර ආහාර අමුද්‍රව්‍ය පිරිසුදු කරලා ගත්තත් සමහර විට අපිරිසුදු සේවක හදන සේවකයා අපිරිසුදු වුණොත් එම ඒ ආහාරයට බැක්ටීරියා ඇතුළු වෙන්න පුළුවන් හැකියාව වැඩි. මේට පෙර දොර මඩලා වැඩසටහනක ඔය මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතුරු විමත් සහභාගී වුණා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙනම ආහාර පිළිබඳ වෙනම අංශයක් තියෙනවා. ඒ සහභාගී වෙලා අපි සාකච්ඡාවක් කළා. ඒකේ රූපරාම පේන හරිය ලස්සනට පිරිසුදුවට ආහාර පිළියෙල කරන හැටි කොළඹ එහෙම සමහර හෝටල්වල ඉතින් හරිය ලස්සනයි, බලා ඉන්න බෑ. ඒකේ තියෙන පිරිසුදුකම සමහර ඒවා හැම එකම නෙමේ. ඉතින් ඒකේ ප්‍රමිතිය ගැන ඉතින් ආයේ මුකුත් කතා කරන්න දෙන්නේ හොඳටම තියෙනවා. ඒ කියන්නේ වැසිකිලි හැම මේ ඉතාලම ළඟ ඒ තමයි ඒ ආහාර සමහර දේවල් හොදන්නෙත් අර වැසිකිලියේ තියෙන වතුර කරාමෙන් තමයි ඒ ඔක්කොම ඒව කරන්නේ. ඒකේ බිම දාලා මේක කළා. සමහර ඔරෙන් මේ නොදන්නවා අරගෙන තියෙන රූපරාමෝ මේ කන්ට දෙන්නේ කාටද? මේ කාට? මේ රටේ මහජනතාවට, මේ රටේ පාරිභෝගික ජනතාවට, මේ රටේ දරුවන්ට. ඒක ගැන අපි කතා කරන්නේ නැත්නම් මේ දොරමඩලාව මොකටද? අන්න ඒ හින්දා තමයි අපි මේ මාතෘකාව තෝරගත්තේ. ඔව්. ඔව්. එතකොට දැන් එතනදිත් කිව්වේ ඇත්තටම මේ ආහාරවලට කොහොමද විසුද්ධ ජීවීන් එකතු වෙන්නේ කියලා. එතකොට දැන් සමහර ආහාර පිළියෙන කරන ස්ථානයක් ගත්තොත් ඔය කිව්වා වගේ ඇත්තටම අපි සමහර වෙලාවට අපිට කාපි යනවා කර්මාන්ත ශාලාවල තියෙන ක්‍රියාකාරීත්වය. ඒ කියන්නේ ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය යම් යම් අඩුපාඩු සොයා බැලීමේදී යනකොට සමහරට අපිට තේරිලා තියෙනවා ඒවයි ওই වැසිකිලි. සමහර ආහාර පිළියෙල කරන ස්ථානයට දොරවල් විවෘත වෙලා තියෙනවා. ඒ වගේ වෙලාවට සුද්ධ ජීවීන් ආසාද වෙන්න පුළුවන් හැකියාව වැඩි. ඒ වගේම ආසාදිත සේවකයන් මගින් සුද්ධ ජීවීන් ඇතුල් වෙන්න පුළුවන් ආහාරවලට. ඉතින් ඒ වගේ හැම මේ අවස්ථාවක්ම අවම වෙන විදිහට තමයි අපි මේ නීති රෙගුලාසි අනුගමනය කරනවා නම් ආහාරවලට වෙන්න පුළුවන් කියන්නේ සුද්ධ ජීවීන්ගෙන් වෙන හානිය ගොඩක් දුරට අපිට අඩු කරන්න පුළුවන්. හොඳයි. අපේ මාතෘකාව වහවහ නැගෙමුද වහ කකා නැහෙමුද? ඒක තමයි මාතෘකාව. වස විස ගැනයි කතා කරන්නේ. මට අවසර දෙන පාලක මැදිරිට යන අනුග්‍රහක බවතුන්ගේ පණවිඩ කියලා. සීවිලක් ඇසිදිසි සරසවිතින්දින දොරින් දොරට දොර මඩලාවයි වස විස ගැනයි අප කතා කරමින් ඉන්නේ. පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපතිතුමා ඉන්නවා ආචාර්ය ආර් එම් කේ රත්නායක මහත්මයා. ඔබතුමා කදිම පැහැදිලි කිරීමක් කළා රූපරාම සහිතව අපේ වැඩසටහනට කදිම ප්‍රවේශයක් වුණා. අප දන්නවා අප පරිභෝජනය කරන අපි පාවිච්චි කරන බඩු භාණ්ඩ ගත්තත් අපේ ආහාර පාන ගත්තත් ඉතාමත් පුළුල් පරාස ඉස්සර වගේ සීමිත ප්‍රමාණයක් නෙමෙයි අසීමිතයි. එක වර්ගයේ එක භාණ්ඩකින් වර්ග කීපයක් තියෙනවා.
මෙහෙට එන්නේ කොහොමද අපි දන්නේ නැහැ. නම් ලේබල් වශයෙන් නම් වර්ග ගණනාවක් තියෙනවා. අපි කියන කතන අපිට ඇමතුම් කීපයක් තියෙනවා. අයිබෝවන්. අයිබෝවන් කතා කරන්න. අයිබෝවන් කියලා දෙනාට අයිබෝවන් කියලා පිළිගන්න හසන්ත මැතිතුමනි. ඔව් කතා කරන්න. මම කොටදෙනියා දෙල්ගොල්ලවත්තෙන් සිරිපාල කතා කරන්න. ඔව්. ඇත්තටම හසන්ත මැතිතුමනි දොරමඩලාවෙන් මම මීට ඉස්සරලත් කතා කරා මේ පාරිභෝගික ඇමතුමෙක් කාපේලා ඔබතුමාලනේ කරන සේවය ගැන සේවයට අගය කරන ගමන් අද අපිට කණ්ඩ වෙලා තියෙන හසන්ත මැතිතුමනි තනිකර වතවිත. දැන් මම උදාහරණයක් විතරක් ගන්නම්. මේ ඉස්තර ගෙවල් වල එතකොට කඩවල් වල හරියට ගේ කුරුල්ලෝ වුණා. අද දකින්න නෑ හසන්ත මැතිතුමනි මේ වසවිස කාලයේ සත්තු මිය ඇදිලා. නමුත් මේකට කිසිම නීතියක් ගෙන්නේ නැහැ. එදා කතා කරපේ ඇමතිතුමා කිව්ව මොකද්ද මේක ඔබතුමා ඉතාම හොඳයි මේක මතක් කරපේක පාර්ලිමේන්තුවට මේක ගෙනල්ලා ඉතාම ඉක්මනින් මේකට නීතියක් ගන්නවා. නමුත් තේරුණා. නමුත් අද ඉන්න අතිගරු ජනාධිපතිතුමා මේවා ගැන හොඳට දන්න ටෙම්පරාදු වෙච්ච ජනාධිපතිතුමේ මම එතුමාගෙන් ඉල්ලා හිටනවා මේක හැකි ඉක්මනින් අද අපි කඩේකට ගිහිල්ලා ගන්න මොනවද හදාන්න මේතුමනි පිසල් ගෙඩි ටිකක් ගත්තා මොනවා හරි මේ වසවිස ගහපුවා. කිසිම පළතුරක් දරුවෙකුට දෙන්න නැහැ. ඉතින් මේ තත්ත්වයෙන් මේ මුදාගෙන අපේ ජනතාව මේ ලෙඩ රෝග නැති පිරිසක් බවට පත් කරන්න ඕන රජයකින් කෙරෙන්න ඕන එක. නමුත් ඒක කෙරෙන්නේ නැහැ. මේ ඔබතුමා මේ කරපු අද මේ මෙහෙවරත් මේක දන්න අයට දැන ඇඳෙනගෙන මේ පළතුරක් ගන්න හරි ප්‍රයෝජන වෙන මොකද මේ විද්වත් මණ්ඩලය මේ ගැන දැනුවත් කරන මේ තමයි. හොඳයි හොඳයි බොහොම ස්තුතියි. අයිබෝවන්. අයිබෝවන් කතා කරන්න. මම ඉලන් දක්කුළුම අනුරාධපුර ඉලන් දක්කුළුම ගමින් කේබී කරුණාතිල කතා කරන්නේ. ඕක නදනත් ඔව් විද්වත් මණ්ඩලයෙන් අවසරයි. මගේ යෝජනාව තමයි අධිකාර ජනාධිපතිතුමා මේ පිළිබඳ දන්න කෙනෙක් මේ ප්‍රදේශයේ ඉන්න කෙනෙක් නිසා මේ වසවිස නැති කරන්නට එතුමා යෝජනාවක් ගෙනල්ලා තිබුණත් නමුත් ඊට පහලින් මේවා ක්‍රියාත්මක කළ යුත්තම් මේවා ක්‍රියාත්මක කරනවද කියන එක අපිට තියෙන ප්‍රශ්නේ. අපිට දකින්නට ලැබෙනවා තහනම් කළ දේවල් තාමත් වලඳ පොලේ ඒ පෙර පරිදිම විකුණන්නට ගන්නට පාරිභෝගික ගන්නට තිබෙනවා. ඉතින් මේවා කොයින් අර රිංගලා කුතලින් හෝ දුරුල් තැනකින් රිංගලා ඇවිල්ලා තමයි මේවා වෙළඳ පොලේ තියෙන්නේ. ඒ නිසා බෝඩ් එකකින් නීතියකින් මේවා ක්‍රියාත්මක කරන්න හදුවට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඊට වඩා වගකීම් සැලකිලිමත් වෙලා රට ජාතිය ගැන හිතලා මේ ඇතිවලා තියෙන ත්‍ස්තවාදයක් හා සමාන දෙයක් උතුරු නැගෙනහිර මේ ප්‍රදේශවලට ඇතිවලා තියෙන නිසා මීට වැඩියෙන් සැලකිලිමත් වෙලා මේවා රටෙන් නැති කරොත් තමයි අපිට නියම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් කියන එක තමයි මගේ යෝජනාව. හොඳයි හොඳයි බොහොම ස්තුතියි. මම කැමති අලුත් ප්‍රශ්නයක් ඉදිරිපත් නොකර අපේ සභාපතිතුමාට යම් පිළිතුරක් දෙන්න හැකියාවක් තියෙනවා නම්. නෑ මම ඒ සම්බන්ධයෙන් එකඟතාවයේ පළ කරනවා. මෙතෙන්දී අපි කරුණු කීපයක් දිහා බලන්න ඕනේ. එකක් තමයි රජයක් මේ වගේ දේවල් වලට නිතර නිතර උනන්දු වෙනවා. හැබැයි රජයක් කියන්නේ අපි සියලු දෙනාගේම එකතුවක්. මහජනයාගේ සහභාගිත්වයක් සහ සහයෝගයක් තියෙන්න ඕන. දැන් එතුමන්ලායේ කිව්ව දේවල් පිළිබඳ අපිට හැම දිස්ත්‍රික්කයකම කාර්යාලයක් තියෙනවා. ඒ කාර්යාලයට තියෙන ටෙලිෆෝන් නම්බර අපි ප්‍රසිද්ධ කරලා තියෙනවා. අපිට කිසියම් දැනුවත් වීමක් කරොත් අපිට ක්ෂණිකව පුළුවන් එතෙන්ට ගිහිල්ලා ඒ කටයුත්ත ගැන හොයලා බලන්න. ඒ එක පැත්ත. දෙවැනි එක අපි ස්වාධීනව ප්‍රතිපත්තිමය වශයෙන් රජයට විවිධ යෝජනා ඉදිරිපත් කළා මේවා නැති කිරීමට කටයුතු කරනවා. හැබැයි අපි කල්පනා කරන්න ඕන මහජනයාත් වශයෙන්ුත් ලංකාවේ මිලියන 21ක් ජනගහනය ඉන්නවා. ගෙවල් මිලියන 4.5ක් විතර තියෙනවා. හැබැයි නිලධාරීන් 300කට මේ ඔක්කොටම යන්න බෑ. ඒ නිසා තියෙන්නේ මහජනයාගෙන් අපිට පැමිණිලි ලැබෙනවා නම් මහජනයා අපි ධනවත් කරනවා නම් අපි කරන වැඩවලට අතිරේක වශයෙන් අපිට ඒ වැඩේ කරන්න පුළුවන්. දැන් වාර්ෂිකව අපි වැටලීම් 5000ක් විතර කරනවා මේ නිලධාරීන් හැම දිස්ත්‍රික්කෙම. මේ වගේ 4000ක් විතර උසාවි වලට ඉදිරිපත් වෙලා දඩ ගහනවා. දැන් වෙලා තියෙන්නේ අපේ එතුමා කිව්ව එක කරුණක් සමග මම එකතු වෙනවා. අපේ නීති රීති සාමාන්‍යයෙන් තාම සමහර ඒවා පැරණි වැඩි. දඩේ රුපියල් 5000 නම් මම හිතන්නේ ඒ වෙළෙඳ මහත්මෝ හැමෝම නෙමෙයි සමහරු ඒ දඩේ ගෙවල නැවත වරක් ඒ වරද්ද කිරීමට කැමැත්ත පෙළඹීමක් තියෙනවා. මොකද ඒකෙන් ලැබෙන ලාභේ දඩේට වඩා විශාල වැඩි ප්‍රමාණයක් තියෙනවා. හැම විට මෙහෙම වෙන්නේ නැහැ. නමුත් ඒක එක ලක්ෂණයක් මම හිතන්නේ. ඒ නිසා එතුමන්ලා තමන්ගේ අත්දැකීමෙන් කියපු කරුණු අපි අනිවාර්යයෙන්ම පිළිගන්නවා. ඒ නිසා අපේ වැඩසටහන් වලට අතිරේක ඒක ශක්තිමත් කරන්න පුළුවන්. අපි පනතෙත් යම් යම් වෙනස්කම් කාලයට ගැලපෙන විදිහට කරනවා.
කරන්න පුළුවන් මහජනයාගෙන් අපිට මේ පිළිබඳ නිතර තොරතුරු ලැබෙනවා. ඒ කියන්නේ ලාභයෙන් කොටසක් දඩ හැටියට ඇරියත් ලාභයි. ඒත් සමහර ව්‍යාපාර තියෙනවා. ඒත් සමහර ව්‍යාපාර ලාභ කරගෙන ගියත් කමක් නැහැ කියලා. ලාභයි. තව එකක් තියෙනවා මම හිතන්නේ මේ රටේ මහජනතාවත් අපිත් දන්නවා කිසියම් අදෘශ්‍යමාන හේතුන් නිසා නීතියට වඩා ප්‍රබල නිෂ්පාදනිකයෝ ඉන්නවා. ඒක ලෝකේ හැම රටකම තියෙනවා. අප රටේ සුළු වශයෙන් තියෙනවා. හැබැයි ඒකත් එක්තරා ප්‍රමාණයකට ගැටලුවක් වෙනවා. නමුත් මේවා මම හිතන්නේ අපි මේ සාකච්ඡාව වසවිස දැන් අපි කතා කරපුවා පේන ඒවා. හැබැයි නොපෙනෙන ඒවා කොයිතරම් ප්‍රමාණයක් අපේ පුරුද්දෙන් සහ කාර්මීකරණ නිසා ඇති වෙනවද කියන එකත් මම හිතන්නේ මෙතෙන්දි වැදගත් වෙන කාරණයක්. අපි සාකච්ඡා කරා කතා කරනකොට පැරණි නිෂ්පාදන ගැන දේවල්. හැබැයි අපේ රට අලුත් වෙලා වැඩි කාලයක් නැහැ. 1930 ගණන් වෙනකන් මේ රටට පොහොර ඇවිල්ලා තිබුණේ රසායනික පොහොර. රසායනික පොහොර බෙදා හැරීම සඳහා මුලින්ම වතු සමාගම්, ඊට පස්සේ විශාල ප්‍රචාරණයක් ගෙනිච්චා. ඒත් එක්කම අපිට වෙනත් ආනායනය කරන දේවල් සුදු පිටි. ඒක ඉස්සල්ලාම අපිට ඇමරිකන් පිටි කියලා අපි ඒක පාවිච්චි කරේ වතුකරයට ගෙනාවේ. ඊට පස්සේ මහජනයාට ඒක ජනප්‍රිය කරවන්න විවිධ උත්සාහයන් ගත්තා. මෙතෙන්දි ක්‍රියාවලීන් දෙකක් වුණා. සමහර ක්‍රියාවලීන් ලෝකේ කාර්මික දියුණුවත් එක්කම ඇති වෙච්ච දේවල් තමයි. යුරෝපයේ වහරක් ඇති වුණා සුදු පාට පාන් කන්නන් කුලවන්තයන් කියලා. හේතුව අනිත් මිනිස්සු කෑවේ දුඹුරු පාන්. ඒ කියන්නේ gederedi තමන්ගේ මෝලෙන් කොටා ගත්තාම මේ පාන් වල දුඹුරුයි. මොකද ඒකේ නිවුඩ ඉතුරු වෙනවා. නමුත් කාර්මික විප්ලවයේ මුල කාලේ කුලවන්තයෝ සුදු පාන් කනවා කියවම අනිත් අයත් මේක සුදු පාන් කන්නේ කොහොමද කියන එකට පෙළඹුණා. අත්ත වශයෙන්ම අපි අද දන්නා අපේ වෛද්‍යතුමත් කිව්වා සුදු පාන් කියන්නේ කෑමට හොඳ දෙයක් නෙවෙයි. මම ඒක පැහැදිලි කරන්න දෙවනුව. දැන් මේ කරුණත් එක්කම යාන්ත්‍රීකරණය ඇවිල්ලා අපි වීමෝල් ගෙනාවා. ඉස්සර අපි gederedi තමයි වීටි කොටා ගත්තේ. වීමෝල් ගෙනාවා. වීමෝලෙත් අපි කියන්නේ හොඳට සුදු කරලා හාල් ටික දෙන්න. නිවුඩ එතන ඉතුරු කරලා අපි එනවා. ඒත් එක්කම කුරක්කම් පිටි අපි කෑමට පුරුදු වෙලා තිබුණා. ක්‍රමයෙන් මේ පුරුදු නැති වුණා. එකක් නාගරීකරණය, එකක් සංකීර්ණ ජීවන රටාව. මම හිතනවා කොටසක් අධ්‍යාපනයේ සහ අධ්‍යාපනයයි කාන්තාවන් විශේෂයෙන්ම අපේ කාන්තාවන්ට නිදහස් අධ්‍යාපනය ලබා ගැනීමට සහ ඒකට සහභාගී වීමට හැකියාව නිසා ලංකාවේ පවුලේ ප්‍රමාණය අඩු වෙන්න පටන් ගත්තා. දැන් සාමාන්‍යයෙන් පවුලක ප්‍රමාණය ඉන්නේ දෙමව්පියෝ දෙන්නයි ළමයි දෙන්න. සමහරට මේක තවත් අඩු වෙන්න ඉඩ තියෙනවා. මොකද අපි බලාපොරොත්තු වුණා 2012 සමීක්ෂණයේදී, ජනගහන සමීක්ෂණයේදී ජනගහන මීට වැඩි වෙයි කියලා. වැඩි වෙලා තිබුණේ නැහැ. සියලුම ප්‍රක්ෂේපණ වැරදි. ඒ වැරදි වෙන්න හේතුව අපි බලාපොරොත්තු නොවු තරම් ප්‍රමාණයක් ළමා උපත් මේ රටේ අඩු වෙලා තියෙනවා. ඒ නිසා අපේ වයෝවෘද්ධ ජනගහනය වැඩි වෙනවා. ළමා ජනගහනය ඒ ප්‍රමාණයම තියෙනවා. ඒ නිසා අපි ජපානේ වගේ ජන රටාවකට තල්ලු වෙලා යනවා. හැබැයි ජපානේ විශාලම ආර්ථික වෙනසක් තියෙනවා. අපේ එක නැහැ. දැන් මං කියමින් හිටියේ දැන් මේ සුද්ධ කරන ලද ආහාර ගැනීමට පුරුදු වීම. මේකත් එක්කම ඇති වුණ තව දෙයක් තමයි අපි කැමති වුණා කෙටි ආහාර විදිහට දෙයක් අරන් කාලා දුවන්න. ඒත් එක්කම අපේ ජීවන රටාව වෙනස් වුණා. මේ ඔක්කොම එකතු වුණාම මේවා නිෂ්පාදනය කිරීම සඳහා අපිට තිබුණ ස්වභාවික ද්‍රව්‍ය, විශේෂයෙන්ම අපි දේශීය වීගොවිතැන කරා. දේශීය වීගොවිතැනෙන් අපි හිතුවා අපේ කුඹුරු වලින් බෑ මේ ජනගහනයට ප්‍රමාණවත් තරම් ආහාර ගෙන. 1950 විතර වෙනකොට අපි අපේ සතියකට කොළඹ වරායට හාල් නැව් වෙනවා 20ක් විතර. අපේ මේ පැරන්නෝ දන්නවා ඇති චාමස් ගබඩාව කියලා එකක් තියුණා. මේකේ තමයි හාල් ගෙනල්ලා බාලා අද ඒක නෑ. ඒක තමයි කොළඹ මේ කොටුවේ අද තියෙන්නේ මේ අපේ විවනත් ගොඩනැගිල්ලට පාවිච්චි කළා. දැන් මේ ගබඩා ඔක්කොම වැහිලා ගියා. හේතුව අපි පිටරටින් ආහාර ගේන්නේ නැති නිසා. දැන් දේශීය නිෂ්පාදනය වැඩි කරන්න නම් මුලින්ම 1960 ගණන්වල H4 කියලා වී වර්ගයක් ගෙනාවා. මේ වී වර්ගයට අවශ්‍ය මූලික ලක්ෂණ දෙකක් තියෙනවා. ඒකට පොහොරත් අවශ්‍යයි, තෙලුත් අවශ්‍යයි. මෙතනින් තමයි අපේ හරිත විප්ලවය කියන එක අපි පටන් ගත්තේ, නූතන හරිත විප්ලවය. ඉතින් මේකෙන් තමයි මේවා ආවේ. ඒත් එක්කම අපි පුරුදු වුණා මේ හාල් සුදු කරලා කන්න. ඒ නිසා අපි ලේසි කාබෝහයිඩ්‍රේට් ටිකක් එකතු කරගත්තා. දැන් ඔබතුමන්ලා දන්නව ඇති අපේ ජනගහනයේ ගැටලුවක් විදිහට පත් වෙලා තියෙනවා දියවැඩියාව. මේක කාබෝහයිඩ්‍රේට් එක එන එකක් එක හේතුවක්. තව ගොඩක් හේතු තියෙනවා. ඒත් එක්කම අපි පුරුදු වුණා හැතක්ම කාලක් යන්න තියෙනකොට අපි ඉස්සර හැතම 10ක් විතර යනවා පයින් පාසලට යන්න.
දැන් හතක් කාලක් යනකොටත් බස් එකක් එනකම් බලන් ඉන්න. මේ නිසා ක්‍රියාශීලීත්වය නැති වුණා. තුන්වෙනි එක අපි පටන් ගත්ත මේ කෘමි රසායනික පාවිච්චි කරපු ආහාර වර්ග ප්‍රයෝජනට ගන්න. මේ ඔක්කොගේම එකතුව තමයි අවුරුදු සමහරට 10 මේක ටියුෂන් එකත් එකතු වෙනවා. 10-12 වෙනකොට පොඩි ළමයා දියවැඩියාව කණ්ණාඩි දෙකක් දාගෙන යනවා. මම ඉස්සර නියමෙට නිකන් මිනිසුන්ට කතා කරනකොට කියනවා කණ්ණාඩි දාපු අලි නැහැනේ. නැති වෙන්න හේතුව තමයි කොළ වර්ග කන්නේ. ඒක නෙවෙයි හේතුව. ඇස් පේන්නේ නැති අලි ඕන තරම් ඉන්න පුළුවන්. නමුත් අපි අර නිදර්ශනයක් විදිහට කන්නේ පුළුවන් තරම් ස්වභාවික කොළ වර්ග කෑමට පාවිච්චි කරන්න. ස්වභාවික වෙනත් පලා වර්ග පාවිච්චි කරන්න. දැන් පලා වර්ග කන්නේත් නැහැ. ඒ ජනගීවල තියෙන ඉනට පලා නෙලාගෙන ඒ වගේ මොන පලාද කියලා ළමයි දන්නේ. මම ඉතාම සෝචනීය කතාවක් කියන්න. මම විශ්වවිද්‍යාල සිසුන් විදේශ ශිෂ්‍යත්ව සඳහා තෝරා ගැනීම සඳහා තියෙන සම්මුඛ සාකච්ඡාවල පරීක්ෂණවලට යනවා. විශේෂම කණ්ඩායම් දෙකක් මට සඳහන් කරන්න පුළුවන්. එකක් තමයි උසස් පෙළ සමත් ශිෂ්‍යෝ. හොඳ උසස් පෙළ සමහරට ඒ තුනක් තියෙන අපේ විශ්වවිද්‍යාලකට යනවද පිටරට යන්න කැමති කියපු නව කතාවක් මොකද්ද? මොකක්වත් කියන්න දන්නේ නැහැ. මම හෙව ඉල පොත නෑ, ඒක හම්බ වෙලා නෑ. කොළ පොත, ඒ කියන්නේ අඩු ගානේ මේ වචන දෙකවත් දන්නේ නැහැ. මට නව කතාව නැති වුණාට කමක් නැහැ. මේක ඇත්තට සිද්ධ වෙච්ච දෙයක්. ඉතින් මෙහෙම සමාජයක තමයි අපි මේ පරිභෝජන රටාවන් ගැන කතා කරන්නේ. එකක් අපි මේ සුදු ආහාර සුදු කරන ලද පිරිසුදු කරන ලද ආහාර වර්ග දැන් බටහිර මිනිස්සු මේක අතාරිනවා. ඒක එකක්. දැන් ඊළඟට එනවා සකස් කළ ආහාර සහ බීම. මම හිතන්නේ මම නමක් සඳහන් කරන්නේ මම මේ කියන එක යුක්ති සහගත අපේ වෛද්‍යතුමන් මට සහයෝගය දෙ මේකට පැණි බීම. ස්වභාව වශයෙන්ම අතාරින්න ඕන. මේවට අපි ඉංග්‍රීසියෙන් කියන ජංක් ෆුඩ් කියලා පාවිච්චි නොකළ යුතු ආහාර වර්ග. නමුත් අපි පැණි බීම විශාල වශයෙන් ප්‍රචලිත වේගෙන යනවා තරුණ ළමයි අතර. දැන් සමහර වෙලාවට අපි කියන අහවල් ආහාරය ගන්න බෑ අහවල් පැණි බීම නැතුව කියලා. එහෙම නැත්තම් මට කෑම එපා කියලා. දැන් මේක තමයි තරුණ පරම්පරාව අතර යන්නේ. ඉතින් ඒක නිසා මං හිතන්නේ ඒ වගේ ඒ දැනුවත් කිරීම වැරද්දක් නෑ. ඒක තමයි වෙලඳාම. ඒත් එක්කම අනිත් පැත්තෙනොත් නිසි පරිදි මේක දැනගන්න ඕනේ. මේ අතරේ දැන් මේ වගේ අපි මොකද්ද සිද්ධ වෙන්නේ? ශරීරයට සිද්ධ වෙන ලෙඩ රෝග සමූහයක් ඇති වෙනවා. ඒ ලෙඩ රෝග සමූහය ඇති වුණාම ඊට පස්සේ වෙන්නේ අපේ ආරෝග්‍ය ශාලා නොමිලේ අපි බෙහෙත් කරන්නේ විශාල ප්‍රමාණයක් මේ සඳහා වියදම් කිරීමට සිද්ධ වෙනවා. තවත් මේ එකම තියෙන මේ ආහාර ඊට පස්සේ අපි හිතනවා මෙතුමත් කිව්වා මේක අපිට සුදු වෙන්න අවශ්‍යයි. අපි හිතනවා මේ සමහර දේවල් තියෙනවා විටමින් වර්ග ගැනීමෙන් මේක කරන්න පුළුවන් කියලා. තොග ගණන් විටමින් වර්ග ගිලිනවා. මම හිතන්නේ මේක ඉතාම වැදගත් මහජනයා දැනගන්න. විටමින් වර්ග අපි අපේ කෑමවල ප්‍රධාන වශයෙන් තියෙනවා. ඒක නිසා තමයි දෙපයින් ඇවිදින මිනිස්සු මිලියන අවුරුදු 5ක් ජීවත් වෙලා අපි වර්ගයේ හෝමෝසේපියන් කියන වර්ගයේ මිනිස්සු දැන් 2,00,000කට විතර කාලයක් ජීවත් වුණා ওই විටමින් ওই පෙති විදිහට නැතුව. නමුත් ඒක අවශ්‍ය නම් වෛද්‍යවරයෙක් කියයි මේ විටමින් වර්ග ගන්න කියලා. අපි දැන් කරන්නේ කිසියම් දෙයක් සඳහා විශේෂම විටමින් වර්ග ගන්න. මේ විටමින් වර්ග පොදුවේ ගත්තාම වර්ග දෙකක් තියෙනවා. එකක් ජලයේ ද්‍රාවණය වෙන, අනිත් එක අපේ ගන්න මේදේ ද්‍රාවණය වෙන. ජලයේ ද්‍රාවණය වෙනවා විශේෂ ප්‍රශ්නයක් නැහැ. ඒවා දියවෙලා යනවා. ඒ නිසා විද්‍යාඥෝ කියන එක කරුණක් තියෙනවා. මහජනයා කෝටි ගණන් දීලා ගන්න විටමින් අවසාන වෙන්නේ වැසිකිළියෙන් කියලා. මොකද ඒක කොහොම ශරීරයෙන් පිටට ශරීරයට ඒක දරා ගන්න බෑ. නමුත් අපි විශාල වියදමක් කරනවා මේක සඳහා වෛද්‍යවරුන්ගේ උපදේශයක් නැතුව. හැබැයි මේකේ අතුරු ආබාධ තියෙනවා. මේ විටමින් කිසියම් දෙයක් වැඩියෙන් ගැනීමෙන් අතුරු ආබාධ තියෙනවා. අතුරු ආබාධ ඇති වුණාම අපි නැවත වරක් වෛද්‍යවරුන් හම්බෙන්න යනවා ඒ ආබාධයෙන් ගොඩේම සඳහා. මේක තමයි අපි වසවිස ගන්න එක ක්‍රමයක්. ඉස්සර අපි ඔය චරිත සංහිතා වගේ පොත්වල තියෙන්නේ රස වර්ග 4යි, ඇඹුල් තීත්ත ඒ වගේනේ. දැන් තියෙනවා 5 වෙනි රසය. මේකට මන් දන්නේ කොහෙන්ද මේ වචනය ආවේ කියලා. මේකට කියන උමාමි රසය කියලා. මං හිතන්නේ මම ඒක කියන එක වැරදි කියලා. චීන ආහාරවල තියෙන මෙන්න මේ 5 වෙනි රසය. මේකට පාවිච්චි කරන විශේෂ ලුණු වර්ගයක්. මේ ලුණු වර්ගයේ පාවිච්චි කිරීම තුළින් මේක විද්‍යානුකූලව අපි හොයලා බැලුවාම නවත්තන්න පුළුවන්කමක් නැහැ විවිධ හේතු නිසා. නමුත් ඉතාම ශරීරයට අහිතකරයි. ශරීරයට අහිතකර ওই සුදු ඒවා අරුණහම් ප්‍රධාන දෙකක් තියෙනවා තව වර්ග. පිරිසුදු කරන ලද සීනි සහ
පිරිසිදු කරන ලද සීනි සහ ලුණු ප්‍රමාණයට වැඩියෙන් ගැනීම. අපිට දැන් සීනි අපි ගන්න කාබෝහයිඩ්‍රේට් වල තියෙනවා, ලුණු එක්තරා ප්‍රමාණයක් අවශ්‍යයි. හැබැයි රසකාරකයක් විදිහට ලුණු ගන්න ගියොත් ඒකෙන් ඇති වෙන වෙනත් අතුරු ආබාධ තියෙනවා. ඉතින් ඒ නිසා වසවිස කියන එක වසවිස විදිහටම නෙවෙයි, අපි ගන්න ආහාරවල අපේ ක්‍රියාකාරිකම් වල සකස් කරගන්න ක්‍රමෙන් අපි මේකට එකතු කරගන්න. ඔව්, සුදු පාන්, සුදු පිටි, සුදු සීනි, මේ මහ භයානක සුද්ධු, මේ ගැනත් අපට කතා කරන්න හැකියාව තියෙනවා. දැන් පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපතිතුමා පෝෂණ වේදය පිළිබඳ ආචාර්ය උපාධිධරයෙක්, එතුමාගේ පැහැදිලි කිරීමෙන්ම ඒක පැහැදිලි විෂය දැනුම කොහොමද කියන එක අපි සතුටු වෙනවා. පාරිභෝගික අධිකාරිය වගේ තැනක එහෙම කෙනෙක් ඉන්න එක වටිනා. මොකද මිනිසුන්ගේ සෞඛ්‍ය තත්ත්වය, මිනිසුන්ගේ ආහාර පාන ගැන දන්න උදවිය මේවා මෙහෙවන්නේ හරි වටිනවා. ආහාර ඉතා වැදගත් දෙයක්. මිනිසුන්ගේ සෞඛ්‍ය තත්ත්වය ආහාර ඖෂධයක් හැටියට ක්‍රියාත්මක වෙනවා. එක්තරා අවස්ථාවකදී ආහාරම ඖෂධ බවට පත් වෙනවා. ඉතින් ඒක දැනගෙන ඉන්න අය ක්‍රියාත්මක වෙන එක, ප්‍රමිතිය දැනගෙන ඉන්න එක බොහොම වැදගත් වෙනවා. ජාතික විෂතොරතුරු මධ්‍යස්ථානයේ අංශ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක මහත්මයා ඉන්නවා. අර ගේ කුරුල්ලා ගැන ප්‍රශ්නයක් ආවා, ගේ කුරුල්ලෝ වඳ වෙනවායි කියලා. දැන් කපුටොත් වඳ වෙනවා, ඒ ගැන හේතුවත් අපි මේ දොරමඩලාවේ කතා කළා. ගේ කුරුල්ලා එක්ක කියවෙන තැනක් තියෙනක තමයි ගේ. ගේ ඇතුලේ තියෙන විස, අපි ලොකු වටේ පරිසරයක යන්න ඕන ගේ ඇතුලේ ගෘහාශ්‍රිතව කොයි තරම් මේ විස තියෙනවද, ඒවත් එක්ක ගැටෙනවද, දරුවෝ වැඩි හිටියෝ කොච්චර ගැටෙනවද. දැන් මේ මාත් එක්ක ප්‍රකාශ කළ අධිකරණ වෛද්‍ය නිලධාරි මහත්මේ ඔය මේ කපන්ට සිද්ධ වෙනවනේ සිරුරු, මේ ගියාට පස්සේ යම් යම් පරීක්ෂණ කරද ඒ කපලා බලනකොට විස තැම්පත් වෙච්ච අවස්ථා, විස තැම්පත් වෙච්ච තැන් මේ හොඳට පේන්න තියෙනවා. හොයාගන්න පුළුවන් මේ ජීවිත කාලය තුල කොයිතරම් මේ මිනිසයා විස අනුභව කරලා තියෙනවද, විස ඇතුළු වෙලා තියෙනවද කියලා දන්නවා වෛද්‍යවරු. ඔබතුමාට ඇති එකතු කිරීම. ඔව්, ලංකාවේ ජාතික සංඛ්‍යා ලේඛන වල හැටියට විෂතරතුරු මධ්‍යස්ථානයේ විසින් අපි රැස් කරපු දත්තවල හැටියට දැන් පසුගිය වර්ෂය සහ මේ අවුරුද්ද අතර සංසන්දනාත්මකව බලනකොට ගෙවල් ආශ්‍රිතව සිදුවෙන වස විසවීම පිළිබඳව පැහැදිලි වර්ධනයක් අපිට දකින්නට හම්බ වෙනවා. ඉතින් මේකෙදිත් ප්‍රධාන වශයෙන්ම අනතුරුදායක වයස් තීරයක් තිබුණා. ඒක තමයි වයස අවුරුදු 5ට අඩු කණ්ඩායම, කුඩා දරුවා. ඒ වගේ තමයි අවුරුදු 20 30 අතර වයස් තීරයේ කට්ටිය. ඉතින් මෙහිදී ප්‍රධාන වශයෙන්ම හේතුකාරක බවට පත් වෙලා තිබුණු දේවල් තමයි මදුරු දඟර විසවි. දෙවැන්න තමයි ටොයිලට් ක්ලීනර්ස්, එහෙමත් නැත්නම් වැසිකිලි පිරිසිදුම් කාරක දියර. ඉතින් මෙවැනි දේවල් ඇයි අතර වසවිසෙන් බවට පත් වෙලා තිබෙන්නේ? මොකද දැන් අපේ අර කිව්ව අපේ වර්ධන සංවර්ධනයත් සමග අපි බොහෝ විට මේ රසායන ද්‍රව්‍යයන් සමග අපි ගැටෙනවා. අපේ එදිනදා ජීවිතයට අපේ ගෙවල් ගෘහාශ්‍රිතව මේ දේවල් ගොඩක් තිබෙනවා. ඉතින් මේ දේවල් අපි ගොඩක් වෙලාට අනාරක්ෂිත විදිහට තැන්පත් කිරීම නිසා තමයි බොහෝ විට මේ වසවිසවීම් නිවාසාශ්‍රිතව සිද්ධ වෙන්නේ. විශේෂයෙන් මෙහි සඳහන් කරනකොට තවත් කාරණාවක් තිබෙනවා. විශේෂයෙන්ම මී පාසානම් වර්ග. දැන් ඒකත් දැන් රටේ වෙළඳපොළේ ලොකු ප්‍රශ්නයක් තිබෙනවා. ප්‍රමිතියෙන් තොර මී පාසානම් වර්ග තිබෙනවා. ඒ වගේම නිෂ්පාදකයෙක් නැති, නිෂ්පාදිත රටක් නැති, ලියාපදිංචියක් නැමැති බොහෝ දේවල් මේ රට තුළ සංසරණය වෙනවා. ඉතින් මෙවැනි දේවල් පවා දැන් නිවෙස් තුළට වඩාත් බහුල ලෙසින් අරගෙන එනවා. ඒ වගේම තමයි මේ දේවල් පාවිච්චි කරන්නත් ගොඩක් වෙලාවට අපේ ජනතාව දන්නේ නැහැ. මේවා ආරක්ෂා සහිතව තැන්පත් කරන්නට දන්නේ නැහැ. ඒකත් එක්තරා හේතුවක් බවට පත් වෙලා තිබෙනවා, මේ ගෘහාශ්‍රිතව සිදුවන්නා වූ වසවිසවීම් වැඩිවීම සම්බන්ධයෙන්. ඉතින් එතකොට මේ தත්ත්වය 100%ක්ම වගේ අපිට වළක්වා ගන්නටත් පුළුවන්. මොකද එහිදී වැඩිහිටියන් සතු වෙන ලොකු වගකීමක් මෙවැනි සත්‍යයන් වළක්වාලීම පිණිස. ඒ වගේම තමයි රට තුළ සංසරණය වන මෙවැනි දේවල් ඇත්තටම කිසියම් ආකාරයකින් පාලනය කිරීමත් අනිත් පැත්තෙන් ඇත්තටම විශේෂයෙන්ම වැදගත් වෙනවා. ඉතින් මේවන தත්ත්වය දැන් පැහැදිලිවම විශේෂම අනුසරදායක தත්ත්වය. මොකද මේ தත්ත්වය අපි මීට කලින් වතාවල්ලි අපි දැක්කේ නැහැ. විශේෂයෙන් මදුරු දඟර, බේසිකලි පිරිසිදු කාරක ද්‍රව්‍යයන්, ඒ වගේම cosmetics skin රූපලාවන්‍ය උපකරණ, ඒ වගේම සිලිකන් ජෙල් වෙනදී මද විෂ සහිත ද්‍රව්‍යයන්, මේ දේවල් වඩාත් බහුල වශයෙන් අපේ නිවෙස් තුළ තිබෙනවා. ඉතින් මේ தත්ත්වය ඇත්තටම අපි පිටු දෙකීමේ අවශ්‍යතාවයක් ඇත්තටම අපිට කරන්නට අවශ්‍ය වෙලා තිබෙනවා. විශේෂයෙන් කුඩා දරුවන් අතර මේ විෂ ද්‍රව්‍ය පත්වීම භයානකයි නේද? විශේෂයෙන්ම භයානකයි. මොකද ඕන්න විශේෂයෙන්ම දැන් පැහැයට ඕන්න ආකර්ෂණය වෙනවා, වර්ණයට. ඒ වගේ තමයි සුවඳට ආකර්ෂණය වෙනවා. විශේෂයෙන්ම දැන් භූමි තෙල්. දැන් විශේෂයෙන්ම අඩු ආදායම් තීරයන් පවතින නිවෙස් තුළ විශේෂයෙන්ම භූමි තෙල් විශේෂයෙන්ම පාවිච්චි කරන දෙයක්. මේක තියෙන දරුවට ලඟ වෙන්න පුළුවන් බිම් මට්ටමේ. දැන් මේක ආරක්ෂා සහිතවක තියෙන්නේ නැහැ. ඒ වගේ දැන් අපි දේවල් මේ දේවල් අතර මේවා මේ
අපි සංරක්ෂණය කළ තියෙන්නේ විනිවිද පෙනෙන බෝතල්වල. දැන් මේක මේ පැහැයට සමහරලාට දරවන ආකර්ෂණය. ඒ වගේම තමයි දැන් මේ පාසනම් ගැන කිව්වත් දැන් මේ දේවල් සමහරලාට මේ දැන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතිය තියෙන්නේ මේක මේ ආකර්ෂණීය නොවන වර්ණයකින් මේක නිෂ්පාදනය කරන්න ඕනේ කියන්නේ. දැන් මේක දීප්තිමත් වර්ණයකින් අතර නිෂ්පාදනය කරනවා නම් කුඩා දරුවා ආකර්ෂණය වෙනවා. දැන් ඒ වගේම තමයි දැන් මෙවැනි දේවල් සමහර ඒවා මේ පෙබල්ස් හැටියට අර ගන්න ලොසින්ජර් හැටියට ඒ විදිහට නිෂ්පාදනය වෙනවා. දැන් නිෂ්පාදනයේ ප්‍රමිතිය නිෂ්පාදනයේ ස්වභාවය මේ හැම දෙයක්ම විකෘති ආකාරයකට තියෙනකොට රටේ විෂවීම බහුල තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. සමහර වැඩිහිටියෙකුට විෂ නොවන දේ කුඩා දරුවෙකුට විෂ වෙන්න පුළුවන්. උදාහරණයක් ඇටිට ෂැම්පු වර්ගයක් අම්මා කොණ්ඩෙට දාන්න ගෙනත් තියාගෙන ඉන්න ෂැම්පු වර්ගයක් කුඩා දරුවෙක් හරි ලස්සනයි සුවඳයි මේක අරගෙන බිව්වොත් එහෙම දරුවට විෂ වෙන්න පුළුවන්. සමහර ඒ වගේ වයස් මට්ටම අනුවත් මේ විෂ තත්ත්වයන් වෙනස් වෙන්න පුළුවන් නේද? වයස් තත්ත්වයන් හැටියට විෂ වීම වැඩි වෙන්නට පුළුවන්. මොකද කුඩා දරුවන්ට මේවා දරා ගැනීම ඇතම් විට හැකියාව බොහෝ දුරට අඩුයි. ඒක එක්තරා හේතුවක්. අනිත් එක තමයි මේ විශේෂයෙන් සඳහන් කරන්නට ඕන දේ තමයි දැන් මෙවැනි දේ පිළිබඳව ජනතාව අතර තියෙන දැනුවත් භාවයත් විශේෂයෙන් වැදගත් වෙනවා. මෙවැනි අවස්ථාවක් ඔබේ දරුවාට සිද්ධ වුණොත් මොනවද කරන්න ඕනේ කියන එක. දැන් කාලයකට ඉස්සර එක්තරා සිදුවීමක් සිද්ධ වුණා. දැන් නියපොතුවල ආලේපණය කරන Q-Text එකක් කුඩා දරුවෙක් බීලා තිබුණා. එතකොට අම්මා කරලා තිබුණේ අර ඒක ගලවන්න රිමූව් කරන්න ගන්න නේල් පොලිෂ් රිමූව එක දරුවට පෙවීම. ඉතින් මෙවැනි දේවල් සිද්ධ වෙන්නේ මේ රටේ තිබෙනා මේ දැනුවත් භාවය පිළිබඳව තිබෙනා ගැටලුව පිළිබඳව. මේ විශ්වීම් සම්බන්ධයෙන් දැන් හසන්ත දැන් අපේ අද තේමාව බවට පත් වුණේ මේ විශ්ව සාහිත පරිසරයට අපි කොහොමද ජීවත් වෙන්නේ කියන්නේ. දැන් ඒකෙන් දැන් විශේෂයෙන් සඳහන් කරා අර කිසියම් රසයක් පිළිබඳව. දැන් මේ රසය ඇත්තටම හිතන අපිට කතා කිරීමේ හැකියාව තිබෙනවා. මොකද මේක වෛද්‍ය විද්‍යාත්මක හැඳින්වෙන ජෙනරික් නාමය තමයි මොනෝසෝඩියම් ග්ලූටමේට් කියන දේ. මේක බොහොම විවෘත දෙයක්. ලෝකේ සමහර රටවල භාවිත කරන්නේ නැති දෙයක්. ඉතින් මේකේ තිබෙන ග්ලූටමේට් කියන ද්‍රව්‍යය විශේෂයෙන්ම ස්නායු ශෛලියට අහිතකරයි. කුඩා දරුවන්ට විශේෂයෙන්ම අහිතකරයි. මොකද හැදෙන වැඩෙන මොළයේ විකසනය මේකෙන් ප්‍රමාද වෙනවා, විනාශ වෙනවා. ඒ වගේ තමයි මේකේ තියෙන සෝඩියම් අයනයට පුළුවන්කම තිබෙනවා අපි ඕනම කෙනෙක්ගේ රුධිර පීඩනය ඉහළ නංවන්න. ඉතින් මේකත් ලොකු ප්‍රශ්නයක්. මොකද දැන් විශේෂයෙන්ම දැන් අපේ රටේ ආහාර සංස්කෘතිය දැන් වෙනස් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම රෑට කන්න තියෙන්නේ රයිස්. දැන් බත් මාළු පිණි කන්න නැහැ රෑට විවතේ. ඉතින් එතකොට මේවා ඉතාමත් බහුල වශයෙන් මේ මොනෝසෝඩියම් ග්ලූටමේට් කියන ආහාරයේ ඔය අමතර රසය බහුල වශයෙන් පාවිච්චි වෙනවා. නමුත් මේ සඳහා සම්මත ප්‍රමාණයක් තිබුණා. දාන්න ඕන නම් දාන්න ප්‍රමාණය. දැන් අපේ රටේ එහෙම ප්‍රමාණයක් නැහැ. දැන් මේක හදන කෙනාට මේක ප්‍රමාණය ගැන දැනුමක් නැහැ. පැකට් එක වෙන්න පුළුවන්, බෝතල වෙන්න පුළුවන්, සම්පූර්ණයෙන්ම වැඩිපුර මේක මේ පාවිච්චි වෙනවා. දැන් මේවැනි දෙයක් ඔබට අත්දැකීමක් තිබුණා නම් ඔබ හොඳින් බලන්න මෙවැනි රයිස් ආහාරයක් ගත්තාන් පස්සේ පහුවෙනද උදේට ඇති වෙන්නට පුළුවන් වූ තත්ත්වය. එකක් තමයි ඇතැම් විටක රෑ 3ට 4ට ඔබට වැසිකිළියට යන්න අවශ්‍යතාවය වෙන්න පුළුවන්. මොකද මුත්‍රා බර වෙන්න පුළුවන්. මොකද අර ඒකේ තියෙන සංයුතිය තියෙන ප්‍රශ්නේ හින්දා උදෑසන වෙනකොට දරුණු හිසරදයක් තිබෙන්නට පුළුවන්. සමහරට ඇඟේ කැසීම, ඇතැම් විටක ඇදුම තත්ත්වයක් තියෙනවා නම් ඒක උස්සන්න වෙන්නත් පුළුවන්. ඉතින් මේවා තමයි මේවා තිබෙන්නා වූ අපිට පෙනෙන දේ. නොපෙනෙන දේ වඩාත් විශාල. ඉතින් මෙවැනි තත්ත්වයක් යටතේ තමයි දැන් අපි ඇත්තටම ජීවත් වෙන්න වෙලා තිබෙන්නේ. දැන් මේ ආහාර සංස්කෘතික රටාව තුළ මම හිතන්නේ අපි කතා කළ යුතු තවත් දෙයක් තිබුණා. මම හිතන්නේ කිසියම් ප්‍රමාණයක කතා වුණා විශේෂයෙන් මේ තෙල් වර්ග. දැන් මේ රයිස් හරි පැටිස් හරි පරාට හරි කොත්තු හරි මේ වෙනස් වෙලා තියෙන මේ ආහාර රටාව තුළ අපි විශේෂයෙන් පාවිච්චි කරනවා මේවා මේ ෆ්‍රයි කරන්න මේ එළවලු තෙල් කියන දේ, මේ වෙජිටබල් ඔයිල් කියන දේ. දැන් අපි කියනවා දැන් පොල් තෙල් වඩා හොඳයි කියලා. දැන් පිරිසිදු පොල් තෙල් රටේ නැහැ. දැන් මේක තියෙන්නේ පාම් ඔයිල් මික්ස් එකක්. පාම් ඔයිල් සහ පොල් තෙල් 3:2 විතර වගේ අනුපාතයකට තමයි මේවා මිශ්‍ර වෙලා තියෙන්නේ. දැන් මේ මිශ්‍රණයත් අතිශය බහුකාරයි. ඒ වගේම තමයි අර කලින් කිව්වා වගේ අර හෝටල් එකවතාවක් පාවිච්චි කරලා මේ දේ කෑන්ස් හැටියට අපහු වෙළඳපොළට එනවා. මේක රීසයිකල් වෙනවා. ඉතින් එතකොට මේකෙදි අපි දැකපු දෙයක් තමයි විශේෂයෙන්ම රාත්‍රී ආහාරයට හෝ දවල් ආහාරයට මේ ටේක් අවේ ෆුඩ්ස් එහෙමත් නැත්නම් කඩෙන් කන අයගේ රුධිරගත ලිපිඩ ප්‍රමාණය විශේෂයෙන් මාසයක් හෝ මාස එකහමාරක් තුළදී විශේෂයෙන්ම වැඩි වෙනවා. විශේෂයෙන්ම ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම විශේෂයෙන්ම හෘදයාබාධ ඇති කරන්නට හේතු වෙන දෙයක් මේ වෙජිටබල් ඔයිල්ස් එහෙමත් නැත්නම් මේ මික්ස් එක හින්දා වැඩි වෙනවා කියන එක විශ්වාස කරන්නට පුළුවන්. මොකද ඒදී වෛද්‍ය විද්‍යාත්මක පාත පරීක්ෂණවලදී ඔප්පෙලා තිබෙන දෙයක්. ඉතින් මේ තත්ත්වය යටදී අපි මොකද්ද කරන්න ඕනේ? මේ දැනුවත් භාවය විශේෂයෙන් වැදගත්. මොකද මේකට නීතියක් හැදුවයි කියලා දැන් මේ වෙජිටබල් ඔයිල් එක අපිට අල්ලගෙන යන්න බෑ. මම හිතනවා අපි ප්‍රායෝගික වශයෙන් මේ රටේ මේක විශේෂයෙන් වැදගත් වෙන දේ තමයි මේ දැනුවත් භාවය. මේ දැනුවත් භාවය ඇත්තටම අපි සම්ප්‍රේෂණය කරන්න ඕනේ ජනතාවට. ජනතාව දන්නවනම් එතකොට මේවෙන් හැකියතාවක් විතර අඩු ගන්න. දැන් මේකෙන් වැලක් වෙලා ඉන්න ඕනේ කියන හැරි දෙය හැරි වැදගත් වෙයි. නමුත් දැන් මෙහිදී දැන් අපේ ලේබල් ප්‍රමිතිය ගැනත් මම හිතන්නේ යමක් එකතු කරොත් හොඳයි හසන්ත. දැන් මේ මොනෝසෝඩියම් ග්ලූටමේට් කියන එක විශේෂය කියන එක අපේ සාමාන්‍ය ජනතාව දන්නවා. නමුත් දැන් ඒක නිෂ්පාදකයක් දන්නවා. මේ අපි දන්නවයි කියන කාරණාව. ඒ හින්දා එතනිනුත් ගැලවෙන්න
යම් යම් උපක්‍රම කරනවා. දැන් ලේබලේ ප්‍රමිතිය වැදගත් වෙන උතන්දි. ඒතකොට ජනතාව දැනගන්න ඕනේ මේ ලේබලේ කොහොමද කියවන්නේ කියන එක. ලේබලයක් ගොඩක් වෙලාවට ඒක අපිව නොමග යවනවා. දැන් මොන සෝඩියම් ග්ලූටමේට් කියන දේ පැහැදිලිව සඳහන් කරන්න ඕන වුණාට ලේබලේ තියෙන එක්කෝ MSG කියලා, එහෙමත් නැත්නම් සමහරවිට N අංකයක්, එහෙමත් නැත්නම් E අංකයක් හැටියට. මේ E අංක කියන එකත් ජනතාව දැනගෙන ඉන්න ඕනේ. එතකොට පුළුවන් අපිට දැනගෙන ඉන්න දැන් මෙන්න මේවයි මේ අහිතකර දේවල් තියෙනවා. මේක ගත්තොත් ඉතින් අපේ ස්නායු ශෛල විනාශ වෙනවා. මේ දෙයින් අපිට වැළකෙලින්න පුළුවන් කියන එක. එතකොට ලේබලේ ප්‍රමිතිය වැදගත් වෙනවා. ජනතාව අතර තිබෙන දැනුවත්කාවය වැදගත් වෙනවා. ඒ තුලින් මේ විස සහිත පරිසරය තුළ කිසියම් ආකාරයකින් අපිට නොනැසී ඉන්නටත් පුළුවන්. තවත් දෙයක් මං හිතන්නේ කිව්වොත් හොඳයි කියලා මට හිතෙනවා මේ එළවලු සහ පළතුරු ගැන. දැන් වෛද්‍යවරු හැටියට අපි කියන දේක් තමයි කියන්නේ ඇන්ටිඔක්සිඩන්ට්, ප්‍රතිඔක්සිකාරක සහ විටමින් C සහ සියලු දේ ගන්න මේ පළතුරු කන්න කියලා. දැන් ওই තියෙන පළතුරු අපි කනවද කියන එක තමයි ඊළඟට තියෙන ප්‍රශ්නේ. මේ හැම එකකටම ගොඩක් වෙලාවට කෘෂි රසායන ද්‍රව්‍යයන් එකතු කරලා තිබෙනවා. ඉතින් ඒ හේතුව හින්දා සහ මේ දේවල් ගොඩක් කාලයක් මේ අපි ස්ටෝ කරලා තියාගන්න හින්දා මේවයි තියෙන මේ නැවුම් ගතිය නැහැ. මේවයි විටමින් C නැහැ, ප්‍රතිඔක්සිකාරක නැහැ. ඉතින් මේ දේ තමයි අපි අතන කුඩා දරුවන් පවා ලබලා දෙන්නේ. ඉතින් මේ අපි මේ දේ හා බලන විදිහ අපි වෙනස් කරගන්නට ඕනේ. මේ දේවල් අපි කොහොමද පරිභෝජනය කරන්නේ කියන එක අපි හිතනවානේ මොන දේද වඩාත් හොඳ දේ කියන එක දැනගන්නට අවශ්‍යයි. එතකොට වෙළඳපොළේදී පරිභෝගික අපි බුද්ධිමත් වෙන්නට ඕනේ හොඳ දේ සහ නරක දේ අතර තිබෙනා වූ වෙනස පරස්පරය තේරුම් ගන්න. ඊළඟට අපි කොච්චර කරත් අපිට මේ තත්වයෙන් ගැලවෙන්න බෑ හසන්ත. හැම දෙයකම කෘෂි රසායනික ද්‍රව්‍යයන් තිබෙනවා. මොකද මේක මේ අවුරුදු ගානක් තිස්සේ මේ රටේ සිද්ධ වෙච්ච දේ. මේක අඩුවෙන් අපේ ඇඟට දාගන්න ක්‍රමවේදයන් ගැනත් අපි කල්පනා කරන්න ඕනේ. දැන් විශේෂයෙන් ගත්තොත් ඉතින් කංකුම්, මුගුණු යන වගේ දේවල් වලට මේ කෙටි කාලීනව මේ මහා පරිමාණයෙන් වගා කරනවා සමහර වෙලාවට. දැන් මේවට කෘෂි රසායනික ද්‍රව්‍යයන් යොදනවා. මේ දේවල් දැන් අපි කියනවා මේ හයි ෆයිබර් ඩයට් එකක් ගන්න කියලා. ළමයින්ට දෙන්න කියලා කියනවා මේ පලාකොළ. නමුත් මේ පලාකොළ වල පවා බොහෝ විට බැර ලෝහයන් අන්තර්ගත වෙනවා. ඉතින් මේ දේවල් අපි කොහොමද කන්නේ බොන්නේ? දැන් විශේෂයෙන් දැන් පලාකොළ අනුභව කරනවා නම් ගොටුකොළ හෝ වේවා, තම්පලා හෝ වේවා, කූරකොළ හෝ වේවා හීනියට ලියාගන්න එක වැදගත් වෙනවා. වතුර වැඩි වෙලාවක් පොඟවන එක වැදගත් වෙනවා. ඉතින් ওই දෙක කරලා වතුර කීප වතාවක් හොදලා ඊට පස්සේ අනුභව කරනවා නම් අඩුම වශයෙන් ඇඟට ඇතුල් වෙන මේ බැර ලෝහ ප්‍රමාණය කිසියම් ප්‍රමාණකින් හෝ සීමා කරගෙන ටිකක් අඩු ගානේ කාලයක් අපිට නොවෙන්න පුළුවන් වෙයි. හොඳයි. වස විස ගැනයි අප කතා කරන්නේ. මට අවසර දෙන පාලක මැදිරිටයන්ට අනුග්‍රහක බවතුමගේ පාරිවිඩේ කීපයක් ස්තන. වස විස ගැනයි අප කතා කරමින් ඉන්නේ. කන්දගම් මහත්තයා, කලකට පෙර මිට දශක කිහිපයකට පෙර සමාජයේ ගත්තොත් එහෙම මේ වස විස ශරීරගත වීම ගැන සුලභව සඳහන් වෙන්නේ මේ සර්පයන් දෂ්ට කිරීම, ණයෙක් ගැහුවා, පොළඟෙක් ගැහුවා කියලා. ඉතින් වෙද මහත්තයා ළඟට තමයි, වෙද මහත්තයා දන්නවා ඉතින් රෝගියා දිහා බැලුවහම දන්නවයි කියනවනේ මොකද මේ ගහලා තියෙන්නේ කියලා. එහෙම ඇකීමේ හැකියාව තියෙන වෙද මහත්තුරු, ආයුර්වේද වෛද්‍යවරුන් අදත් ජීවත් වෙනවා. විෂ වෛද්‍යවරුන්ගේම ලොකු සේවයක් සමාජයට කරලා තියෙනවා. අපි මේ වැඩසටහනේදී අගය කරන්න ඕනේ කාරණාවක්. හැබැයි ඉතින් දැන් මොකක් හරි විසක් මේ ශරීරගත වෙලයි කියලා වෙද මහත්තෙක් ළඟට අරගෙන ගියාම ඒ ශරීරගත වෙලා තියෙන විෂ වර්ගයේ කුමන, කොහෙන් ආපු, කොයි ලෝකෙන්, කොයි රටෙන් ආපු විසද්ද, කුමන සංයෝගය ඒක ඇතුලේ එකතු වෙලා තියෙනවද කියලා, මොකද විෂ දන්නේ නැතුව බේත දෙන්න බෑනේ. ඒ තරම් සංකීර්ණ තත්ත්වයකට අද මේක ඇවිල්ලා තියෙනවා. මොකද විෂක් ශරීර ශීඝ්‍රයෙන් ශරීරගත වෙන එක ප්‍රතිකාරය හොයන එකත් අද මේ පාරම්පරික දැනුමත් එක්ක මේ නවීන ප්‍රශ්නවලට අලුත් ප්‍රශ්නවලට උත්තර තියෙනවද කියන එකත් අද තියෙනවා. ඒ ප්‍රශ්නේ අපි කතා කරනකොට අපිට ඇමතුමක් තියෙනවා. අයිබෝවන්. හලෝ. ඔව් කතා කරන්න. මම මේ අනුරාධපුරෙන් කතා කරන්නේ. ඔව් කියන්න. මේ මගේ නම මාරිහිතානි. මම මේ රෝහල් උපස්ථායිකාවක් වශයෙන් සේවය කරන ඉස්රාණි කින්නේ. ඔව්. මම දන්නවා මේ ඔය දැන් ස්වභාවික මේ එළවලු අපි වගා කරගන්නකොට වස ඉස නැතුව මේ ස්වභාවික මේ ක්‍රමයකට මේ කුමින් මිනා මේ තුමි ඇතුල් නොවෙන්ද මේ මල් ජාතියක් තියෙනවා දාස් පිටිය කියලා නම් තාදුරේ හැම පැත්තෙම තියෙනවා. ඔව්. ඉතින් මේ මල් ජාතිය මේ ගොවිපොළ වටේට මේ වේලිච්ච බල ගොවිපොළ වටේ දිහලා මැද්ද තියලා මේ මල පිපුනහම කහපාට මේ ක්‍රවුමට හැදෙන මලක් ඔය බුදුන් වහන්සේට පූජ කරන්නේ දාස් පිටිය මලනේ. දාස් පිටිය මලනේ. අන්නේ දාස් පිටිය මල. ඔව්. මේ මලට මේ සුවඳට එන්නේ නැහැ මේ මහත්මයා මේ කෘමි සත්තු. හොඳයි. ඔව්.
අපේ පාරම්පරික දැනුම් සම්භාරයෙන් අංශු මාත්‍රයක් ඒක. ඇය දැනගෙන ඉන්නවා ඒක. තවත් ඇමතුමක් තියෙනවා. අයිබෝවන්. අයිබෝවන්. හලෝ. ඔව් කතා කරන්න. මම වෛද්‍යවරයෙක් කතා කරන්නේ, අධිකරණ වෛද්‍යවරයෙක්. ඔව් ඔව් වෛද්‍යතුමා කතා. මගෙන් විශේෂයෙන් මම මේ වැඩසටහන බලන් හිටියා. ඔව්. මම එතෙද්දී දැක්ක කාරණයක් තමයි අපි වසවිස සම්බන්ධයෙන් කතා කරනවා. මෙතෙන්දී විශේෂයෙන් මම කියන්න ඕන, අපි දන්නවා අපේ අතීතයේ අපි වසවිස වගාන වසවිස භාවිතා නොකර අපි ගොවිතැන් කරා. ඔව්. ඒ වගේම අපි අපේ ආහාර රටාවක් තිබුණා. අපේ ඇඟේ තැන්පත් වෙන හෝ ඇතුල් වෙන විස අයින් කරන්න සුදුසු ආහාරයකට සකස් කිරීම සම්බන්ධයෙන් ගත්ත පියවර අපේ මුතුන් මිත්තු අරන් තිබුණා. විශේෂයෙන් විවිධ ආහාර වට්ටෝරු. මෙතනදි මම විශේෂයෙන් සඳහන් කරන්න ඕන අපේ පාරම්පරික වෙදකමේ තිබිච්ච ඖෂධි කැඳ වර්ග. බටහිර වෛද්‍යවරයෙක් වුණත් මා මේ අපේ හෙළසුවේ කියන මේ සංවිධානයේ හරහා මේ වෙනකොට සමාජයේ පුළුල් කතිකාවතක් ඇති කළා. මේ සුප්පල්ට මූලික තැන දීපු මේ සමාජයේ නැවත මේ කැඳවලට අපේ සමාජයේ අයගේ අවධානය යොමු කරන්න වැඩපිළිවෙලක් අපි සකස් කරගෙන යනවා. මෙතෙන්දී විශේෂයෙන් අපි අහලා තියෙනවා අපේ අතීතයේ නියුඳු හාල් කැඳවලින් අපේ විෂ අයින් කරා කියලා. විශේෂම සර්ප විෂ තමයි නියුඳු හාල් සහිත කැඳ, ඒ මත වදනම් වෙච්ච කැඳ වර්ග පාවිච්චි කරා කියලා. එතෙන්දී අපි දැනගන්න ඕන කාරණය තමයි අපිත් මේ විශේෂයෙන්ම පාරම්පරික සහල් වර්ග, කළුහි නැටි පච්ච පෙරුමාල් වගේ පාරම්පරික සහල් වර්ගවල තියෙන මේ ප්‍රතිඔක්සිකාරක ගුණය මේ කැඳ වශයෙන් පිළියල කරාට පස්සේ මේ විෂායින් කිරීමේ ප්‍රතිඔක්සිකාරක ගුණය 20 ගුණයකින් විතර අපිට වැඩි කරගන්න පුළුවන්. මේක අපි කැඳ හදලා ඒවා ITI ආයතනයේ ડોક્ટર ඉල්මි ඔතන ඉන්නවා, මම හිතා එතුමිය දන්නවා. අපි ඒක ITI ආයතනයේ පරීක්ෂණයට පවත්වලා මෙහි තියෙන ප්‍රතිඔක්සිකාරක ගුණ අපි විශ්ලේෂණය කරගත්තා. ඒ වගේම සුවිශේෂ වශයෙන්ම අපි සත්ව ආහාර වලින් විතරක් එනවා කියලා අපි හිතන විටමින් වර්ග, විටමින් B12 විටමිනේ පවා මේ 100% ශාකාහාර වල මේ කැඳ ඔස්සේ පිළියල කිරීම තුළ විටමින් B12 කියන විටමිනය අපිට 100% දෛනික අවශ්‍යතාවයේ සපුරගන්න පුළුවන් මේ කැඳ හරහා. හොඳයි හොඳයි. ඔව් පැහැදිලි, බොහොම වටිනා පැහැදිලි කිරීමක් මේ බටහිර වෛද්‍යවරයෙක් මේ පැහැදිලි කිරීම කරන්නේ. ඉතාමත් වටිනා ඒ අදහස් පෙළ, ඔබතුමාට බොහොම ස්තුතියි. මේකේ මම හිතන වෛද්‍ය දහනායක මහත්මයා, මා නිවැරදි නම් එතුමා තමයි කතා කළේ. මේ තියෙන දැන් ඔබතුමා දියවැඩියාව ගැන කතා කළා, අධික රුධිර පීඩනය ගැන කතා කළා, හෘදයාබාධ ගැන කතා කළා, පිළිකා පසුබිමේ තියෙන වසවිස පිළිකා තත්ත්වයන්ට අරගෙන යාම, වකුගඩු රෝගය, මේ බරපතල මේ ව්‍යසන කීපයක් ගැන මේ කතා කරන්නේ. සරලව හිතන්ට එපා, මේ දොරමඩලාවේ කතා කරන බරපතලම මාතෘකාවක් මේ සමාජයේ මුහුණ දෙන බරපතලම අභියෝගයක් පිළිබඳව අද අප කතා කරමින් ඉන්නේ. කන්දක මහත්තය, ඇත්තටම සඳ මහත්තය, අපි දන්නවා රටක් හදන්න නම්, රටක් ගොඩනගන්න නම් නිරෝගී මිනිස්සු ඉන්න ඕන. රෝගී මිනිස්සු නම් ඉන්නේ, ඒගොල්ලන් අවුරුදු 100 වෙනුවට අවුරුදු 72 68 මැරෙනවා නම් මම හිතන්නේ සැලසුමක් හදන්න පුළුවන් වෙයි කියලා. ඒකට හේතුව වෙන්නේ ඔවුන් විසින්ම කන වසනම් අපි ඔවුන් දැනුවත් කරන්න ඕනේ. දැන් ඇඟට වස, එතකොට එහෙම විසක් කැවෙනවා, කැවුනොත් ඒ විස එවෙලෙම නැති වෙලා යන්නේ අපි ගත්ත ආහාර වර්ග මොනවද කියන කාරණාවත්. කළුහිනට කියන හාල් වර්ගය, නයිට් පොලගේ කෑවත් කළුහිනට තමයි කැඳ දුන්නේ, ඒක කවුරුත් නොදන්න කතන්දරයක්. අද එහෙම දෙයක් වුණොත් කළුහිනට හොයන්න සෑහෙන දුරක් දුවන්න යන්න වෙනවා, කළුහිනටම නැහැ. ඉතින් අපි මේවා අත්තරම් පාවිච්චි කළේ ඖෂධ හැටියට මිසක ආහාර හැටියටම නොවෙන්න පුළුවන්. දැන් මේ ඒක හැබැයි පිටික ලියන්න බෑ, මේ එක පැකට් එකවත් ලියන්න බෑ. කවුරු ලිව්වොත් එයාට නඩුවක් වැටේ. මොකද ඖෂධයක් හැටියට ලිව්වොත් ඖෂධ පාලක මණ්ඩලයේ අවසරය ගන්න වෙයි ඒක ලියන්න. මේක සීනි වලට හොඳයි, ප්‍රෙෂර් එක මේ දියවැඩියාවට හොඳයි, එහෙම නැත්නම් රුධිර පීඩනයට ලිව්වොත් ඔහුට ඒ අවස්ථාවේ ගන්න වෙයි. ඔහුට ඒක ඔප්පු ගන්න වෙයි. ආහාර සහ ඖෂධ අතර ලොකු පරතරයක් තිබුණේ නැහැ පැරණි සමාජයේ. බොහෝ විට මේ දෙකම එකක්මයි. ඔව්. නමුත් අද මේක වෙන් කරලා අනිවාර්යෙන් ඔහුට නඩුවක් වෙනවා. එහෙනම් ලියන්න බෑ. මට මතකයි ඊයේ පෙරේදා උකුවෙල හාල් පැකට් එකක් විකිණනවා. මේ රටේ කීර්තිමත් මිනිස්සෙක් තමයි මේ හාල් ව්‍යාපාරය කරන්නේ.
ඔහුට උකුවෙල නිලධාරියෙක් සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ නිලධාරියෙක් ඔහුට යොමු කරන ලියුමක්. මේක විකුණන්න බැහැ. මොකද ඒක ඒ මෙහෙම විකුණන්න මොකද ඔහු ගහලා තිබුණ අර ගුණය. එහෙනම්දා මේ දැන් මේක ඇතුල් කරලා තියෙන්නේ චරක සංහිතාවේ තියෙන පාටයක්. ඒකට නඩු දාන්න බෑ. මේ අපි කියපු දැන් මේ චරක රිසිවරය කියලා තියෙන චරක සංහිතාවේ. එතකොට මේකේ සියල්ල කියවෙලා තියෙනවා. එහෙමයි මේ අපිට උපක්‍රම සියලුම ඇතුල් කරලා තියෙන්නේ. ඔහු මේක කියනවා අවසාන වශයෙන් රත්තල් ශ්‍රේෂ්ඨය පවස නැසයි තුන්දොස් පහ කරයි. සිංහල වෙදකම දන්න කෙනෙකුට මේක තේරෙනවා. ඒ තමයි මේ රත්තල් ශ්‍රේෂ්ඨයි. හාල් ගැන කියලා මේක කියනවා රත්තල් මහහැල් දිග නණ්ඩු ඇති හැල් ඒ වගේ හැල් වර්ග ගැන ඔක්කොම කියලා. සුගන්ධ සාලික් කියන්නේ සුගන්ධ සාලික් සුවඳල් ඒ ඔක්කොම ගැන කියලා අවසාන වශයෙන් කියනවා රත්තල් ශ්‍රේෂ්ඨයි. මේක තමයි ශ්‍රේෂ්ඨ. මේක ඔප්පු ඇති ඉවරයි. නමුත් මේක කවුද පරීක්ෂණයට ලක් කරලා ඒ වார்த்தාව දෙන්නේ? මොන ආයතනද? කොහෙද මේ ආයතන තියෙන්නේ? ඒ හින්දා මේක දන්න මිනිස්සු විතරයි ගන්නෙ. ඒක දන්න කට්ටිය මේක මිල කරන රුපියල් 240කට දෙනවා. නමුත් මේක අයිති මෙරේ අහිංසක ජනතාවට. අහිංසක ජනතාව තමයි ගමේ ගම්බද්ද සහල් කියලා මේක කියන්නේ. ඔවුන් මේක රැකගෙන ආවෙන කවුරුත් නෙමෙයි. ඒ රැකගෙන ආපු කට්ටියටම අද මේක අයිති නැහැ. මේක ලොකු ඛේදවාචකයක්. එහෙනම් අපි උත්සාහ ගන්න වෙන්නේ නැවතත් දෙවියන්ගේ නාමයෙන්. තමන් විශ්වාස කරන ආගමක නාමයෙන්. තමන්ගේ කුඹුරවල මේක වගා කරන්න. එහෙම වුණොත් වෛද්‍යවරු ගාවට එන රෝගීන් සංඛ්‍යාව අඩු වෙනවතත්. මොකද රුධිර පීඩනය නැති වෙයි. පිළිකා නසන්ද ඒක කියන්නේ පොකුරු ව්‍යාධි කියලා කියන්නේ. දේශීය වෙදකමේ පොකුරු ව්‍යාධි. එතන පොකුරු ව්‍යාධි නසන්ද පුළුවන්නේ කහවණු වලට. කහවණු කියන හාල් වලට. කහවණු කිව්වොත් අපි කට්ටිය හිතයි මේ සල්ලි කියලා. නෑ. ඒ කහවණු කියන හාල් జాතියක් තියෙනවා. මසුරන් කියන හාල් జాතියක් තියෙනවා. මේ නම් ඇවිල්ලා තියෙන මේකට හිඳ වෙන්න පුළුවන්. කඳක මහත්තයා මේ අස්වැන්න පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවානේ. මේ වැඩි වෙලා තියෙන ජනගහණයට මේසා විශාල ජනගහණයකට ආහාර සපයන්න පුළුවන්ද? මොකද ගුණාත්මක භාවයේ හරි. නමුත් අස්වැන්න පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. අද එදාට වඩා ඔය V වර්ග වගා කරන කාලෙට වඩා අද ජනගහණය වැඩි රටේ. මේ ප්‍රශ්නට උත්තරේ මොකක්ද? මේක තමයි මං හිතන්නේ විකට් එකට. දැන් මගේ විකට් එක ගන්න මම මේක කියනවා නම් මට වෙන එක බෝලයක්. මේ පන්දුර මං හරි ආසයි. ඒ මොකද එහෙම පන්දුවක් එවනනම් මට ඒක හයි පාරක් ගහන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. මේ හාල් ගැන කියනවනම් මේ හාල් කිලෝ එකක් හාල්ලු මේ හැලිය අස්වැන්න වැඩි. ඒක පැත්තක්. දෙක ඔච්චර ලොකු ප්‍රශ්නයක් මේ රටේ තියෙනවද? වී විශාල වශයෙන් වී අතිරික්තයක් තියෙන බව අපි කවුරුත් දන්නවා. අවශ්‍ය ප්‍රමාණයට වැඩිය තියෙනවා. ඊට පස්සේ තුනේ එකක් විතර මේ රටේ කුඹුරු පුරන් වෙලා තෙක්කලා අපි කුඹුරු වගා කරන්නේ නැහැ. තෙක්කලා අපි වගා කුඹුරු ගැන අධ්‍යයනකලොත් විශාල කුඹුරු ප්‍රමාණයක්. අපි මම කියන්නේ බත්තන්න මේක ගම්බද කුඹුරු වලට. ඕනේ නැහැ මහවැලියට දාන්න. ගම්බද කුඹුරු වලට මේ ටික බස්සලා ගම්බද මිනිස්සුන්ට නැවතත් තමන්ට අයිති තිබුණේ බීජ දුන්නත් හරි. ඒ විතරක් නෙමෙයි. බත්මත් අපි කන්නේ. සහලින්මද ස්වයං පෝෂණය කරන්න ඕනේ. බඩේනුල් ගොලින්මද ස්වයං පෝෂණය කරන්න ඕනේ. කවුද මේ බොරුව කියන්නේ? මේක ආහාර වලින් පිරිච්ච රට. කොස්ගහක කොස්ගෙඩි 200ක් විතර හැදෙනවා. හොඳට හැදිච්ච කොස්ගහ. මේ කොස්ගෙඩියක් 4 දෙනෙකුට කන්න පුළුවන්. ඒක හාල් කිලෝ එකක්. හාල් කිලෝ 200ක් හැදෙනවනේ මේ කොස්ගහේ. හාල් කිලෝ 200ක් කියන්නේ V කිලෝ 400ක්. V කිලෝ 400ක් කියන්නේ පොඩි ගාණක් නෙමෙයි. 20ෙන් බෙදපුවාම බුසල් කීයක්ද? 400 20ෙන් බෙදපුවාම බුසල් 20ක්. බුසල් 20ක් කියන්නේ කුඹුරක් කරන කාලක්. ඇයි මේවා කරන්නේ නැත්තේ? එතකොට කියයි එකපාරක් තවත් යොදනවා. දැන් කොස් එක දවස එක සැරේම ඉදෙනවා. ඉතින් වැලගෙඩි ගහයට වැටෙනවා. එකපාරම කොස් කන්න පුළුවන්. මේක තමයි ආහාර කල් තබා ගැනීම පිළිබඳව අපේ තිබුණ තාක්ෂණිකව පාවිච්චි කරන්න යන්නේ. මාස 9ක් යනකම් විතර මේ කොස් කන්න පුළුවන්කම තියෙනවා. මගේ අම්මා කොස් ඉවි එනකොට ලේකම් යනකොට ලේකම්. එනකොට ලේකම් කියලා කියන්නේ එනකොට පොලොස් මැල්ලුම ලියනවා ලේකම්. ඊට පස්සේ කීටි කොස් කඩ කොස් කැටි කොස් ආදි වශයෙන් මෙමෙ කොස් කාලා අන්තිම පොලොස් ගෙඩියල් ලියනකොට කියනවා යනකොටත් ලේකම්. මෙන්න මේ සංස්කෘතිය නැවත ඇතිකරොත් ඔබතුමාගේ ප්‍රශ්නෙට පැහැදිලි පිළිතුරක් තියෙනවා. මේ ආහාර මේ ගැන විතරයි මම කතා කරන්නේ. නමුත් මේ එකම තියෙනවා ජලය විස කිරීම. මේක පිටිපස්සෙම තියෙන එක. අද අපිට බොන්න බෑ වතුර. කඩවල වල විශාල වශයෙන් වතුර බෝතල් විකිණෙනවා. මේ ශ්‍රී ලංකාවේ ලෝකේ පිරිසිදුම වතුර තියෙන රටක. දැන් මේ තිද්දවල තියෙන කේදවතගේ හැම කඩේකම වතුර බෝතලයක් විකිණන රුපියල් 40ට 50ට 60ට විශාල වශයෙන්. ඇයි මේ සහතිකයක් නැහැ මිනිසුන්ට මේ තියෙන වතුර බොන්න පුළුවන් කියලා?
මොකද ඒවා විසකරගෙන ඉවරයි. එහිත විස නැහැ කියලා සහතිකයක් ගහලා සීල්ලයක් ගහපු වතුර බෝතලයක් කරන බොරුව කරන වෙනකොට වෙන කරන්න දෙයක් නැහැ. ඉන්ද වස විස ගැන කතා කරන අපි ආහාර ගැන විතර කතා කරලා හරියන්නේ නැහැ. විශාල වශයෙන් හානි වෙන්නේ වතුර වලින්. එක සැරයක් රසායනික වැටුණොත් මම නම් කියන්න බැරි කියන කණු ගැටුණා මාධ්‍ය ඉස්සරහා. ඒ රසායනික එක සැරයක් වැටුණොත් අවුරුදු 90ක් යනවා එතන. ඒක. හෙට ඉඳලා අපි රසායනික නැවතුනොත් අවුරුදු 90කට යා පැත්තේ ඉපදෙන ළමයාට තමයි බයක් හැකක් නැතුව වතුර බොන්න පුළුවන්කම තියෙන්නේ. එහෙනම් මේක පටන් ගන්න තියෙන්නේ මේ පුංචි සරල සිල්ලර තැනකින් නන් නෙවෙයි. මිනිස්සුන්ට පැහැදිලි කරන්න තමන් කරන්නව අපරාධය. ඒ අපරාධය තේරුම් කරලා තමන්ගේ પરම්පරාව වෙනුවෙන් තමන්ගේ ළමයි වෙනුවෙන් මේක රකින්න ඕනේ. ඒක සඳහා මම කියන කතන්දරයක් තමයි. දිය කඳුලක් වෙනුවෙන් දිය කඳුලක් සොරකමු කියලා. දිය කඳුලක් කියන්නේ හදන්ද මතයෝ වතුර තමයි ජීවේ කියන්නේ. වතුර නැති කිසිම ග්‍රහලෝකයක ජීවේ නැහැ. ඒක අපිට පිළිගන්න සිද්ධ වෙනවා. එවනම් ප්‍රධානම දේ ආහාර වලටත් වැඩි ජලය. එතකොට මේ ජලය කියන ජලය කවදා හෝ දවසක විස වුණොත් මේක බොන්න බැරි මට්ටමට ආවොත් අපිට අපේ කඳුළු වැටේ. වතුර පේනවා බොන්න බැ මේක කඳුළු වැටේ. එතකොට ඒ කඳුළු බිඳුව මම සමාන කරන්නේ සුද්ද්‍ර ජල පෝෂක ප්‍රදේශයක. ගඟක් කවදාකවත් එක තැනින් හැදෙන්නේ නැහැ. සුද්ද්‍ර ජල පෝෂක ප්‍රදේශ වලින් කඳුළු බිඳු බිඳුවාගේ එකවෙලන වතුර ටික ඒක තමයි ගඟක් වෙන්නේ. එහෙනම් ඒ දිය කඳුරක් කඳුර කියන්නේ ඒක සුද්ද්‍ර ජලපෝෂක ප්‍රදේශය. දිය කඳුලක් වෙනුවෙන් අපිට දිය කඳුලක් සොරකෙන්න වෙනවා. එහෙනම් වතුරට වහා එකතු කිරීම නවත්තන්න. මොකද අපි තාමත්ම අමානුෂික විදිය තමයි අපි මේ පාවිච්චි කරන වස ඇතුල් කරන විතරක් නෙමේ මේ සමාගම් මේ ළඟ සමාගම් වල වතුර කැලණි ගඟ පලි සමාගම් වල තියෙන අර වස විස ටිකට පලි අර කැලණි ගඟ ඕකටයි හරවන්නේ. විශාල ආන්දෝලන ඒක මේක වෙහිලා යනවා. ඉතින් අපිට හිතන්නේ මහජනතාව දැනුවත් කරලා මහජනත් නීතිය බලවත් මදි මහජනතාව දැනුවත් කරලා මහජනතාව ලවා මේ වස වතුරට ආහාර වලට ඇතුල් කරන එක නවත්ීමේ වැඩපිළිවෙලක් පාසල් මට්ටමින් කරගෙන යනවා කියලා මම කියන්නේ මුල ඉඳලා. දිය කඳුරු පරිස්සම් කිරීම බොහොම වැදගත් වෙනවා. තේ වතු වලින් තේ ගස් වලට දාන පොර ටික දිය වෙලා රසායන ද්‍රව්‍ය දිය වෙලා තේ දිය කඳුරට එකතු වෙන්න පුළුවන්. අපි දිය කඳුරු පරිස්සම් කරගත්තාම ඒ දිය කඳුරු එකතු වෙලා හැදෙන ඇල දොළ ඊට පස්සේ මහා ගංගාවක් බවට පත් වෙනවා. ඒ ගංගාවට මගදී එකතු වෙන කඳුරු ටික කර්මාන්ත ශාලා වලින් ගඟට මුසු කරන දේවල් ටික හරහා මූදට කිට්ටුවේදී තමයි සමහරට පරිභෝජනයට ගණ්ඩ සුද්ධ පවිත්‍රීම් කරලා ගන්නෙ. ඒ අතර මුසු වෙන දේවල් ගැන කවුද වග කියන්නේ? ජලයේ අයිති ආණ්ඩුවට. ආණ්ඩුව කියන්නේ මහ ජනතාව. කවුරුවත් ජනාධිපතිතුමාවත් අගමැතිවත් ඇමැතිමන්නේ මහ ජනතාව. මහ ජනතාවට තමයි ඒ ජලයේ අයිති වෙන්නේ. ඒ ජලයේ අයිති කර්මාන්ත ශාලාවලට නෙවෙයි. කර්මාන්තශාලා රැකියා දෙන බව ඇත්ත. ඒ රැකියා දෙන කර්මාන්තශාලා රටට ඕන බවත් ඇත්ත. නමුත් මිනිසු පානය කරන ජලයේ පිරිසුදුභාවය පිළිබඳ වගකීමක් තියෙන්න ඕන. ආණ්ඩුව මැදිහත් වෙන්න ඕන, මහජනතාව මැදිහත් වෙන්න ඕන, ජලය ආරක්ෂා කරන්න ඕන. මා දුටුවා ජල සම්පාදන මණ්ඩලය සහතිකයක් දෙනවා. අපි ඒ තත්ත්වය ආරක්ෂා කරන මන්දොර මණ්ඩලා වැඩසටහනකත් ඒ ගැන කතා කරලා තියෙනවා. ජල සම්පාදන අමාත්‍යාංශ ලේකම්තුමා ඔය සාමාන්‍ය අධිකාරීතුමාලා සහභාගී වුණා. එතුමන්ල පැහැදිලිව අපිට පෙන්වලා දුන්න මේ ක්‍රියාවලිය ජලය පිරිසුදු කරන හැටි. ගෙදරට එන කරාමෙන් එන වතුර බිඳුවක වස විස නැහැ. අපි ඒකට සහතිකයක් දෙනවා කියලා එතුමන්ල අදත් කියනවා. නමුත් සැක සංකා මතු වෙලා තියෙනවා නම් ඒක නිරවුල් කිරීමත් ඒ අයට බාරයි. මිනිසුන්ගේ හිතේ සැකයක් ඇතුව හිතේ කහටක් නැතුව වතුර ටික මේ බොන්ට හැකියාව තියෙන්න ඕන. ඒක මොකද යම් පරිසර සංවිධාන මතු කරලා තිබුණා. කැලණි ගඟේ ජලයට යම් අවස්ථාවල මේ නියමිත ප්‍රමිතියට නැහැයි කියන අදහස මේ ආසනික පිළිබඳව මතු කරලා තිබුණා. අපිට මේව හංගන්න ඕම නවක් නැහැ. මේ මහ ජනතාව ගැන කතා කරන්නේ මාධ්‍ය හැටියට අපි ඒක මතු කරන්න. ඒ සැක සංකා ඉවත් කරන්න ඕන. ප්‍රකාශනිකුත් කරලා තිබුණා. අපි ඒක අගය කරනවා. ජල සම්පාදන මණ්ඩලය කියනවා අපි තත්ත්වය ආරක්ෂා කරලා තියෙනවා. නියම ප්‍රමිතියටයි අපි ජලය නිකුත් කරන්න කියලා. එහෙම කරනවා නම් හරි හොඳයි. ඒක වැදගත්. හැබැයි ජලය තුල වස විස තියෙන්න බෑ. ගෙදරට එන වතුර බිඳුව තුල. ඔබතු මේ කතා කරන්න කලින් මට අවසර දෙන්න පාලක මැදිරිට යන්න අනුග්‍රහක බතුමි පණිවිඩ කියපයක්. අපිට තවත් තැමතුමක් තියෙනවා. අයිබෝවන් කතා කර. හසන්ත මහත්මයා, මම මේ වෙලාවේ මේ වැඩසටහන බලමින් ඉන්නේ. ඇත්තටම හුඟක් හොඳ මේ කාලීන මාතෘකාවක්. අද මං හිතන්නේ ඔතන වෛද්‍යතුමෙකුත් ඉන්නවා. පර්සන්ටේජ් එක හැටියට බැලුවොත් අද
කොළඹ ආසන්න ප්‍රදේශවල අපිට ලැබුණු මේ ළඟම දේට අනුව 59.4% දියවැඩියා රෝගීන් මේ ඉන්නවා කියන එක. ඉතින් ඒ අතර නොයෙක් රෝග වැඩි වෙගෙන යනවා. ඉතින් මෙතන මේ ආහාරවල විස තියෙනවා කියන එක අපි දැන් දන්නවා, දැනුවත් වෙලා ඉන්නේ. ඉතින් හසන්ත මහත්මයා, මම මේ වෙලාවේ ඉල්ලන්නේ විකල්පය ගැන කතා කරන එක ඊට වඩා වැදගත් කියන එක. ඒකත් එනවනම් උතන්ට ගොඩාක් වැදගත්. අද විකල්පය හැටියට මේ පාරම්පරික ආහාර අපි හෙළ සොයා ඇතනේනුත් අඳුන්නලා දීගෙන යනවා. ඒ වගා කරන ක්‍රමය හරි වැදගත්. ඒකෙදි අපි අපේ රටේ ආහාර රටාවක් තිබිලා තියෙනවා ඉස්සර අපේ මුතුන් මිත්තෝ අතරේ. ඒ ආහාර රටාවේ තියෙනවා මේ පාරම්පරික හාල් ඇතුළු දසගුණ භෝග කියලා භෝග තිබිලා තියෙනවා. තනහාල්, මෙනේරිහාල්, කුරක්කන්, ලීමා, ඒ වගේ නොයෙක් ආහාර. ඒවා තුලින් ඇඟේ තියෙන විස අයින් වෙනවා. ඉතින් ඒවා ආහාරයට ගන්න අපි ආපහු ඒ ආහාර රටාවට යා යුතුයි කියන එක. ඒ වගේම අපි මේ කැඳ හදලා ඒ කැඳ වලින් දැන් අත්දැකීම් ලබලා පර්යේෂණ තුලින් අපේ වෛද්‍යවරු ලෙඩුන්ට දීලා දැන් කියනවා මේකෙන් දියවැඩියාව අඩු වෙනවා. දියවැඩියාව අඩු කරගන්න බැරිව 2003 ඉඳන් දියවැඩියාව ඉන්සියුලින් විදලා අඩු කරගන්න බැරි ලෙඩුන්ගේ කැඳ තුලින් මේ පාරම්පරික හාල් වල කැඳ තුලින් දියවැඩියාව අඩු වෙනවා. හොඳයි, පැහැදිලි. ඔව් හොඳයි. ඔව් පැහැදිලි, වටිනා පැහැදිලි කිරීමක්. විශේෂයෙන් අපි සතුටු වෙනවා සමාජයේ ප්‍රවණතා කීපයක් ඇති වෙලා තියෙන ප්‍රවණතාවයක් ඇති වෙලා තියෙනවා. දැන් මේ වස විසෙන් තොර ආහාර වර්ග, හාල් වර්ග, කන්දක මහත්තයත් හාල් ගැන කියනවා, ඒ පැත්තෙනුත් හාල් ගැන කියනවා. තවත් සමාජයේ විවිධ කණ්ඩායම් විවිධ සංවිධානගත වෙලා ගොවිපලවල් හැටියට කණ්ඩායම් හැටියට මුළුමහත් සමාජයේම මේ තත්ත්වයට පත්වනවා නම් තමයි හොඳ. විවිධ අය එකතු වෙලා සාමූහිකව මේක මේ ඉස්සරහට අරගෙන යන්න උත්සාහ කරන බව තමයි මේ ඇමතුම් වලින් පැහැදිලි වෙන්නේ. කන්දක මහත්තයා පැහැදිලි කිරීමෙනුත් අපිට පුළුවන් දේ අපි කරලා පෙන්නමු. බැන බැන ඉන්නේ නැතුව, දොස් කිය කිය ඉන්නේ නැතුව, විවේචනය කරගෙන ඉන්නේ නැතුව අපි විකල්පේ පෙන්නමු කියන අදහසනේ මේ කියන්නේ. මා ඔබතුමියගෙන් අහන්නේ කාර්මික තාක්ෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂිකාව ආචාර්ය ඉල්මි හේවජ්ජුලිගේ මහත්මිය, ඔබතුමිය ආහාර තාක්ෂණය පිළිබඳ ආචාර්ය උපාධිධාරිණියක්. ඔය හාල් වර්ග ගැන, ඔය කියපු පාරම්පරික ආහාර වර්ග ගැන නූතන තාක්ෂණයට අනුව පර්යේෂණ කරලා මේ තියෙන ගුණාත්මක භාවය ගැන පර්යේෂණ කරලා තියෙනවද? ඔව්, ඇත්තටම අපේ ආයතනය මගින් පාරම්පරික සහල් පිළිබඳ පර්යේෂණ කරලා තියෙනවා. පාරම්පරික සහල් වල තියෙන ගුණාත්මය පිළිබඳ, ඔය කියන විදිහට ඔය දියවැඩියාවට හොඳ හාල් වර්ග මොනවද, හැම දෙයක් පිළිබඳ පර්යේෂණ කරලා ඒ පිළිබඳ මම මේ මගේ ළඟ තියෙන පොඩි පොතක් ගහලා තියෙනවා. මේ පොතේ තියෙන ගොඩක් පාරම්පරික හාල් වල තියෙන ගුණාංග මොනවද කියලා. එතකොට ඒකේ පෝෂණ ගුණය, එතකොට අපි කනවනම් මොන වගේ හාල්ද තෝරගන්න, මොන වගේ ලෙඩවලට, විශේෂයෙන් සමහර පිළිකා නාසන ගුණ තියෙන පාරම්පරික සහල් තියෙනවා. මේ මහත්මිය කිව්වා වගේ සුවඳැල් සහල්, ඒ වගේ කළුහීනටි, ඒ වගේ සහල් තියෙනවා, පිළිකා නාශන ගුණ තියෙනවා. ඒ වගේම තමයි මේ දියවැඩියාව අඩු කරන්න පුළුවන්. දැන් ඉස්සලා කිව්වා වගේ මහත්මිය, අතරම වෛද්‍යතුමත් කිව්වේ කැඳ වර්ගය. ඇත්තටම අපේ ආයතනය මගින් සිද්ධ කරන ඒ වගේ පෝෂදායී ආහාරවල පෝෂණ ගුණය මොනවද කියන එක බලන විශ්ලේෂණත් සිද්ධ කරනවා. දැන් මේ අපේ ආයතනයට මේ අවුරුද්ද 60 සංවත්සරයේ සමරන්න. ඇත්තටම මට ලොකු වාසනාවක් මේ වෙලාවේ දොරමඩලාවට එන්න ලැබීම ගැන අපේ ආයතනය පිළිබඳවත් යම්කිසි දෙයක් කියන්න. මේ ආහාර පිළිබඳ විශ්ලේෂණය පිළිබඳ අපේ ආයතනය ගොඩක් විශ්ලේෂණ කිරීම කරනවා. ඒ කියන්නේ ආහාරවල වස විස අඩංගුද, වස විස තියෙනවා නම් අපි කියමු රසකාරක, එහෙම නැත්නම් ආහාර මුසුකාරක, එහෙම නැත්නම් ආහාරවලට පලිබෝධනාශක වල අඩංගු වෙලා තියෙන කොච්චරද, ඒ වගේ දේවල් මැනීම කරනවට අමතරව අපි කරන ආහාරයක් කොහොමද හරියාකාරව නිෂ්පාදනය කරන්නේ. අර පිළියම් කියනවා වගේ තමයි හරි විදිහට හරි තාක්ෂණය යොදාගෙන පිසවේටිව, ඒ කියන්නේ පරිරක්ෂක අවම වෙන විදිහට, එහෙම නැත්නම් පරිරක්ෂක නොමැතිව කොහොමද ආහාරයක් නිෂ්පාදනය කරන්නේ කියන තාක්ෂණයත් අපි ලබලා දෙනවා. එහෙනම් ආහාර කර්මාන්තකරුවෙකුට ආහාර කර්මාන්තයක් ආරම්භ කිරීමට මුල ඉඳන්ම ඔහු ආහාර කර්මාන්තයේ භූමිය තෝරගන්නේ කොහොමද, ඔහුගේ කර්මාන්ත ශාලාව එතන ගොඩනගන්නේ කොයි ආකාරයෙන්ද, ඒ වගේම නිෂ්පාදන ක්‍රියාවලිය හරියාකාරව සිද්ධ කරන්නේ කොහොමද, ඒ වගේම ඊට අවශ්‍ය වන දැන් ඉස්සලා වෛද්‍යතුමා කිව්වා ලේබල් කිරීම ගැන. දැන් ආහාරයක් අපි නිෂ්පාදනය කරනවා අනිවාර්යෙන් මේක හරි විදිහට
ලේබල් කරන්න ඕන. එකන ලේබලේ අඩංගු වී යුතු ද්‍රව්‍ය මොනවද ඉන්ෆෝමේෂන් එක එකන දත්ත මොනවද කියන එක ලේබල් කිරීමේ රෙගුලාසි වල දීලා තියෙනවා. ඉතින් ඒ අනුව ඒ ආහාරය හරියට ලේබල් කරන්න. පාරිභෝගිකයා දැනගන්න ඕන ලේබලයක් කියවල මේ ආහාරය මොන වගේ එකද. විශේෂයෙන්ම කල්ලු ඇකියුත් වීමේ දිනය ගැන අවබෝධයක් තියෙන්න ඕන. දැන් ඇත්තටම පොඩි ළමයි වුණත් දන්නව ඒක ගැන. මොකද පොඩි පන්තිවල ඉඳන්ම විෂය නිර්දේශයට ඇතුළත් කරලා තියෙනවා මේ ආහාරයේ කල්ලු ඇකියුත් වීමේ දිනය කියන්නේ මොකද්ද කියන එක ගැන අදහසක්. ඉතින් එතකොට පාරිභෝගිකයා දැනුවත් වෙලා තියෙන්න ඕන කල්ලු ඇකියුත් වීමේ දිනය ගැන මේ දවසින් පස්සේ ආහාරය ගැනීමට සුදුසු නැහැ. අනිත් එක කල්ලු ඇකියුත් වීමේ දිනය ලකුණු කිරීමේදී වෙළඳ ඒක ආහාර නිෂ්පාදනය සිදු කරන්නාගේ වගකීම තමයි හරියාකාර විද්‍යාත්මක පර්යේෂණයක් කරලා කල්ලු ඇකියුත් වීමේ දිනේ ලකුණු කරන්න ඕනේ. එහෙම නැතුව අපි හිතුව මනාපෙට කල්ලු ඇකියුත් වීමේ දින ලකුණු කරන්න බෑ. ආහාර ලේබල් කිරීමත් ගොඩක් වැදගත් වෙනවා. ඒතර අපේ ආයතනයේ ඇතන අලුතෙන් පහසුකම් ලැබිලා තියෙනවා. අපිට මුලදී තිබුණේ නැහැ ආහාරවල තියෙන පරිබෝධනාශක අවශේෂ ඉතා කුඩා ප්‍රමාණවලින් අංශු මාත්‍ර වශයෙන් තියෙනකොට ඒව මැනීමේ හැකියාව තිබුණ නැහැ. නමුත් දැන් මාස දෙකකට විතර කලින් අප ආයතනයට LC-MS-MS කියන උපකරණය හම්බුණා. ඒ රජයේ අනුග්‍රහය ඇතිව ඇතර අපිට මිලියන 70ක් විතර වියදම් වුණා. ඒ උපකරණයෙන් අපිට පුළුවන් ගොඩාක් ජාතික ආහාරවල තියෙන මේ අතත්වය බාල කිරීමට ගන්න ද්‍රව්‍ය පලිබෝධනාශක ඒ වගේ අඩු මට්ටම් වලින් තියෙනවනම් අංශු මාත්‍ර විදිහට තියෙනවනම් ඒවත් විශ්ලේෂණය කරලා ඒ පිළිබඳ දත්ත ලබා දීමේ හැකියාව තියෙනවා. දැන් ඉස්සෙල්ලා කතා වුණා මේ කිව්වා පළතුරු එහෙම ඉදවීම ගැන. ඇත්තටම පළතුරු ඉදවීමේදීත් විවිධ අනවශ්‍ය විදිහට ද්‍රව්‍ය භාවිතා කරනවා. උදාහරණයක් විදිහට ඉස්සර පාවිච්චි කරා කැල්සියම් කාබයිඩ් කියන. කැල්සියම් කාබයිඩ් කියන එක ඇතන පළතුරු ඉදවීම සඳහා භාවිතා කරන්න තහනම්. තාමත් මම දන්නේ නැහැ දැනට ඒක කරනවද. මම හිතන්නේ පාරිභෝගික අධිකාරියේ මේ මැදිහත් වීම මත දැන් සෑහෙන දුරකට ඒක අඩු වෙලා තියෙනවා. ඊට පස්සේ අපිට මේ ආපු ලොකුම ප්‍රශ්නයක් තමයි රෙත්‍රල් කියන මේ එතපෝන් කියන එක ස්ප්‍රේ කරනවා. එහෙම නැත්නම් ඒකේ පළතුරු ගිල්ලන එක. ඒකත් ඇත්තටම ඒ එතපෝන් කියන රසායනික ද්‍රව්‍ය අවශේෂ පළතුරු මත ඉතිරි වෙන්න පුළුවන්. දැන් අපිට මේ ළඟදී ආපු මේව තමයි පිටරට යවන පළතුරු වලින් ඒගොල්ලෝ ඒ රටවල් වලදී ඒව මැනලා එතපෝන් කියන එක මැනලා ඒව තියනවා කියලා අපේ ලංකාවෙන් යවන ඒවා ප්‍රතික්ෂේප කරන තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. දැන් අපේ ආයතනය ගෙන අපු මේ අලුත් උපකරණයෙන් අපිට හැකියාව ලැබෙනවා ඉදිරියේදී ඒ විශ්ලේෂණයත් සිද්ධ කරන්න. මොකද දැනට මම හිතන්නේ පිටරට යන අපනායන කරුවන් ඒව පිටරට යවලා තමයි ඒ විශ්ලේෂණ සිද්ධ කරගන්නේ. මෙහෙම ඉදවන්ට සිද්ධ වෙන්නේ ඇයි? දැන් සමහරට ගස් පිටින් බදු ගන්න. ඒ කියන්නේ ගැටයි ගැටයි පොඩි ගැටයි සේරම හලා ගන්නවා. සේරම හූරලා අරගෙන දැන් මේව ඔක්කොම එකපාරට ඉදවන්න ඕනේ. ගහලා දානවා සමහරට අර ප්‍රමිතියට කියලා ඇති පොඩක ඈතින් තියලා ඕකේ. ඔව් ඒක ඇත්තටම හරියට අමාරු ඉන්නවා ළඟටම තියලා තමයි ඒක විදින්නේ. හරියට කරන ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ එතිලීන් වායුවට නිරාවරණය කිරීම තමයි කරන්න ඕනේ. ඒක හරි විදිහට කරන ක්‍රමයක් තියෙනවා. අපේ ආයතන මගින් අපි අඳුන්වලා දීලා තිනවා. නමුත් අර මිනිස්සු කෙටි ක්‍රම පාවිච්චි කරනවා. ඒක ඒ කියන්නේ පහසු ක්‍රම හොයා ගන්නවා. ඒක ඒ විදිහින්ද තමයි ඔය ඒවයි ත්‍රල් වල පළතුරු ගිල්ලීම වගේ දේවල් කරන්නේ. ඊට අමතරව මට තවත් දෙයක් කියන්න ඕනේ. දැන් ඉස්සෙල්ලා මේ වෛද්‍යතුමා කිව්වා දැන් ඔය සමහර පළතුරු ලංකාවට එනකොට ගොඩාක් කල් පරණ වෙලා එන්නේ. ඉතින් එතකොට සමහර දේවල් ඒ කියන්නේ ලංකාවේ වැඩලා වෙන පළතුරු ඝර්ම කලාපික රටවල් වල වැවෙන පළතුරු ඇතර අපිට ගොඩක් කල් තියාගන්න බෑ. වැඩිම වුණොත් මාසයක් තියාගන්න පුළුවන් ශීතකරණ يعني මේ කෝල්ඩ් රූම් එකක දැම්මත්. නමුත් අපිට පිට රටින් එන ඇපල් දොඩම් වගේ පළතුරු සමහරට මාස 6කට වඩා පරණේවල අපිට හම්බෙන්නේ. ඒවා ඉටි ද්‍රාවණ ආලේප කරලා තියෙන. ඇතර මේක ඉටි ද්‍රාවණ ආලේප කරයි කියලා ප්‍රශ්නයක් වෙන්නේ. නමුත් අපේ එකම ප්‍රශ්නේ අපි දන්නේ නැහැ ඒවට කෘමිනාශක මිශ්‍ර කරලා ඉටි ද්‍රාවණ ආලේප කළාද කියලා. ඉතින් ඒ වගේ අවස්ථාවල ඒ කෘමිනාශක වල අවශේෂයි පළතුරු මත ඉතිරි වෙලා තියෙන්න පුළුවන්. ඒ වගේම ඔබතුම ආහාර තාක්ෂණය පිළිබඳ විශේෂඥවරියක් නිසා මම අහන්නේ. දැන් ওই තාක්ෂණයව මනින විදිය සාමාන්‍ය ගෘහණියකට කඩේට ගිහලා පොලට ගිහලා එළවලු ටිකක් පළතුරු ටිකක් ගන්න කෙනාට ඒක ලොකුවට අවබෝධයක් නැහැ. නම් වැදගත් වෙන්නේ හොඳ එළවලු ටිකක් පළතුරු ටිකක් වසවිස නැති දේවල් ටිකක් ගෙනල්ලා අපේ ළමයින්ට කන්න දෙන්නේ කොහොමද කියන එක ලොකුම ප්‍රශ්නේ වෙලා ඇතින්. කොහොමද තෝරගන්නේ? ඇත්තටම වසවිස නැති රසායන ද්‍රව්‍ය බැඩිපුර පාවිච්චි නොකරපු එළවලු ටිකක් පළතුරු ටිකක් තෝරගන්න තියෙන මූලික ලක්ෂණ දෙක තුනක් කිව්වොත් වටිනව නේද? ඔව් ඇත්තටම අපිට වෙළඳ පොළට ගියාට පස්සේ ඒක රසායනික ද්‍රව්‍ය දාලාද නැද්ද කියන එක හරියටම හොයාගන්න බෑ. අපි සාමාන්‍යයෙන් ඉතින් පාරිභෝගිකයෝ විදියට කරන්නේ දැන් මම විශේෂඥවරයෙක් විදියට නෙවෙයි පාරිභෝගිකයෙක් විදියට කියන් හිතන්නේ පණුව කාලා එහෙම කියන්නේ තිබුණොත් එහෙම මේකට වසවිස ගහලා නැතුව ඇති කියලා. මොකද පණුවට ළඟටවත් එන්න හම්බ වෙන්නේ නැහැ.
මේ මොනවා හරි පලිබෝධනාශකයක් යෙදුවති. නමුත් සමහර අවස්ථාවල තියෙනවා අපිට මෙහෙම වස විස දාන්නේ නැතුව ගෙඩි ආවරණය කිරීම මගින් පුළුවන් පනෝකන එක වළක්ක ගන්න. ඉතින් ඒ වගේ සමහර කෙම් ක්‍රම භාවිතා කළා. එහෙම නැත්නම් පාරම්පරික ක්‍රම භාවිතා කළා. අපිට පුළුවන් මේ පනෝකන එක එහෙම නැත්නම් සත්තු වෙන එක අර ඉස්සල මේ දුරකථන ඇමතුමියත් කො දාස් පෙතියවවල ඒ වගේ ක්‍රම තියෙනවා. ඉතින් එතකොට අපිට හොඳ ඵල එළවලු පළතුරු ගන්න පුළුවන්. ඒ පනෝ කාපුවම විතරක් නෙමෙයි. ඉතින් ඒකින්ද වෙළඳ පොළට ගියාට පස්සේ අපිට එකපාරට තේරෙන්නේ නැහැ මේක වස විස එකතු වෙලාද කියන එක. මොකද ඒකයි කිව්ව සමහර වෙලාවට විශ්ලේෂණය කරත් අහුවෙන්නේ නැහැ කල් ගියාට පස්සේ. මොකද සමහර ඒවා වියෝජනය වෙලා අපිට හොයාගන්න බැරි වෙනෝ මේ මොනවද තියෙන්නේ කියලා. හැබැයි ගොඩක් වෙලාවට අපිට පේනවා සමහර එළවලු පළතුරු උඩ අර ඉස්සලා මේ නිතුමා කිව්වා වගේ තක්කාලි ගත්තාම එක දවසක් මම තක්කාලි තෝරන්න ගියා අපේ පර්යේෂණයකට ඕන වෙලාවත් මගේ අත් දෙක සම්පූර්ණ සුදු පාට වුණා. ඒ කියන්නේ පහවස්සනු නෙළුවට පස්සෙත් පළතුරු වලට එළවලු වලට ඒ වගේ රසායනික ද්‍රව්‍ය එකතු වෙනවා. මම හිතන්නේ අර පෙරාස්වනු කාලේ කියන්නේ අස්වනු නෙලන්න දවස් 14කට විතර ඉස්සෙල්ලා කෘමිනාශක ගහන එක නවත්තනවයි කියන එක කරන්න පුළුවන් නම් ඒක අනුගමනය කරන්න පුළුවන් සෑහෙන දුරට පරිසරයේදී වියෝජනය වීම සිද්ධ වෙනවා. යෙදෙන කෘමිනාශක කියන්නේ ප්‍රමිතියට අනුමත කෘමිනාශක යෙදුවොත් ඒව වියෝජනය වීම සිද්ධ වෙනවා. මම හිතන්නේ එතෙන්දී ගොඩක් වැදගත් වෙනවා. අපි ඉදිරියේදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් ප්‍රමිති ආයතනයත් එකතු වෙලා කරන්න හදනවා. දැන් ගොවි මහත්තුරුන්ට කෘෂිකර්ම මනා කෘෂිකර්ම පිළිවෙත් හඳුන්වා දීම. එතෙන්දී අතර අධීක්ෂණයක් යටතේ පිළිවෙත් අනුගමනය කිරීම සිද්ධ කරනවා නම් සෑහෙන දුරකට මම හිතනවා වසවිස වැඩිපුර යෙදීම අවම කරගන්න පුළුවන් කියලා. සමහර එළවලු පළතුරු තියෙනවා දිස්න ගහනවා. මේ කඩාගෙන යන්න තමයි දැන් ගෝවා වුණත් තියෙනවා හොඳට තියෙනවා මේ දැන් ගලවගෙන නුවරෙලියෙන් ගෙනල්ලා තියෙනේ උනට හොඳට තියෙනවා මේ කොහොම වුණාද කියන එක පිළිබඳ ප්‍රශ්න ගණනාවක් තියෙනවා. අපි ප්‍රමිතිය ගැන වෙනමම සාකච්ඡා කීපයකුත් කරලා තියෙනවා. දැන් ජංගම දුරකථන ලංකාවේ ජනගහනයට වැඩි ජංගම දුරකථන තියෙනවා. නමුත් ප්‍රමිතියට නියම විද්‍යානුකූල නියම තාක්ෂණයට අනුව නිෂ්පාදනය කළ මනුෂ්‍ය ශරීරයට සෞඛ්‍යයට අහිත කරන ඕන විදිහට නිෂ්පාදනය කරපු නියමිත ප්‍රමිතියට නිෂ්පාදනය කරපු ජංගම දුරකථන කොච්චරද අපි පාවිච්චි කරන්නේ? අපේ ශරීරයට ඇතුළු වෙන විෂ ප්‍රමාණය, ඒවායේ බැටරි කොච්චර අපි අහක දානවා? සමහරවිට විසි කරන්නේ වතුරට, ගඟට, ඇලට, දොලට, වැලිගොඩට, ගෙදර හදන්න ගෙනල්ලා වැලිගොඩේ ජංගම දුරකථන බැටරි කෑලි ගණනාවක් තියෙනවා. අනෙකුත් බැටරි කෑලි සමහර පොඩි ළමයි අර පොඩි බැටරි කෑලි මේ බුල්ටෝ වගේ හපනවා. චව් 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 ගා මේ පොඩි කොච්චර විසක් ඇතුළු වෙනවද? එහෙම සමාජයක අපි වස විස ගැන කතා කරන්නේ සභාපතිතුමා. ඔව් මම හිතන්නේ මේක ඉතාම සංකීර්ණ මාතෘකාවක්. අපිට විශාල පරාසයක් තුරා යන්න තියෙනවා. මං හිතන්නේ අපි වසවිස සම්බන්ධයෙන් කාටවත් දෝෂාරෝපණය කරනට වඩා කාර්මීකරණය අපි දියුණුව කියලා කියන දෙයත් එක්කම මේකත් අපිත් එක්ක ගමන් කරනවා. ඒ නිසා අපි පුළුවන් තරම් බලන්න ඕන අනිත් පැත්තෙන් නිසි දැනුවත් වීම ලබා දීම තුළින් මහජනයා පරිභෝගික ආරක්ෂා කරගන්න. මං උදාහරණ කීපයක් දෙන්නම්. එකක් තමයි මේ රටට මං ඉස්සෙල්ලා කිව්වා වගේ සුදුපාන් ගෙනාවේ මෑත කාලෙකදී. දැන් ඒක ජනප්‍රිය, ඒක නැතුව ජීවත් වෙන්න බෑ. දෙවැනි එක ඒහා සමානවම මේ රටේ ප්‍රචලිතව නොතිබිච්ච විශාල ප්‍රමාණයේ ප්‍රචාරණ මාධ්‍යන් මගින් කිරිපිටි ගෙන්නන්න පටන් ගත්තා. පොඩි ළමයින්ට කිරිපිටි දුන්නාම 1950 ගණන්වල පත්තරවල තියෙනවා එයා මහත වෙනවා, ක්‍රියාශීලී වෙනවා, ඒ නිසා දෙන්න ඕන කියලා. හැබැයි පසු කාලෙක අපිට දැනගන්න හම්බුණා අපේ රෝහල් වල වැඩිම රෝග ඇති වෙන්නේ පාචනය සහ වමනය කියන එක කුඩා ළමයින්ට. පස්සේ මේක අනාවරණය වෙච්ච දේ තමයි කිරිපිටි සෑදීමේ ක්‍රියාවලිය සහ කිරිපිටි ළමයකට ඒ කිරි පෙවීම සඳහා පාවිච්චි කරන බෝතල් සහ සූප් වල ඇති වෙන ගැටලු නිසා මේක ඇති වෙනවා කියලා. ඒ නිසා 1970 ගණන් වල අග වගේ වෙනකොට ලංකාවේ නීතියක් ගෙනාවා අවුරුද්දකට අඩු ළමුන් සඳහා කිරිපිටි දැන්වීම් ප්‍රචාරය කිරීම, තහනම් කිරීමත්, ඒත් එක්කම කිරිපිටි කිරි වශයෙන් හදාලා ළමයින්ට පොවන බෝතල් සහ සූප්පු පිළිබඳ ප්‍රචාරණයක් දෙන්න එපා කියන එක අද වෙනකන් ඒක හොඳින් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා එක්තරා ප්‍රමාණයකට ඒක අඩුණා. ඒත් එක්කම රටක් විදිහට මේ ළමුන් ආරක්ෂා කර ගැනීමට මව්කිරි දීම ප්‍රවර්ධනය කිරීමේ විශාල වැඩසටහනක් සෞඛ්‍ය අමාත්‍යාංශය අනිත් ඒවා ගෙනිච්චා. මම හිතන්නේ දැන් අපි වසවිසව ගැන කතා කරනකොට මේවා අපි දීලා පස්සේ නිරෝගී කරගන්නට වැඩි ඒ වගේ වැළකෙන්න පුළුවන් නම් ඒක හොඳයි. ඊළඟට තියෙනවා අපිට භයානකව තියෙනවා අපිට නොපෙනෙන දෙයක් බැරලෝහ, විශේෂයෙන් ඊයම්.
ඊයම් වර්ග කීපය සමහර වෙලාවට ආහාරවල එනවා. මේක ආහාරවල ඊයේ පෙරේදා මං හිතන්නේ අපි දැක්කා ඉන්දියානු රජයේ විසින් එක්තරා වර්ගයක නූඩල්ස් කෑම නැවැත්තුවා. අපි ඒක පිළිබඳ පරීක්ෂණ කීපයක් කරාම ඒ නිශ්චිත ප්‍රමාණයන් ඇතුළත තියෙන්නේ බැරලෝහ ඊයම්. නමුත් මේක එනවා වෙනත් මාර්ග මාධ්‍යයන් හරහා, විශේෂයෙන්ම තෙල් වර්ග, විශේෂයෙන්ම ඛනිජ තෙල් වල එක්තරා ප්‍රමාණයකට තියෙන ඒ දුම් ආග්‍රහණය කිරීම තුළින් ඒ ලෙඩ රෝග වලට කාරකයක් වෙන්න පුළුවන්. ඒත් එක්කම ගෙවල් වල අපි ආලේපන කරන්න ගන්න පේන්ට් වර්ග, තීන්ත වර්ග, මේ වගේ යම් යම් ප්‍රශ්න. විශේෂයෙන්ම ගරු ජනාධිපතිතුමා සහ රජයේ මෑත කාලෙකදී ගත්ත තීරණයක් ඇස්බෙස්ටස් තහනම් කරන්න. මේක ලෝකේ තහනම් කළ සමහර රටවල දැන් අවුරුදු 30ක් විතර වෙනවා. විශේෂයෙන්ම මේකේ නිෂ්පාදනය සඳහා භාවිතා කරන එක්තරා කෙඳි වර්ගයක් තියෙනවා. ඒ කෙඳිවල ඒ කෙඳි ආග්‍රහණය කිරීම තුළින් දිගුකාලීනව පිළිකාකාරක තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. මේක ලෝකේ පුරාම ප්‍රසිද්ධ කරුණක්. මම හිතන්නේ ඉතාම හොඳ තත්ත්වයක් ඒක. ඒත් එක්කම අපි මං හිතන්නේ ක්‍රමයෙන් සංවර්ධනයත් එක්කම සෞඛ්‍ය පැත්තෙන් සහ දිගුකාලීනව මහජනයා පරිස්සම් කර ගැනීමේ ක්‍රියාවලියක් මෙතන සිද්ධ වෙනවා. ඒ වගේම දේශීය උළු කැටයටත් තැනක් එනවනේ. දේශීය උළු කැටයටත් තැනක් එනවා. මං හිතන්නේ ඒකත් ඒ වගේම වැදගත් දෙයක් වෙනවා. මම හිතන්නේ මෙතන ඊළඟ වැදගත්ම කරුණ තමයි වශවිෂ වලින් තොර ආහාර රටාවක් ඇති කර ගැනීම සඳහා මාධ්‍ය කාර්යභාරය කුමක්ද කියන එක. ඒක ඉතාම වැදගත් දෙයක්. මං හිතන්නේ මේක එක්තරා ප්‍රමාණයකට මහජනයාගේ ඇස් අර ගැනීමට තියෙන අවස්ථාවක්. දැන් අපි මතවාදයක් විදිහට අපි කතා කරත් විවිධ දේවල් විද්‍යාත්මකව මම කියන්නම්, අපි රතුහාල් හොඟක් හොඳයි කියලා කියන ඇත්තටම හොඳයි. විශේෂ කරුණු රතුහාල් කණාය දන්නවාදී ඒක වැඩි ප්‍රමාණයක් කන්න බෑ. ඒක තමයි ඒක එක ගුණයක්. මොකද මේක ශරීරයේ ඇතුළට ගියා මේ කාබෝහයිඩ්‍රේට්. මේක තන්තු තියෙන එක ඇත්ත. නමුත් වැඩි ප්‍රමාණයක් කන්න මේ මෑත කාලික ආයුර්වේද ආයතනයේ වෛද්‍යවරියක් පරීක්ෂණය කරා යගේ ආචාර්ය උපාධිය සඳහා සුදු සම්බහාල් සහ ඒත් එක්ක යන අනිත් තෙල් වර්ග මිශ්‍රිත ආහාර ගන්න අය විශාල වශයෙන් ස්ථූල භාවයට පත් වෙනවා තියෙනවා. ඉතින් මං හිතන්නේ මේකේ අපිට ගන්න අපි වසවිස ගැන කතා කරනකොට වැදගත් වෙන කරුණු තුනක් ගැන හිතන්න පුළුවන්. මම නම් හිතන්නේ මේක දේශපාලන කරුණක් විදිහට නෙමෙයි, බත් කන ප්‍රමාණය, අපි බත් පිගාන ප්‍රමාණය අඩු කර ගන්න ඕන. අපි ක්‍රියාකාරීත්වයක් අඩු වෙලා බස්වල යනවා, පයින් ඇවිදින්න, එක්සර්සයිස් කරන්න, ඒ වගේ නිසා. දෙවෙනි එක අපි කන ලුණු ප්‍රමාණය එක්තරා ප්‍රමාණයක් තියෙනවා, ඒක සීමා කර ගන්න ඕන. තුන්වෙනි එක සුදුසු ඉනිකෑම පුළුවන් තරම් අඩු කර ගන්නවා නම් හොඳයි. මොකද අනිවාර්යයෙන්ම අපේ වෛද්‍ය සේවයේ දියුණු නිසා දිගු ආයු කාලයක් ලැබෙනවා, බෙහෙතින් ජීවත් වෙනවට වඩා හොඳයි. ක්‍රියාකාරී, ක්‍රියාශීලී, නිරෝගී පුද්ගලයෙක් විදිහට ජීවත් වෙන්න. ඔබතුමා අර තීන්ත වර්ග පිළිබඳව සඳහන් කළා, ඇස්බෙස්ටස් පිළිබඳව සඳහන් කළා. මේ විකල්ප අපේ මිනිස්සුම ඉදිරිපත් කරනවා. මේ අපේ පාරම්පරික ඥානය ඇසුරින් මේ ළඟදී මට මහත්මෙක් කතා කරම හරියට ඌ හඳුනාගෙන ක්‍රියාපිළිවෙත ඉදිරියට අරගෙන ගියා. මේ කපරාරුවක් අපේ දේශීය අර සීගිරියේ තිබිච්ච අර මේ 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 කැටපත් පවුඩර් හරියේ ගාලා තිබුණේ ඒක ඇසුරින් ඒ විද්‍යානුකූල ඒ විදියට ඒ තාක්ෂණයට අනුව නිෂ්පාදනය කළ අදටත් ගැලපෙන විදියට මේක හොඳයි මහත්වෝ කියලා අපේ මිනිස්සෙක් අපේ පුද්ගලෙක් මේ නව නිර්මාණ කරන විකල්ප ඉදිරිපත් කරන සමහරට ලෝකේ හොඳම දේ වෙන්න පුළුවන් මේක. මේ වසවිස නැති අපි මේ රටින්ම ගෙනත් බාබා ගානවා කුඩා දරුවන්ට හානි කරා කියලා සමහර ප්‍රමිතියෙන් තොර තීන්ත වර්ග ප්‍රමිතියට නිෂ්පාදනය කරන දේවල් ගැන අපිට කියන්න බෑ. පිළිගත්තු විදිහට රටට ගෙන්වන ප්‍රමිතියට අනුව විද්‍යානුකූලව නිෂ්පාදනය කරපු දේවල් ගැන අපිට කියන්න බෑ. නමුත් ප්‍රමිතියෙන් තොර දේවලුත් මේ අසර ඉංගනවද කියන ප්‍රශ්නේ තියෙන නිසායි අපි මේ ගහන්නේ විශේෂඥ වෛද්‍යතුමා. මේ ෆයිනල් රවුන්ඩ් එකේ හින්දා හසන්ත මම අහඹු ලෙස තෝරගත්තු කරුණු කීපයක් වැදගත් කියලා හිතන හින්දා කියන්නම්. එකක් තමයි දැන් අපේ අධ්‍යක්ෂතුමන් කිව්වා මේ පෙනෙන විදියට සහ නොපෙනෙන විදියට යම් යම් දේවල් අහිතකර විදියට අපිට ආහාරයට සහ අපේ සිරුරට ඇතුල් වෙනවා කියන එක. දැන් නොපෙනෙන විදියට ඇතුල් වෙන එක දෙයක් තමයි දැන් අපි දැන් මේ දවස්වල අපි කැලණි ගඟ ගැන කතා කරනවා. මේ මෙතන තමයි මේ ඔක්කොම ටික නරක දේවල් ටික තියෙන්නේ කියන එක. නමුත් දැන් ජල පෝෂක ප්‍රදේශයන්හි තත්ත්වය කුමක්ද? දැන් අපි ඒ ගැප් පිළිබඳව අපි එච්චර කතාබහක් සහ අපේ අවධානයක් නැහැ. දැන් විශේෂයෙන්ම දැන් පහුගිය අවුරුදු කිහිපය ඇතුළත ලංකාවේ ගොඩක් දෙනෙකුට පර්මිට් සම්බුණා වාහන ගෙන්නන්න. දැන් ඒ හින්දා වාහන සංඛ්‍යාව රටේ වැඩි වුණා. විවිධ ආකාරයේ ස්කූටර් එකේ ඉඳලා මෝටර් බයිසිකල් ඉඳලා කාර් එකට යනකම් ඒ හා සමාන්තරව ගොඩක් සර්විස් ස්ටේෂන්ස් රටේ වැඩි වුණා. දැන් විශේෂයෙන්ම කන්ද උඩරට විශේෂයෙන්ම ජල පෝෂක ප්‍රදේශයන් වල තියෙනවා මේ සර්විස් ස්ටේෂන්ස්. දැන් සර්විස් ස්ටේෂන්ස් වලදී බැහැර කරන ලිහිසි තෙල්, ලුබ්‍රිකන්ට්ස්, එහෙමත් නැත්නම් ඩීසල්, ඉන්ධන, දැවි තෙල් මේ දේවල් අවසානයේ කොහටද යන්නේ? දැන් විශේෂයෙන්ම හොඳින් බැලුවොත්
මේ කඳුකර ප්‍රදේශවල විශේෂ කඳු බෑවුම්වල ප්‍රදේශ ආශ්‍රිතව තිබෙන සර්විස් ස්ටේෂන්ස් වලින් මේ දේවල් බැහැර කරන්නේ විශේෂයෙන්ම රිජෝම් පරිසරයට. මේ දේවල් ජල මූලාශ්‍ර වලට තමයි මුසු වෙන්නේ. දැන් මේ දේවල් වල අර විශේෂණ කියව බැර ලෝහ ද්‍රව්‍යයන් තිබෙනවා. ඉතින් කැලණිගඟේ පහළට එන්න මුහුදට වැටෙන්න කලින්ම මේ ජලය ඇත්තටම දූෂණ ලක් වෙලා තිබෙන්නේ. මම හිතන්නේ මෙහිදී තවත් කාරණාවක් අපි සඳහන් කරන්නට ඕනේ. අපේ රටේ මේ ජලය බොහෝ විට ජලයේ pH එකේ අඩුයි කියන කාරණාව. pH එක පහකට විතර වගේ පහළ බහැලා තිබෙනවා. දැන් මේකටත් හේතු කීපයක් තිබෙනවා. විශේෂයෙන්ම කෘෂි රසායනික ද්‍රව්‍ය සහ මේ මෙවැනි තත්ත්වයන් වෙන්නට පුළුවන්. ඒතර මේ ජලයේ ප්‍රමිතිය සහ ජලයේ තත්ත්වය. දැන් ජල බෝතලයේ ප්‍රමිතිය. දැන් ඒකත් ඇත්තටම වැදගත් වෙනවා. මොකද ඒක තියෙන ප්ලාස්ටික් එකේ ප්‍රමිතිය මොකද්ද? ජලය ඇතුලේ තිබෙනව තත්ත්වය කුමක්ද? මේ දේවලුත් අපිට නොදැනුවත්වම අපිව ලෙඩ කරන්නව තත්ත්වයන් කීපයක්. ඉතින් මේ පිළිබඳවත් විශේෂයෙන්ම හිතන අවධානය යොමු කරන්න අවශ්‍ය වෙනවා. ඊළඟ කාරණාව තමයි මේ ඇස්බස්ටස් ගැන කතා කරා. දැන් ඇස්බස්ටස් ෆේස් අවුට් කරන්න යන්නේ. දැන් අවුරුදු ගාණක් ඇතුළත දැන් මේ කාල නියමයන් දාගෙන අපි මේ වැඩක් කරන්නට යනවා. දැන් මේ සඳහා මම හිතන්නේ සක්‍රීය ක්‍රියාකාරීත්වයක් මම හිතන්නේ මේ වෙනකොට රටේ තියෙන්න ඕනේ කියලා අපි විශ්වාස කරනවා. ඉතින් ඒක සඳහා ආරම්භයක් හැටියට මම හිතන්නේ අවධානය යොමු කරන්නට කැමති කවුරුන් හරි අහගෙන ඉන්නවා නම් රජය මගින් ඉදිරි කරන්නා වූ අලුත් ගොඩනැගිලි පුළුවන්කම තිබෙනවා. ඒ සඳහා විකල්ප වලට යන්න දැන්ම මොකද දැන් අපි තීන්දුවක් අරගෙන තිබෙනවා නම් මේ සඳහා යන්නට. ඉතින් ඒක ITN එකේ තලුත් ගොඩනැගිල්ලක් හදනවා හසන්ත. ඉතින් පුළුවන්කමක් තියෙනනම් හොඳ හුළු කැටයක් හරි වෙනස් සිවිල් හදාඩුවක් හරි දමන්නට පුළුවන්. ඒ වගේම තමයි ඔබ නිවසක් ඉදිරි කරනවා නම් මම හිතන්නේ ඒකත් වැදගත් වෙනවා මේ පිළිබඳව හිතා බලන්නට. මොකද අපි මේ යන්නේ හොඳ ගමනක්. ඒ හින්දා අනිත් කාරණාව තමයි මේ EM සහිත තීන්ත පිළිබඳව. විශේෂයෙන් ඔබේ දරුවාගේ නිදන කාමරයට ඔබ තීන්ත වර්ගයක් තෝරගන්නවා නම් හසන්ත විශේෂයෙන්ම ලෙඩ් ෆ්‍රී තීන්ත ඇත්තරම ලබා ගැනීම විශේෂයෙන් වැදගත් වෙනවා. දැන් ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තුළ ඉස්කෝල පන්ති කාමරවල තීන්ත ගන්න එක දෙමාපියන්ගේ විශ්වාසයක් බවට පත් වෙලා තිබෙනවා. දෙමාපියෝ තමයි මේ තීන්ත බල්දි ටික අරගෙන යන්නේ. දැන් ලාභ තීන්ත තියෙනවා වෙළඳපොළේ. ලීටර් 6ක් විතර ගන්න පුළුවන් රුපියල් 250කට 300කට. දැන් මේවයි ඇත්තටම ලංකාවේ කරපු සමීක්ෂණවල හැටියට EM ප්‍රතිශතය වැඩි. EM වලට පුළුවන්කම තිබෙනවා ළමයින්ගේ වැඩෙන මනස තවදුරටත් අකර්මණ්‍ය කරන්න සහ ස්නායු ශෛල විනාශ කරන්න. ඉතින් මේ දේවල් දැන් පෙරපාසල් අධ්‍යාපනයේ ඉන්න දරුවාට මේ දේ අවුරුදු ගණනක් තිස්සේ මේ දේවල් වලට අනාවරණය වෙනවා නම් අවසානයේ ඇත්තටම තර්කානුබුද්ධියක් නොමැති පිරිසක් තමයි මේ රටේ බිහි වෙන්නේ. ඉතින් මම හිතන්නේ මේ කරුණු කාරණා අතර මම හිතන්නේ මේ ෆයිනල් රවුන්ඩ් එකේ මම හිතන්නේ අවධානය සඳහා යොමු කළ හැකි කරුණු හැටියට ඇත්තටම දක්වන්නට කැමැති. කන්දක මහත්මයා හිතන්න මේ දවස්වල අපි මේ ඔය අලව පැත්තට වෙලා පොඩි සාකච්ඡා කරන කලයක් වහන්න. කලයක් අරින්න නෙමෙයි. මොකද කලේ මුදලාලට තේරෙනවා තමන් කරන්නේ වැරද්දක් මේ ඔබියලා කන්න දෙන්නේ හෝටලේ වාහ කියලා. ඊපස්සේ ඉතින් ඒක වහන්නේ කොහොමද? අපි එතෙන් එහෙමනම් රස විසින් තොර ආහාර දෙමු. දැන් ඒ තීන්දුව ඇවිල්ලා ඒක ළඟදී ওই කඩේ අනිපැතර පරිවර්තනය වෙනවා. ඉතින් දැන් මේකෙදි ප්‍රශ්නයක් තියෙනවා. ඔතෙන්ද ගේන හාල් එහෙම ඔතෙන්ද ගේන එළවලු එහෙම රස විසින් තොරේවද? කවුද ඒ සහතිකය දෙන්නේ ප්‍රශ්නය. ඉතින් ඒ සඳහා දැනට යෝජනා කීපයක් තියෙනවා. එකක් තමයි මේ කාබනික තත්ත්ව සහතිකය. මේකත් එක භයානක උගුලක් වාගේ. ඒක පිටරට සමාගම් තමයි මේ තත්ත්ව සහතිකය දෙන්නේ 150,000 එක සහතිකයට. මේක බෙදපුවම 365 දවසකට රුපියල් 400ක් ගොවියෙක්ගේ. නැවතත් අධිරාජ්‍යවාදී සූරාගෙන කරනවා මේ තත්ත්ව සහතිකය හරහා. නමුත් තත්ත්ව සහතිකය අවශ්‍යයි. අවශ්‍ය වුණොත් තමයි මේක විශ්වාස කරන්න පුළුවන්. ඇයි හෘද සාක්කිය විශ්වාස කරන්නේ කායවත්? දැන් මේ පැකට් එක මේ හාල් පැකට් වලින් මේ පැකට් එක SLF තියෙනවා. එහෙනම් මේක ගන්නවා. සාතිකයක් තියෙනවා. හැබැයි වාසනාවට මේ SLS එක දීලා තියෙන්නේ ලංකාවේ ආණ්ඩුව. ලංකාවේ පරිසර මාත්‍යංශය. මොකද මගේ උපදේශක යටත යන සහල් ආයතන කීපයක් තියෙනවා. මම සතභාගකවත් ඒගොල්ලන්ගේ ගන්න උපදේශකත්ව සපේනවා. ඒවේ මේක ඒකේ තියෙන ලංකාවේ ආණ්ඩුවෙන් හින්දා මන් දුක් වෙන්නේ සතයක්වත් පිටර සමගමට ගියා කියලා මේ සාතිකේ ගන්න. ඉතින් මම කියන්නේ පියදාසකේ කේකන විකුණන්න ගුණපාලට හැ සුද්ධකේ තත්ත්ව සාතිකේ අවශ්‍යද කියලා. ඒ සඳහා අවශ්‍ය වෙන්නේ හෘද සාක්කිය. මෙන්න මේ හෘද සාක්කිය ගොඩනගන වැඩපිළිවෙලක් රටාසිය ගෙනහිල්ලා අන්න ඒ විදිහට වස විසින් තොර ආහාර නිකුත් කරන කඩ අඳුමතරමින් ගව්වෙන් ගව්ව තියෙන්න වෙයි. මොකද ගව්ව මේ රටේ හරි වටින දෙයක්. ගව්වෙන් ගව්ව දිවමාලික ඇති වේවා කියන්නේ ගව්වයි මිනිහෙකුට යන්න පුළුවන් හොඳ සෞඛ්‍යයෙන් ඊට පස්සේ අම්බලමක් ඕනේ. එතකොට අම්බලම් ගව්වෙන් ගව්ව තිබුණා නම් ඒ දවස්වල දැන් මම කියන්නේ මේ අම්බලම් වගේම ගව්වෙන් ගව්ව හරි මේ කඩයක් වැටෙන්න ඕනේ. එන්න මාතලේ කඩයක් තියෙනවා මම දන්නවා දැන් පෘථිවි භෝජන කියලා. ඒ වගේ තවත් උම පුළුවන් තරම් මම දැන් උත්සාහ ගන්න එතෙන්ද කියන්නේ. එක පැත්තකින් ගොවියාගේ නිෂ්පාදනය විකිනනවා මිනිසුන් වස නැති ආහාර මට කරන්න පුළුවන් දේ මම කරන්න උත්සාහ ගන්නවා. ඔව් එක්තරා විදිහකින් එහෙම පිළිගැනීමක තුවමනයි කියලා කියන්නේ අර ලස්සන බිස්නස් එකක් කරගන්නවා වගේ රස ලොකු බිස්නස් එකක් කරගන්නවා වගේ වසවිස කතන්දරෙත් ලොකු බිස්නස් එකක් කරගන්න තමාරු උත්සාහ කරන්න පුළුවන්. දැන් මේක හරහා ලොකු ප්‍රබෝධයක් ඇති වෙනකොට වසවිසෙන් තොර කියලා මේක ඇස්සේ රිංග ගන්නවා
වෙනත් ජාවාරමකුත් මූනට වසවිස නැති තමයි. හැබැයි පසුබිමේ තියෙන්නේ මොකද ඉල්ලුම වැඩි වෙනකොට ඔක සපයන්ඩ නොයෙක් උපක්‍රම පාවිච්චි කරන සමහරට ආයෙත් පරණ තැනටම ගේන වැඩේ වෙන්නත් ඉඩ තියෙනවා. මේක හරහා හින්ද මේ පරිසරය එක්තරා විදිහක පිළිගැනීමක් විද්‍යානුකූල විදිහේ පිළිගැනීමක් අවශ්‍යයි මේ දේශීය ක්‍රමය තුළ නේද? එහෙම ඒ සඳහා ඇත්තටම ලංකාවේ ආණ්ඩුව දැන් උදව් කරන ක්‍රමයක් තිබීම හොඳයි. මොකද පිළිගැනීමක් ඔබතුමියලගේ ආයතන තියෙනවා. ඒ වෑ නේද පරීක්ෂණ කරන්න පුළුවන්, පරීක්ෂා කරන්න පුළුවන්. එහෙම ක්‍රමයක් තියෙන එකේ වරදක් නැහැ. අපි ඇත්තම ආහාරයක් කියන්නේ අපේ ශරීරයේ වර්ධනය සිදු කරමින් අපේ ජීවිතය පවත්වාගෙන යන්න අපි ගන්න දෙයක්. සමහර ආහාර වර්ග තියෙනවා අපිට නැවුම් විදියට කන්න පුළුවන්, එළවලු පළතුරු. සමහර ඒවා අපි ඒක පිළියෙල කිරීමක් සිදු කරන්න අවශ්‍යයි. ඒතර හැමතිස්සෙම අපි ආහාර පිළියෙල කරනකොට සලකලිමත් වෙන්න ඕනේ. මේ පෝෂණ ගුණය ආරක්ෂා වෙන විදියට ආහාරය පිළියෙල කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒකේ පෝෂණ ගුණයක් නැත්නම් ඇත්තට මේ ආහාරය ගන්න කෙනුත් වැඩක් නැති වෙනවා. පෝෂණ ගුණය වගේම සෞඛ්‍ය ආරක්ෂිතව පිළියෙල කිරීම කියන එක තමයි අනිත් ප්‍රධාන වැදගත් වෙන කාරණේ. එතකොට මේ දෙකම පෝෂණ ගුණේ ආරක්ෂා වෙන අයුරින් සෞඛ්‍ය ආරක්ෂිතව ආහාර පිළියෙල කිරීම කියන දෙකම ඉතාමත් වැදගත් වෙනවා. එතකොට දැන් දේශීය ආහාරවල ඇත්තටම ගොඩාක් ගුණාංග තියෙනවා. මං හිතන්නේ අපි අපේ පරණ පුරුදු ආහාර රටාව යලිත් මිනිසුන් අතර ප්‍රචලිත කරනවායි කියන එක ගොඩක් වැදගත් වෙනවා. ඒ කියන්නේ ඉස්සර කෑවේ මොනවද, දැන් ආපහු අපි පරණ පැත්තට ගියා නම් මං හිතන්නේ ගොඩක් හොඳයි. ඒ වගේ දැන් අපි එකතු කරන ওই පරණ ආහාර ද්‍රව්‍ය මොනවද කෑවේ, මොන වගේ දේවල්ද කෑවේ, ඒවයින් තියෙන ගතිගුණ මොනවද, ඒවයින් ශරීරයට ලැබෙන දේ මොනවද, අර ඉස්සල කිව්වාගේ ශරීරයේ විෂ ද්‍රව්‍ය අයින් කරන්නේ හැම දෙයක්ම මම හිතන්නේ ඉස්සර තිබුණු අපේ පරණ පුරුදු ආහාර රටාවට පුරුදු වෙන එක ගොඩාක් හොඳයි. අපිට පුළුවන් ෆාස්ට් ෆුඩ් කන්න පුළුවන්. හැබැයි හැමදාම නෙමෙයි. දැන් ගොඩක් වෙලාවට ළමයි ඇබ්බැහි වෙලා තියෙනවා ඒවයි තියෙන රසයට. මේ තර කන්නේ නැතුව කනවනම් එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් වෙලා තියෙන්නේ අර දිගට කාගෙන කාගෙන යනකොට කැමැත්ත හින්දා දිගටම ඒවටම ඇබ්බැහි වෙනවා, පුරුදු වෙනවා. ඒ කියන්නේ මේ වගේ වෙළඳසැලුත් ඇති වෙන ප්‍රමාණය ලංකාවේ ගොඩක් වැඩි. මං අහලා තියෙනවා චීනයට වඩා ලංකාවේ චීන අවන්හල් තියෙනවායි කියලා. ඒ වගේ ලංකාවේ අර මේ මිනිසුන්ට ගන්න ගොඩක් තැන් තියෙනකොට ගොඩක් වෙලාවට ළමයි පුරුදු වෙනවා ඒ වගේ තැන්වලින් ආහාර ලබා ගන්න. ඉතින් අපි අර පරණ ආහාර කියන්නේ අපේ ඉපැරණි වට්ටෝරු වලට හදපු ආහාර තියෙන ආහාර විකුණන තැන්නුත් ලංකාවේ ඇති වුණොතින් මං හිතන්නේ ගොඩක් දුරට හොඳයි. එතකොට මිනිසුන්ට තියෙනවා යම් කිසි තේරු එකලන තෝරගන්න පුළුවන් මෙන්න අපි යන්න ඕන මේ වගේ තැනටද මේ වගේ තැනටද කියන එක. ඉතින් මං හිතන්නේ ඒවත් අපිට වැදගත් වෙනවා ඉදිරියේදී සාකච්ඡා කරලා ඒ වගේ කරුණු මහජනතාව දැනුවත් කරන එක. සමහරවිට නොදැනුවත්කම හින්දා වැරදි දේවල් කරන වෙලාවල් තියෙනවා. ඒ වගේම තමයි මට කියනවා පාරිභෝගිකයා දැනුවත් වෙලා මොන හරි වැරද්දක් සිදු වෙනවා නම් පාරිභෝගිකයා ඒක අනිත් නිසි බලධාරීන් දැනුවත් කරන එක ගොඩක් වැදගත් වෙනවා. සමහරවිට අපිට දන්නේ නැහැ කොහෙද වැරද්ද සිද්ධ වෙන්නේ කියලා. නමුත් දන්න අය දැනුවත් කරන විශේෂයෙන් පාරිභෝගික අධිකාරියට වගේ දැනුම් දෙනවා නම් මෙන්න මෙහෙම දෙයක් සිදු වෙනවා කියලා අන්න ඒ අවස්ථාවේදී ක්‍රියාත්මක වෙන්න ගොඩක් ලේසි. මුදල් වෙනුවෙන්, ලාභය වෙනුවෙන් රටක්, ජාතියක්, අනාගතයක්, අනාගත පරම්පරාවක් විනාශ කරනවාද කියන එක ඔබට භාරයි. ඔබ කියා කියන්නේ ඔබ හැම දිනම නෙවෙයි, එහෙම නොදැනුවත්ව හෝ හැමසි ආකාරයක අකටයුත්තක යෙදෙනවා නම් ඔබ ඔබේ හදවතට තට්ටු කරලා බලන්න මම කරන්නේ හරි දෙයක්ද කියලා. මේක බුදුදහමේ හැටියට නම් මේවට විසඳුම් තියෙනවා. මේව මහා පාප කර්ම. මේවට ලැබෙනවා නියම දඬුවම්. මේ මිනිසුන්ට වස විස කවන දැනම වස විස කවන අයට සිද්ධ වෙන දේ ගැන බුදුදහම වෙනත් ආගම් ධර්මයන්වල පැහැදිලිව කියලා තියෙනවා. නමුත් නීති රීති වලින් ඒ වෙලාවට දඬුවම් පැමිණවීම තුළින් ක්‍රියාමාර්ග ගැනීම තුළින් මේවා අවම කර ගැනීම හැකියාව තියෙනවා. මේක ජාතික කතිකාවතකට පසුබිමක් සකස් කරනවා. ජාතික විෂ නිවාරණ සතිය මේ යෙදිලා තියෙන්නේ. අපේ විශේෂඥ වෛද්‍යතුමා ඇතුළු කණ්ඩායමේ එකටත් ලොකු වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා. අපි මේ කතාබහ ඉදිරියට අරගෙන යන්න ඕන. දොරමඩලාව අපි නිතර මේකට මැදිහත් වෙනවා. මේක එක සාකච්ඡාවක් විතරයි. තව පියවරක් අපිට ඉදිරියේ තියන්න පුළුවන්. මොකද පුළුල් මාතෘකාවක් නිසා තව කතා කරන්න පැති ගණනාවක් තියෙනවා. ආචාර්ය ආර් එම් කේ රත්නායක මහත්මයා, පාරිභෝගික කටයුතු අධිකාරී සභාපතිතුමා, ඔබතුමාට අපේ ගෞරව ස්තුතිය පුද කරනවා. ඒ වගේම ජාතික විෂතොරතුරු මධ්‍යස්ථානයේ අංශ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක මහත්මයා, ඔබටත් අපේ ගෞරව ස්තුතිය පුද කරනවා. අපේ ප්‍රධාන සම්පත්ධාරියෙක් තිලක් අන්දේග මහත්මයා, පරිසරවේදියෙක්, ගොවියෙක් හැටියට අපි දොරමඩලාවට කැඳෙව්වේ. එතුමාගේ කාර්යභාරය එතුමා කවදත් ඉටු කරනවා. ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම කාර්මික තාක්ෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂක, ආහාර තාක්ෂණය පිළිබඳ විශේෂඥවරියක් ආචාර්ය ඉල්මි හේවාජුලිගේ මහත්මිය, ඔබටත් අපේ ගෞරව ස්තුතිවන්ත කරනවා. නැවතත් දොරමඩලා වෙන අමතර සමගාමීව ඔබ හැමට ආයුබෝවන්.
සිරිලක ඇසි දිසි සරසවි පින්දිම දොරින් දොරට දොර මඩලාවයි.